එළදෙනාට සිරුවන් සරණයි. අපි මේ දවල්ේ කාමාරේ ඉඳලා වේලාව තියාගෙන ඉන්නේ යුත් ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒ සඳහා ඒ සභාවෙන් මේ වෙලාවට පැමිණෙන ප්‍රශ්න හෝ ලිඛිත ප්‍රශ්න මාර්ගයෙන් විවිධ ධර්ම සාකච්ඡාවට ඉදිරිසල්සා ගැනීමයි කරන්නේ. ඊට අමතරව අද තියෙන වැඩේ තමයි අපි මේ දවල් දානේ ජීවිතයන් වෙනුවෙන් අනුමෝදනා බණ පස්සට දැම්මා. කාගෙන් දාන්නේ ඇයි? එහෙනම් කොහොමද? අලුතෙන් බණ කියන දෙයක් නැහැ. ඉතින් ඔක්කොටම අද නැද අනික කච්චර දාන හැමදාම මට විතරද? ඔක්කොම. හරි. එහෙනම් අලුතෙන් මම වෙලා ගන්නෑ. කුසුමක් අස්සයි ඉතින් අලුතෙන් කියන දෙයක් නැහැ බණ. මේ ඔක්කොටම බණ භාවනා කරන අය වෙනුවෙන් දාන බෙදපු නිසා සීල දෙනාගම කරුණා මෛත්‍රී යන කකුල කඩාගෙන ඉන්නවා. ඒක ඉක්මනට සනීප කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ආගම මේ ජීවිතේ දැඩි ප්‍රයත්නකින් උත්සාහ කරන බණ භාවනා කරන්න. ඉතින් මේ බණ භාවනා කිරීමට අවශ්‍ය කරන සියලුම බාධක කරදර දුරු වෙලා මේ වාගෙම කල්යාණ මිත්‍ර මණ්ඩලයක් මැදින්ම මේ ගමන සන්තෝෂ ගමනක් නිව කරගන්න සියලු දෙනාගේම කරුණා මෛත්‍රිය යොමු වේවා කියලා සාදර සිතින් අපි සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේ මට මේ අතරතුර පැයක විතර විවේකයක් හම්බුණා මේ බණ කියන වෙලාව. ඒකෙන් නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මට ලැබිච්ච විවේකය ගැන. හොඳයි අපි මේ බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න ඉස්සර කරගෙන යන්න. නමුත් මේ අතරමැද මොනවාරි තව තියෙනවා නම් ඕන කෙනෙකුට සභාවේ ප්‍රශ්න හෝ ප්‍රකාශන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙමු. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී සමාධියකට පැමිණීමෙන් පසු සිත ඒ ඉවත්ව තදගති සීතලගති දැනෙන ස්වභාවයකට පත්වේ. තදගති යන්තමින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වී පීක් එකක ටික වේලාවක් තිබීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වී නැති වී යනු දැනේ. ඉන්පසුව නැවතත් තදගතියක් හෝ නැතිනම් සීතලස ගතියක් ඒ ආකාරයටම ඇති වී නැති වී යන ආකාරය දැනේ. මේ තත්වයේ තිබියදී දිගටම අවධානයෙන් සිටින විට සිත ආලෝකමත් වූ බලාකුලක තැන්පත් වූ බවක් දැනේ. එසේ වුවද කලින් ලෙසටම සදගති සීතල ගති ඇති වී නැති වී යනු දිගටම දැනෙමින් පවතී. ප්‍රශ්නය, භාවනාව අවසානයේ වෙන දෙයක යෙදුනාද වරින් වර සදගති සීතල ගති දැනීම සිදුවේ. පුරුද්දක් වශයෙන් දිනපතා කරගෙන බුද්ධානුස්සතිය හා මෛත්‍රී භාවනාවට සිත යොමු කළ විටද සිත තදගති දැනීම පිළිබඳව මුලින් විස්තර කර තත්වයම තත්වයට ළඟාවන දැවින් වෙනදා මෙන් බුද්ධානුස්සතිය මෛත්‍රිය සම්බන්ධ පියවරවල් අවසන් කිරීමට නම් සිත බලෙන් ඒ භාවනාවලට නැවත යොමු කරන්න සිදුවේ. මේ තත්වය ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ගෞරවණීය මම හිතන්නේ මේ පළවෙනි වාක්‍යයේම ලියසෙන පළවෙනි වාක්‍යය නැවත හරි කියනකොටම ඒකටම හිතන්නේ මොකද්ද හොඳ ළඟාවීමක් කරන්න පුළුවන්. ඒකේ කියලා තියෙනවා ආනාපාන සතිය වඩලා සමාධි කරගලා සමාධියෙන් ඉවත් වුණාට පස්සේ සතගති දැනෙනවා කියන එක. කොහොමද වාක්‍ය කියලා දෙන්නේ? දැන් කියෝබේගේ පළවෙනි මුල් කොටස. සිත සමාධියට පැමිණීමෙන් පසු ඒ ඉවත්ව කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ හිතනවා මේ පස්සේ ප්‍රශ්න ලියපේකන ඒ තදගති උණුසුම් ගති සිසිල් ගති දැනෙන්නේ සමාධිය නැති වෙලාවට වගේ කියලා. එහෙම නැත්නම් ඒ ඊට ඉස්සලා තිබුණු සමාධියේ ඉවත් වීමක් සඳහන් කරනවා. ඉතින් මේ දෙක හරියට විග්‍රහ කරගත්තොත් මේ ප්‍රශ්නට උත්තර ලැබෙයි කියලා මම හිතනවා. මම බලන විදිහට මෙතන තියෙන සමාධි ඉවත් වීමක් නෙවෙයි සමාධි දෙක අතර මාරු වීමක්. සමත සමාධිය ඉඳලා විපස්සනා සමාධියට මාරු වීමක් සිදු වෙන්නේ. ඇත්තටම ඊට ඉස්සෙල්ලා තිබුණේ සමත සමාධියක්ද කියනවත් අමාරුයි. මොකද මොන අරමුණේ ගියාද දන්නේ නැති නිසා. කෙසේ නමුත් ඒ විශේෂම විපස්සනා ගුරුවරු පෙන්ලා දෙනවා ඒ සමාධි දෙකක්. ඒ සමාධි දෙකේ මාරුව නැත්තම් අර්ථකථනය කෙසේ වුණත් ඒ සමාධියක අත්‍යවශ්‍යයි කියලා විපස්සනාමක් සිද්ධ වෙන්නේ. සමත සමාධිය කියලා කියන්නේ විපස්සනාදී යොමු නොවෙන රූපාවචර අරූපාර ධ්‍යාන සඳහා ධ්‍යාන පරමාර්ථ කරගෙන යන සමාධියක්. ඒක සඳහා අරමුණු වෙන්නේ සම්මුති අරමුණක්.
ඒ වාගේම මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයට යොමු වීමක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වාගේම මේ සමත සමාධිය පිළිබඳව සංනාමාන දිට්ඨිය ඇති වෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන එක්කනාට මේ ඇතිවෙච්ච සමාධිය නිසා අර වගේ ප්‍රපංච කරන්න ඉඩ තියෙනවා. විපස්සනා සමාධිය කියන වෙනස ඒකත් සමාධියක් තමයි. නමුත් අරමුණු වෙන්නේ සම්මුති අරමුණක් නෙවෙයි, ප්‍රත්‍යක්ෂ කළ හැකි අත්විඳිය හැකි අරමුණක්. ඒකේ අර වගේ තණ්හා මාන දිට්ඨිය ඇති නොවීමට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මේ තුළ තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා කියන එක දන්න කෙනෙකුට විපස්සනා සමාධිය තුළ ඒ ප්‍රපංච කරන්නේ නැතුව සමාධිය යන්න පුළුවන් නිසා, විචක්ෂණ ශක්තිය නිසා අරමුණ විනිවිදින්න පුළුවන්. අරමුණ ඇති හැටිය දකින්න පුළුවන්. ඒ සාමාන්‍ය ආධුනික වචනේ කියනවා නම් අරමුණේ මේ රූපාර මේ 10 ලක්ෂණ කියන රූප ධර්ම පැත්තෙන් බලනවා 10 ලක්ෂණ එහෙම නැත්නම් ඒ සඳහා සම්බන්ධ වෙලා තියෙන නාම ධර්ම වල ස්වභාවික ලක්ෂණ දර ගන්න පුළුවන්. ඉතින් මේ කියන විදිහට අපිට ප්‍රශ්න විග්‍රහ කරනකොට ගන්න තියෙන්නේ ඉස්සලා තිබිලා තියෙන යම් සීගතියකට සමත සමාධිය. ඒ සමාධිය මාරු වෙනවා විපස්සනා සමාධියකට. ඊට පස්සේ සමත සමාධියට ගොඩවීම සඳහා අරමුණු කළා වූ අරමුණ විපස්සනාවෙන් කපල කොටලා බලන්න පටන් ගන්නවා. විග්‍රහ කරලා බලන්න පටන් අර ගන්නවා. අරමුණේ තියෙන 10 ලක්ෂණ පෙන්වන්න පටන් අර ගන්නවා. අපි මේක අඳුනලා දීලා තියෙන වචන වලින් සඳහන් කරනවා නම් කයට පොට්ටබාරමණයක් වැඩිච්චහම ඒ අරමුණ අත්විඳින්න පුළුවන්. උණුසුම් ගතියෙන්, සිසිල් ගතියෙන්, කම්පන තන්ත්‍රල ගතියෙන්, එක්ස්පැන්ෂන්, කන්ට්‍රැක්ෂන්, ভাইබ්‍රේෂන් කියලා. ඉතින් මෙන්න මේ සංසිද්ධියේදී වදින පොට්ටබාරමණය තියෙනවා. කයේ කාය ප්‍රසාදය තියෙනවා. ඒ දෙක ගැටීම නිසා ඇතිවෙනා වූ අද්දකීම තියෙනවා. ස්ට්‍රයික් එලිමන්ට්, බේස් එලිමන්ට් ඇන්ඩ් ඉග්නිෂන් එලිමන්ට් කියලා. මේකදී සමත සමාධියක් යනවා නම් ඒකට අරමුණු කරන්නේ සම්මුති ආරම්භණයක් පමණයි කියලා කියන්නේ සම සමාධියේදී අරමුණු වෙන්නේ වදින පොට්ටබ්බ ආරම්භණය පමණමයි. ආසද ප්‍රසාස කරනවා නම් හුලන්ඩල්ල. ඊට පස්සේ හුලන්ඩල්ල තුලින් ආසද ප්‍රසාස දෙහි නංවගත්තට පස්සේ හුලන්ඩල්ල වෙවිලා වදින නාසිකාග්‍රය හෝ උඩුතල හෝ උදරේ පිම්බි මහැකිලිම හෝ වෙන පොළො බිම තියෙනකොට පොළොවේ වදින ගතිය මොනම දේ හෝ ඒ වදින ස්ථානය පිළිබඳව හැඟීමක් ඇති වෙනකොට තාමත් ඉන්නේ ඒ කාය ආරම්මණයමයි, කාය අනුපස්සනාවෙමයි. දැන් අර අරමුණේ නෙවෙයි ඉන්නේ, ద్వාරයේ ඉන්න පුළුවන්. මේ අරමුණේ ద్వාරයේ වැදීම නිසා ඇතිවෙන තදුපපන්න ඒ නිපන්දේ වෙන උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති කියලා ඒ අර සංසිද්ධිය මෙතෙක් නොදැක්ක පැති මාරු වෙන්න පුළුවන්. ඒ නිසා අර බේස් එලිමන්ට් නෑ, ස්ට්‍රයික් එලිමන්ට්, බේස් එලිමන්ට්, ඉග්නිෂන් එලිමන්ට් කියන තුනෙන් ස්ට්‍රයික් එලිමන්ට් එකෙන් පටන් ගන්න සමත භාවනාව බේස් එලිමන්ට්, ඉග්නිෂන් එලිමන්ට් කියන තුනටම විවෘත වීමදී අර සමාධියම තියාන ඒ සතියම තියාගෙන විපස්සනා සමාධියක් පාඩපත් කරනවා. පත් වුණාට පස්සේ ඉග්නිෂන් එලිමන්ට් කියන උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති පවා පේන්න පටන් ගන්නවා. එනිසා ඒක මේ සමාධියම වැඩක්. මේ නිසා ඒ සමාධිය නැතිවීමක් නෙවෙයිලා තියෙන්නේ. නැති වුණා නම් මේ උණුසුම් ගති, කම්පන ගති, නිශ්චල ගති, මේ චලන ගති දැක ගන්න හම් වෙන්නේ නැහැ. දකින්නෙම සමාධියක් නිසා. ඒනි එතකොට මෙන්න මේ වෙන මාරුව උගාක් වෙලාවට කියලා කරලා වෙන එකක් නෙවෙයි. මූලධර්ම දන්නේ කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන් මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කරගෙන යනකොට යම් කිසි වෙලාවක බුද්ධානුස්සතියෙන් සමත මෛත්‍රී භාවනාවෙන් ඇති කරන සමත සමාධිය ආව ඊට පස්සේ ඒ සමාධියෙන් හිත නීවරණ ධර්ම අයින් කරලා පෙර දැක්මක් ආපු ගමන් ඊ ගාවට වෙන ස්පර්ශයක් ආවත්, සද්දයක් ඇහුණත්, ආලෝකයක් දැක්කත්, නැත්නම් රූපයක් දැක්කත් ඒ දකින් අහන දේවල් විග්‍රහ කොට බැලීමේ ශක්තියක් හිතට ඇති වෙනවා. අර බුද්ධානුසින්තා මෛත්‍රී භාවනාවෙන් ගත සමාධිය තුල. ඊට පස්සේ ඒ යෝගාවචර හිතෙන මම මේ පටන් ගත්තේ සමතෙන්. ඉන්නේ සමත සමාධියක කොහොමද මේ 13 ශිකාරයට යන්නේ කියන්නේ.
ඒ කියන්නේ යම් ප්‍රමාණයක සමාධියක් ආවට පස්සේ ඒකනගේ විචාරිත ලකුණක් බලපානවා. ඒ ගත්ත සමාධියේ පදනම් කරගෙන ඊ ගාවට එන අරමුණේ නැත්තම් මේ දැන් බුද්ධානුස්සති මෛත්‍රී භාවන ඇනලයිස් කරලා බලන දෙයක් නෑ. ඒක සම්මුතිය අරමුණු. ඊ ගාවට එන රූපේ සද්දේ විග්‍රහ කර බැලීමේ ශක්තිය අර සමාධිය තුලින් එන්න පුළුවන්. මේක සාධනීය විදියට යොදා ගන්න තැනක් මේ අද උදේත් අපි කතා කරනකොට ප්‍රොෆෙසර් එක්ක කතා කරනකොට මට හම්බුණා මතක් වුණාද සිද්ධ වුණා සර්වජන් වහන්සේ මේක මේ සාධනීය විදියට ප්‍රොඩක්ටිව් වේ පාවිච්චි කරන හැටි තාක් හම්බ වෙනවා බික්කුණු පස්සේ සූත්‍රයේදී එතෙන්දී සර්වජන් ආනන්ද ස්වාමීන් වහන්සේ විවේක තියෙන වෙලාවක භික්ෂුණී ආරාමයට යනවා ඊට පස්සේ ඔක්කොලා බොහොම සතුටු වෙනවා ඇවිල්ලා ආසනයක් පනවලා පාදෝවණය කරලා විලම්පසක් දීලා සතුරු සාමිච්චේ ඉන්නවා. එතකොට ආනන්ද සංසේ ඉක්මනටම සාකච්ඡා යොමු කරනවා මේ භික්ෂුණීන් වහන්සේලා ඇත්තටම මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරනවද බණ භාවනා කරනවද සතුටෙන් ජීවත් වෙනවද මොනවාරි මේ භාවනා ජීවිතේ හෝ සිව්පස අඩුපාඩුකම් තියෙනවා කියලා. ඉතින් ඔක්කොම කියන සාන්ත අපිට සිව්පස අඩුපාඩුකමක් නැහැ ඔක්කොම කරනවා. සතිපට්ඨාන භාවනාවත් එක එකන එක එක භාවනා කරනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ සතුටු කරවලා උනන්දු කරවලා අපව වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේට ගිහිල්ලා මේ විචි සිද්ධිය වාර්තා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට විවේකයක් තිබුණේලා මම විකුණු පස්සෙට ගියා. මම මේ භික්ෂුණීන්ට ආවාද කරා. බණ කිව්වා. බණ කියන වෙලාවේදී ඒ ඇත්තෝ මට පොරොන්දු වුණා, සහතික වුණා, හොඳට සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. ඉතින් සර්වචන් වහන්සේ හොඳයි හොඳයි කියලා ආනන්ද හඳුරෙන් අහනවා ආනන්ද ඔබ ඒගොල්ලන්ට මේ පණිදාය භාවන අපණිදාය භාවනා දෙක කියලා දුන්නද කියලා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක දන්නෙත් නැහැ කියලා දුන්නේ නැති බව කීවල කියනවා සුගතන් වහන්සේ ගෞතමයන් වහන්සේ ආපකරේ අනුකම්පා කරලා එහෙනම් මේ අවස්ථාවේ කියලා දෙන්නේ කියලා. එතකොට සර්වඥාන් වහන්සේ සඳහන් කරනවා සතිපට්ඨාන භාවනා කරගෙන යනකොට වෙලාවක් එනවා Taman අල්ලපු අරමුණ ජී වෙලා යනවා. ආනපනී ගත්තනම් ආනපනී ජී වෙනවා. ඒකලි වල බැරි වෙලා හරි සද්දවලට හිතේ දාන්න හදනකොට සද්ද ජී වෙලා යනවා. හිතවිලට හිතේ තොන්ට හිතවිල ජී වෙලා යනවා. අල්ලනල්ලන දේ ජී වෙනවා. ඒකේ සාමාන්‍ය යෝගාවචරය වාර්තා කරන්නේ මූල කර්මස්ථානේ ජී වීම පමණයි. අනිත්‍ය වෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ මේක තමයි ප්‍රශ්න වෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ හිත නිකන් නන්නත්තර වෙනවා. හිත අන්ත දෙකකට වැළෙන්න පුළුවන් එක්කෝ නින්දට වැළෙන්න පුළුවන්. දැන් මට කිව්වා අරමුණ බලන්න කියලා අරමුණ. දැන් මම මොකට කරන්නේ? කියලා හිත ප්‍රශ්න කරලා නේද රැටු. එහෙම නැත්නම් සැක කරනවා මට වැරදිලා අදන්නේ සතිය නැහැ සමාධිය නැහැ අරමුණ නැහැ මමට දැන් ගුරුවරයෙකුත් නැහැ මේක අහගන්න දැන් මම හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා එක්කෝ හිත කුසීත වීම නිසා නින්දට වැටෙන්න පුළුවන් එහෙම නැත්නම් ඕනෑමට වැඩි තර්ක කරලා ඇවිස්සෙන්න පුළුවන් ඒ වෙලාවට කියන්නේ ගත්ත පණිවිඩය ගත්ත අරමුණ නැතිවීම නිසා වෙන නන්නත්තාරය අන්නේ වෙලාවට පණිදාය භාවනාව කරන්න කියලා සර්වඥාන්සේ කියනවා. පණිදාය භාවනා කියලා කියන්නේ දැන් සමතරමුණක් දාලා හිත එක්ලස් කරන්න දෙ කියන. බුද්ධානුස්සතිය වඩන්න දෙ කියනයිල. නැත්තම් මෛත්‍රී වඩන්න දෙ කියන. තමන්ට ගුරුවරයෙකුත් නැත්තම් හිතේ නින්දට යන්නත් හදනවනම් එහෙම නැත්තම් මේ සතිය තියෙනවද සමාධිය තියෙනවද කියලා සැකත් කරනවනම් බුද්ධානුස්සතිය දාපු ගමන් අර අරමුණක් නැති නිසා කෝඩ කොහොල ගතිවලට නාවක ගති වල පත්‍යච්ච හිත ආයේ බුද්ධානුසතිය කියන ආරමුණට කාන්දා ශක්තිය එකතු වෙච්ච ගම ආය සතිපට්ඨාන වෙලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ටික වෙලකින් ආය ආරමුණ නැති වෙනවා. නැචුනාට පස්සේ අන්දමන්ද වෙන්න එපයි කියනවා. එක්කමයි කිය බහනවා. දාන්න එක්ක නැත්තම් බුද්ධානුසතිය දාන්න තවත් එකක් කියන්න පුළුවන්. තමන්ගේ මුළු කයතම දාගෙන ඉන්න පුළුවන්. පුංචි දෙන්නේ නැති වෙන්නේ ආනාපාන කියන පුංචි දෙ නැති වුණාට මම මැරිලා නැහැනේ. මට ක්ලාන්ත වෙලා නැහෙනේ මට නිින්ද ගිහිල්ලා නැහෙනේ කියලා ඉන්න ඉරියවට දාන්න පුළුවන්. ඒ හැම එකකම කරන්නේ අර වහා විසිරීගේ හිත යම් සීමාවකට කොටු කරනවා. සමත අරමුණකට දාලා කොටු කරපු ගමන් අරමුණට ඒ ගත්ත පණිදි සම්මුති අරමුණේ හිත සමාධිගත වෙච්ච ගමන් ඒක ඊගාවට වැටෙන්නේ ආය විපස්සනා. එනේ එනේදී ඊට පස්සේ ආය කඩ කඩ බලන්න. ටික වෙලා ගිහලා ඔක්කොම කැඩලා ගිහලා ආයෙත් කියනවා මට බෑ මට යන්න කරක් නැහැ. ආයෙත් ටිකක් දෙන්න කියනවා මෛත්‍රිය හරි බුද්ධානුස්සතිය. එතනදී අරමුණ දැකගක යන භාවනාවක් කියනවා පණිදාය භාවනා. එල්ලේ තියෙනවා. යන එල්ලේ පේනවා.
එහෙම නැති යන වෙලාවට කියන අපනිදාය භාවනා කිය. මෙන්න මේ දෙක දන්නේ නැත්නම් යෝගාවචරයට විපස්සනා ඉදිරියට ගෙන යන්න බෑ කියන. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නිකන් පළවෙනි සැරේට හිත නීවරණ තොරතොර තත්ත්වයකට පත් කරලා පස්සේ පසුබිමේ කම්පණයක් තේරෙන්න පටන් ගන්නවා. ඒක රූපයක්ද දන්නේ නැහැ, ශබ්දයක්ද දන්නේ නැහැ, ගන්ධක්ද, රසක්ද, පහසක්ද, ආස්වාදවල මොකක්වත් දන්නේ නැහැ කම්පණයක් හොඳට පසුබිම පේන. ඒක නිසා මේ කම්පණය හිමීට ගිහිල්ලා තැම්පත් වෙලා නිකන් මූදු වෙරළා ඉන්නේ රළ බල බල හිටපු එකන මූදේ මැද තියෙන රළ බලලා සිච්චිජේට කියාවා. ගැටපැති කිසිම ශක්තියක් නැහැ. සමාවෙන කිසිම කම්පනයක් නැත් තැනකට යනවා. ඊට පස්සේ ආයෙත් මත් වෙලා එහෙමම හිත නොසොල්ලාගෙන ඉඳලා සූරණ ටික වෙලා ගිහිල්ලා ආයෙ කම්පනයක් වෙන්න ආයෙ මේ තැන්පත් කරනවා. විවේක තනදිල ආයෙ කම්පනයක් දිලා තැන්පත් කර 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 එන්නේ ගවා දැමීමක් වෙනවා. මෙන්න මේ නතර වෙන තැනදී යෝගාවචරයකට නවකෙකුට එල්ලෙ නැතිවීම නිසා ගොනුව නැතිවීම නිසා උගදෙනෙක් සැක කරලා නින්දට වැටලා කාලිනාසිකන එක නැති කරන්න පණිදාය භාවනාවක් එක්ක දාන්න කියනවා. බුද්ධ අනුසතියක් හෝ මෛත්‍රිය නැත්නම් ඉන්න කයට හිත දාගෙන ඒ ගිවන් කරන්න කියනවා. කලබල අවස්ථාව, අනිත්‍ය අවස්ථාව ගිවන් කෙරුවට පස්සේ ආය ආරමුණ දෙල්ල යන්න පටන් ගන්නවා. මේකින් අදහස් කරන්නේ මේ සතිපට්ඨාන භාවනා කරනකොට ඕල් ඕල් ආතාර ඉල්ලක් කරනවා. ඕදෝද මඩේ දෙමිල්ලක් කරනවා. ඒකේ භාවනාවේ දෝෂයක් නෙමෙයි හැටියක්. අන්නේ වෙලාවේ ආරමුණ නැහැ කියලා කාලේ නැති වෙන දෙන්න පා නින්දට වටලා හෝ සැක කරලා ඉන්න කයට හිත දාන්න නැත්නම් මෛත්‍රී කරන්න නැත්නම් බුද්ධ අනුසතිය කරන්න. හැබැයි ඒ කරන්නේ සුද්ධ බුද්ධ අනුසතියෙන් සමත මේ උපචාර සමාධියට යන්නවත් මෛත්‍රී භාවනාවේ ධ්‍යාන ලබන්නවත් නෙමෙයි. තාවකාලිකව විසිරිච්ච හිත ආය කලවම් කරගන්න. එකතු කරගන්න. පණිජයක් කරන් දෙන්නේ වුණා ආය භාවනාව යනවා. ඉතින් එතෙන්දී හරි තියෙන්නේ මේ හරක් කාල ඉහෙල කන්න ඇරියා වගේ. ගලපු ගමන් හැම තැනම දුවනවා. ලණුවෙත් බෙල්ලෙත් ලණුවක් නැහැ, ගැට ගහලත් නැහැ. නමුත් උන් ආයේ එකතු කරගන්න ගියාම හරි අමාරුයි. අනිත් වගේ මේ නමුත් හැන්දාරු කොහොමද එකතු කරලා ගහල් කරන්නත් ඕන නැත්නම්. හරක් ඉන්නවත් දන්නේ නැහැ. අනිත් වගේ වෙලාවල් වලට මේ ගොවියෝ ගොපල්කෝ කරනවා වගේ පුංචි වැඩක් කරන්න කියනවා. මේ කියන මේ අපිට මේ ප්‍රශ්නේ මතු කරලා දීපු කාරණාව වාසියට හරවගන්න හැදී. පොඩ්ඩක් අඬබඳ වුණොත් බුද්ධ අනුසතිය වෙන්නේ කරා. මෛත්‍රියට හිත දාන්න. එහෙම නැත්නම් ආනාපාන වහන්න නැලපා මුළු කයටම හිත දාන්න. සාහන ටික තියලා හිත හුරු ගතිය, gedare ඉන්න වගේ දැනෙච්චකම ආයෙ පසනකට වැළඳනවා. ඒක නිසා මේකදී මේ මෙහෙමයි ඒකේ ස්වභාවය කියලා දන්නවනම් ඒ වෙලාවට ගුරුරෙක් නැතුව කමඨාන් සුද්ධ කෙරේ නැතත් කාලිනාත්‍ති කරන්න දෙයක් නැහැ. නිකන් හරියට අම්මා gedara නැහැ. අම්මා කඩේ ගිහිල්ලා එල බබා අඬන අඬන හොඳටම කිරි වොනලා ඉන්නේ. තාත්තා මොනවද? තාත්තර තනියක් නැහැ. තාත්තා කන්නේ රබර් සූප්පෝ දෙයක්. බබා එනකන් රබර් සූප්පේ නරතු කරනවා. අම්මා ආවට පස්සේ කියනවා ඉන්න කයි යන්තම් බේර ගත්තා ඔන්න කිරි ටිකක් දීපන් කියලා. අන්නේ වගේ බබා අඬන වෙලාවේ සූප්පෝ දෙන්න දැනගන්නවා. උට ගහල වැඩකුත් නැහැ. අම්මට බැලල වැඩකුත් නැහැ. අන්නේ වගේ මේ හිත අඬන වෙලාවක් එනවා. අඬන වෙලාවට සූප්පෝ දෙන එක තමයි පණිදාය භාවනාව කියන්නේ. ඒතර බුද්ධානුසතියම මයිචෙන් හෝ කයිදියා බලා හිටීමේ අපි කන බරක් කරනවා කියලා ගෙවල් දුරන් කියන්නේ බබා බරක් කරනවා. එ겐 අම්මා ඉනකන් බරක් කරන එක තමයි හිත හදාවඩන්න සූප්ප දෙන එක තමයි. අනිදාය පානදී මේක සූප්පෙන් පටන් ගන්න තේ. සූප්පෙන් තමයි ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. ඇයි මේ මෛත්‍රී ඉන්නකොට කොහොමද විපස්සනා වෙන්නේ? වෙන්නේ ඒක සමද සමාධියට ආපුවම එයාගේ අර ජම්ම ගතියේද විපස්සනා වෙන්න පටන් ගන්නවා. හොඳයි ඒ වැඩේ. මන්දනේ මම මේ කියන අදහස මේ තේරෙනවද කොමියුනිකේට් වෙනවද කියලා? හිලේ තාඩු වෙන එකක් අනිවාර්යයි විපස්සනා භාවනා. දෙච්චරයි කියන්න තියෙන්නේ. මේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කුඩු කර කර ආය පොළවේ ගන්න. අතගෙන ආය හදනවා ආය පොඩේ ගන්නවා. ලීගෝ සෙට් එකක් වගේ. කැලි කැලි වලට ගන්නවා ආය පොඩලයක් හදනවා. ආය හදනවා ආය හදනවා. අනිම කර කර යනකොට තමයි මේ සක්කාය කියන එක නිත්‍ය ආකාරයක් සහ හැඩයක් නැති ඒ වෙලාවේ හැදෙන දෙයක් බව කැඩීමෙන් ඇති වෙන බය කැඩෙනකොට ඇති වෙන අර හුස්ම ගන්න බැරි වගේ වමන යනකොට එන වගේ දී ෆීලිංග්ස් වලදී පොඩ්ඩක් සූක්කෝ දීලා නඩත්තු කරනවා. ඉතින් ආයෙ කඩන්න ඕන. ආයෙ හැදෙනකොට එතකොට එයා සන්තෝෂය යනවා. ඒ කියන්නේ සමතේ ආවට පස්සේ සන්තෝෂ වෙනවා. විපස්සනා කරනකොට බය වෙනවා. එතකොට පොඩ්ඩක් ආයෙ ටික ටික කරගෙන යනකොට යම්බුරට යනකොට තේනවා
මේක මේ රබර් සූකෝ මිසක්ක නියමයක නෙමෙයි කියලා සක්කාය දිට්ඨිය කැඩුනත් සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව කඹේ ඇවිදින්න වගේ යන්න පුරුදු කියලා කරා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා ආනාපාන සතියේ සිහිය පිළිටවන විට නාසය ළඟ තද ගතියක් හා වේදනාවක් දැනේ. එවිට ඒ තද ගති වේදනාවට අවධානය යොමු කරනවාද? එසේ නැතිනම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවාදයි? කරුණාකර පැහැදිලි කර දෙනු මෙන්න. මේක තමයි අපි ඉස්සලා කිව්වේ හුස්මට ගියාට පස්සේ පැතිකඩ තුනක් තියෙන ඕනනම් හුස්ම රැල්ල බලත හැකි, ඕනනම් තද ගති සිසිල් ගති බලත හැකි, ඕනනම් හැපෙන ගන්න බලත හැකි. මේ තුනෙන් කිසි වෙනසක් නැහැ විපස්සනාවේදී 33 ලකුණු හම්බේ. ප්‍රකට දෙයට අනිකයි කියේ. යම් වෙලාවක මෙහෙම උපදේශයක් එන්නේ කියලා සමත ගුරුවරුන්ගෙන් සමත ගුරුවරු කියන ඔතෙන්ට යන්න බයි කියේ. නැවත නැවතත් හුස්ම රැල්ලම කියන්නේ කියලා. මොකද ඒ සම් ඒගොල්ලෝ සුද්ධ සමතේ ගෝක අගේ කරනවා. ඉතින් සුද්ධ සමතේ නෙමෙයි මේ යන්නේ. මේ යන්න හදන්නේ විපස්සනා සමාධියකටයි යන්න හදන්නේ. සමත සමාධියක් නෙමෙයි. ඉතින් සමත භාවනාව සමත පූර්වංග භාවනා කරන කට්ටිය කියනවා මේ වගේ තැන්දි කිව්වොත් එම හුස්ම රැල්ල අමතක වෙනවා. දැන් යන්නේ හිත ධාතු මනසිකාරක ඉක්මන් කරන්න එපයි කියලා. මහසි භාවනා ක්‍රමය කියනවා ඔය යන්නේ තමන්ගේ චරිත ලක්ෂණ අනුව නම් කිසි බාධාවක් නැහැ. ඕක ආනාපානෙ ඇතුළෙම කොටහක් ආනාපානෙ මේක පැතිකඩක් දිගේ යන් කියලා. මම සාමාන්‍යයෙන් අගේ කරනවා ඔය දෙවෙනි කියපු අර්ථකතන. නම් කිසි කෙනෙකුට ආනාපානෙ හිත දානකොට හුස්ම රැල්ල පේනවනම් හොඳයි. ඒක තමයි සම්මුති ක්‍රමයට සුද්ධ සමතට යන ක්‍රමය. නමුත් කරගෙන යනකොට ඒ හැපෙන තැන ඩ්‍රොයින් පින් එකක් ගැහුවා වගේ ලස්සනට අමාරුට වැටෙනවා. සමහරුලේකේ කුණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ආදී ධාතු මනස්කාරය වැටෙනු මේ පටන් ගන්නකොටම ප්‍රශ්නයක් නැහැ. තාම ඉන්නේ ආනාපානෙ තුල නම් එහෙමම යන්න කියනවා. හැබැයි මම මෙන්න මෙතනදී අනතුරුදිමක් කරනවා. ආනාපානේ හැපෙන තැනේ උණුසුම් සිසිල් ගති බලාගෙන යනකොට මුළු කයෙම දැනෙන්න පටන් ගන්නවා. ඒකෝට මුළු කය කැඳ දෙන්නේ සු පුළුවන් තරම් මෙතන තියාගෙන ඉඳිල්ල නම් වටිනාකමක් තියෙනවා. පිට යන්න ගියොත් අර මොන ඕනට වැඩිය ඒකාග්‍ර වීම දුර්වල වෙනවා. විලාලේ මේ නිසා නා හුස්ම රැල්ලේ නා නැත්තම් ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය තුල නම් කොච්චර විස්තර හම්බුණා සතිය ගන්නවා කියලා කියන්නේ. නමුත් ශරීරේ පුරා විසිරියන්න එහෙම ගියොත් පුළුවන් තරම් ගියාට කමක් නැහැ. නැවත නැවතත් නාසයට යොමු කරන්නයි කියන එක නම් උපදේශයක් වශයෙන් මතක් කරනවා. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සතිය හොඳට සියුම් වී සිත සමාධි වූ විට සිතිවිලි පැමිණෙන විගතම ආවෝධ වී විජ්ජාකාරයා මායාකාරයා කියා සිතන විට මේ සිතුවිල්ල නැති වී තවත් ස්වල්ප වේලාවකින් වෙනත් සිතුවිල්ලක් වශයෙන් පැමිණේ. එයද එන විටම අවබෝධ කළ විට එයත් නොපෙනී යයි. ප්‍රශ්නය, මෙසේ කිරීම නිවැරදිද? මේ සිතෙහි තරහක් ඇතිවිය හැකිද? එසේ නැතිව යණේන සියල්ල මෙනෙහි කර ලෝභ ද්වේෂ වශයෙන් ඇනලයිස් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න මැනවි. ප්‍රශ්නේ ඇහිමදී සංකර කරන තැනම ප්‍රකාශය බොහොම ලස්සනයි. කරගෙන යනකොට හිතවිල්ලක් එනවා. ඒකට හිත මොන දීපු ගම ආනපන පැත්තකට ගාලා හිතුවින් දාම ඒක නැති වෙලා. නමුත් ලැජ්ජ නැහැ. ඒක ගිහිල්ලා වෙන පැත්තකින් ආයෙකට එන්නේ. ඒ ගාම තමයි වෙන පැත්තකින් එනවා. ඒ විදිහට ඒකට එන්නේ වෙන මූණවලකින්. එතකොටත් දැනගන්නවා. මේකෙන් කරන්නේ අර හිතවිලි chain thoughts කියලා කියන්නේ එකින් එකට එකින් යන හිතවිලි මිටිය නැත්නම් ඉලපත වගේ තිබුණු කූරු මිටි දැන් කූර ගලවලා තියෙනවා. ඒක හිත ඉලක් වෙනවා. ඒක ටැකල් කරනකොට මම යන්නම් කියලා යනවා. ගිහිල්ලා අර පැත්තෙන් ආයෙකට එනවා. ඒකෙන් එන්නේ යා බලනකොට ඒත් යනවා. කරකිනවා. ඒ වගේ ඉතිවිලි මිටියම ආවනම් අපිට ඇනලයිස් කරනවා. දැන් එක එක තියෙන වෙංගලා. එතකොට එකක එකක කඩන්න පුළුවන් ස්වරූපේ නැත්නම් කොටු කරන්න ස්වරූපේ වැඩි. ඒ නිසා දැන් අපිට දන්නවා ආනාපානෙ ඉඳ ඉතිවිලක් ආවනම් ඒකට මොන දුන්නා නැති වුණා ආනාපානෙ ගියා. ආයෙත් බලනොත් මිනිහා ගිහිල්ලා නැහැ. ආපහු ඇවිල්ලා. ඒක තමයි නැහැ. ඒකට හොඳ පරණ කවියක් තියෙනවා. ගමරාලත් එක වෙච්ච දෙල්ලමක් මේ ගමරාල මේ නේද නගුලියක් රහිනවා. හැරෑ ඉනකොට ගමම අයියා සූඩයියෝ දෙන්නේ බදිනවලු දවල්ට කන්න. සූඩයි කරොල කියන එක දන්නවද? සූමා ගන්න ලංකාවේ දෙන જાතිය. ඉතින් එහෙම කරනකොට තම්බි මුදලා කෙනෙක් බඩු මිටි අරගෙන ගෙදෙට් වෙනවා වෙලා. එන්නේ කෑමක් ලැබෙයි කියන බලාපොරොත්තු වෙයි. මේ ගමරාල අන්තිම අර පරිමස්නේ කඳේ කරන්නේ කාටවත් කෑමක් දෙන්න කැමති නැහැ. ඉතින් අර මනුෂ්‍යයා බිලගා ඉඳගෙන ඉන්නවා
යන්නේ නැහැ. කඩුවක නඩාව මනුස්සයා එක්ක තේකක් දෙයි, එක්ක බුලත් එකක් දෙයි, එක්ක කැම ටිකක් දෙයි කියලා. ගමම අයිය කරන්නේ කරවලම ගදිනවා. ඉවර කරන්නේ නැහැ. ඒ පැත්ත පෙළනවා, මේ පැත්ත වෙනවා, ගින්දර දානවා කියලා ගින්දර අදිනවා. කොහොම කර කර ඉන්නවා ඉන්නවා. ඒකද අර මනුස්සයා මේ ගමයක් අර නගුලිහෙල රැහැලා තියෙන්නේ. ඒක රැහැරැහැ ඉන්නවා. ඉන්නොට තම්බිට තේරෙනවා වැඩේ ඇදෙනවායි කියලා. තම්බි කියන ඊට පස්සේ මේ ගමරාලේ නම් මං ගිහින් එන්නම් කියලා. ආව් වෙලා කියන්නේ රැහැ වෙන ගැටින් මේ. යා මේ වෙලා ගිහිල්ලා තියෙන්නේ යන්නේ කියලා. යනකොටම අර දෙන්නට සන්තෝෂයක් ඇති වෙනවා දැන් අපි. උත්සාහය හරියයි කියලා. ගමමායියා කියනවා බැදපු මාළු නොබැඳපුසේ හොඳයි මේ මා කළ උපමා කියලා ගමරාලට කියනවා. එතකොට ගමරාල කියනවා ඇහපු නගුල නැහැපුසේ හොඳයි මේ මා කළ උපමා කියලා දෙන්න අර කරවල දෙන කණ්ඩායම වල තම්බියා එනවා ගිය ගමනත් නොගියාසේ කලෙන් හොඳයි කළ උපමා කියලා මිනිහත් වෙනවා. එතකොට කරන්න දැන් නෑ සුළු දෙන්න කපලා දෙන්න. ඌතර යන්නම් කියලා මගට යන්නේ ආයෙ එන්න. මොකද හිතියොත් මේ දෙන්න මේ වැඩේම කරලා දිනනවනේ. හිතවිලි වල ඔන්න ඔහම එකක් තියෙයි. යන්නම් කියලා ගියාට යන්නේ නෑ. නමුත් අපි දන්නවා දැන් අපි චේන් තෝට් එකට අහු වෙලා නෑ. අපිට සාමාන්‍ය හිතවිල්ල කොටු කොටු කරලා කඩන්න පුළුවන්. මොකද්ද කියන්නේ මේ ප්‍රොෆෙසර්ගේ පොතේ මොකද්ද දාලා තියුණා නමක් මේ රිඩියුස් කරන්න කියලා workable unit එකට අඩු කරන්න. මොකද්ද කියලා තියෙන පොතේ ලියලා තියෙනවා එකක් අස්සේ නෑ. ප්‍රශ්නයක් එනකොට ඒක පුංචි පුංචි කැලිය වලට කඩන්නේ කියලා. කැඩුවට පස්සේ එක එකක් හැන්ඩල් කරන්න පුළුවන්. ඒ කියන්නේ isolate කරන්න ඕනේ. හිතවිලි කියන එක අන්තිම වංචනිකයි. ඒ කියන්නේ ඒකට මේ කිසිම සදාචාර පද්ධතියක් නැහැ. යන්නම් කිව්වට එනවා. ගිය ගමනක් නොගිය ආසේ හොඳයි මේ මාකල උපමා කියගෙන එනවා. ඉතින් ආයෙත් කියන්නේ ආයෙ කමන්නේ නැහැ. මේ වෙලෙත් අර වගේම සලකන එකයි තියෙන්නේ. ආයෙත් යන්නම් කියලා ආයෙත් එනවා. සද්දවලත් වැඩි තියෙනවා. වේදනාවෙත් තියෙනවා. සමහරට වේදනාව බල බල ඉන්නකොට ඒ වේදනාව හරහා ගියාගේ තේරෙනවා. සතුටකින් ආනාපාන දෙනකොට අන්න ආයෙත් සරයක් යනවා. හැබැයි ඒකකොට ජයග්‍රහී ඇඟීමෙන් තමයි අපි වේදනාව දිහා බලන්නේ. පරාජිත ඇඟීමෙන් නෙවෙයි. ඒකකොට වේදනාවට බය අපි වට කරන්නේ. නමුත් ඒක මේ නියුසන්ස් කරදරයක් විදිහට නැවත නැවත එන ගතිය තියෙනවා. ඒක ඒකකොට තමයි අර යෝගාවචරගේ හිත ආයුධ සම්න්නද්දයි. යෝගාවචරගේ හිත ලැස්ති. එතකොට හතුරුයි චර බලයක් නැහැ. හැබැයි ඒක ලැජ්ජ නැතුව නැවත නැවත එන ගතිය ඒ කෙලෙස් වල ස්වභාවය තමයි. ඒකේ ප්‍රශ්නේ මොකද්ද මට මතක නැහැ. සිතේ කිරීම નિවැරදිද? මේන් සිතෙහි තරහක් ඇතිලිය හැකිද? එසේ නැතිව යන්නේන සියල්ල සිතිවිල්ල මෙනෙහි කර ලෝභ ද්වේෂ වශයෙන් ඇනලයිස් කරනවා. ලෝභ ද්වේෂ වශයෙන් ඇනලයිස් කරන්න ගියොත් වෙන්නේ අපි කොන්සෙප්ට් දාගත්තා වෙනවා. එනේ ඒකේ සිතිවිල්ල හිතිවිල්ල වශයෙන් බලන්න ඉවර වෙච්ච ගමන් ආයෙ හිතිවිල්ලකට යන නිසා එක චිත්තක්ෂෙන් හරි ආනාපාන ගන්න. එතකොට මේ ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. ගිහිල්ලා එනකොට ආයෙ හිතිවිල්ලම එන්න තියෙනවා. නැත්නම් වේදනාව වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට එන දෙයට මුහුණ දීමේ මේ අපේ පසුබිමට විස්තර කරලා තිබුණ කොටස තමයි ඇත්ත. ඒක බොහොම සාර්ථකයි. ඒක හරි ක්‍රමයේ කියලා තමයි කියන්නේ. ඒ වුණාට අපේ හිතිවිල්ල තියෙන ලැජ්ජ නැති ගතිය, වේදනාව ලැජ්ජ නැති ගතිය අපි හිතන තරම් ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. ඒක බොහෝ රැලි මාලා නංගුමින් තමයි ටික තුනි වෙන්න පටන් අරගන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී හුස්ම රැලි දෙකක් පමණ පැහැදිලිව දකින්න විට අනවශ්‍ය බාහිර සිතුවිලි රාශියක් පැමිණ තව සෑහෙන වේලාවකට නැවත හුස්මට ફોකස් කරන්න අමාරු වේ. මෙවැනි අවස්ථාවල භාවනාව නවතා වෙනත් කාර්යයකට යොමු වෙමි. දිගටම හුස්මටම ફોකස් කිරීමට පහසු වෙන ආකාරයට යම් උපදේශයක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබට සාමාන්‍ය සම්ප්‍රදායන කරන කියන්නේ ගණනා ක්‍රමය. ගණන් කිරීමේ ක්‍රමය තමයි දන්නවනම් මට ඉන්නේ හුඟක් වලට සිතුවිලි කියන ප්‍රශ්නේ. ඒක ඉස්සලා හොඳට වෙන් කරලා අල්ලගන්නේ කියනවා. මට හිතවිලිද බහුල, සද්දද බහුල, වේදනාද බහුල කියලා යම් කිසි කෙනෙකුට පරීක්ෂාවෙන් අත්දකින් කියන්න පුළුවන් නම් මට සාමාන්‍යයෙන් හිතවිලිමයි කියන්නේ. හිතවිලිත් ඇත්තට අන්තර්ගතයක් නෑ, මෙසේජ් එකක් නෑ හිතවිලි නම්. හිතවිලි නැති ආනාපාන ගණන් කරන්න කියනවා. ආස්වාස ප්‍රස්වාස එකයි, ආසර ප්‍රස්වාස දෙකයි, ආසර ප්‍රස්වාස තුනයි කියලා 8ක් වගේ අදිෂ්ඨානය කරන 8ට යනවා, ආපහු එකට යනවා. ආයත යනවා 8යිකට යනවා. අන්නේම කරනකොට අර මේ හිත වැඩියෙන් එකට යෙදෙන වෙන නිසා අපි නැත්තම් කියනවා නම් හිත ඔකියුපයි කරන නිසා මේ වැඩකින් ඉතිවිලෙන්ටි ඉඩාඩු. අර පොල්ලත් බානකොට පොල්ලත් කරත්තේ ගණන් කර කර බාන්නේ. පොල් ගණන් කරනකොට බාගෙනවා වගේ වැඩක්.
නමුත් සමහර විටක මදි නම් ඒ වගේ මේ කියන්නේ ගණන් කිරීමේ ක්‍රමය හරි නමුත් මේක තව මොකක්ද කියන්නේ බූස්ටර් ඩෝස් එකක් දෙන්න ඕන නම් ඇතුළේන පිටේන කියලා ළඟ මෙනි කරන්න කියලා ඇතුළේන පිටේන ආයතනයක් ඇතුළේම ඇතුළේ නැතුනවා පිටේන එතකොට අර අතරක් නැහැ හිතවිලි ඔතරින් ගන්න හැබැයි එකේ සමාධියක් එන්නේ සමාධියේ බාධායි නමුත් සතිය පැවැත්වීම ටිකක් යන්න පුළුවන් ඊට පස්සේ හිතවිලිෙන්නේ නැහැ කියන නැත්නම් කිට්ටුවක නැහැ කියන විශ්වාසය ආවට පස්සේ ඇතුළේ වෙනවා පිට වෙනවා කියලා බාධා වැඩි නම් වාර ගන්න වැඩි කරනවා බාධා වෙන්නේ අඩු වෙනවනම් වාර ගන්න අඩු කරන්න සමාධිය වැඩෙනවා වැඩි කරන්න කෙලින්ම හිතවිලි වලට විරුද්ධව රණ්ඩු කරගෙන යන්න පුළුවන් ගැතිය දෙනවා මෙතෙන්දී ඒ නිසා නිකන් වාහනයක යනකොට පන්දක් අද්දනවා නම් අඩු ගියරයකට දානවා පල්ලමක් බස්සනවා නම් වැඩි ගියරයකට දානවා වගේ ඒ වාහනේ ලෝඩ් එකයි කන්දයි හැටියට ඒ පුද්ගලයා තේරුම් කරගන්න කොයි ගියරයකද යන්නේ කියලා අන්න ඒ වගේ හිතවිලි නම් ප්‍රශ්නේ ගණන් කිරීමේ ක්‍රමය තමයි අපිට සාමාන්‍ය කියන උපක්‍රම ගරු ස්වාමීන් වහන්ස භාවනාව තුලදී අනින්ද්‍රේ ප්‍රතිබද්ධ විඥාණය තත්වයටපත් වූ විට මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ යයි මෙනෙහි කළ යුතුද එසේ නැත්නම් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද මොනවත් නොකර පැය ගණන් සීසන් කරන්නේ මොනම දෙයක්වත් ඒක මේ තමන්ට ආවනම් සද්ද නැති වේදන නැති හිතවි නැති බාධන ආනාපානේ තියනද නැද්ද කියලා දන්නේ නැහැ හොඳට තැම්පත් ගැතියක් තියෙන කියන්නේ පේන්න තියෙන කිසිම සංඥාවක් නැහැ නමුත් හිත විතරක් තියෙනවා වගේ ආනේතරේ ආවනම් මේ தত্ত্বය අවුල් කරන්න එපා කිසිම දෙකින් සංකර ගන්න එපා එහෙම අදිස්ථාන කරන්න කියනවා මට මේක භාගයක් විතර ඉන්න පුළුවන් කියලා හිතනවනම් විනාඩි 40කට විතර අදිස්ථාන කරන්න වෙනවා පොඩ්ඩක් වැඩිපුර දාන්න එතන 40ක් ගන්න පුළුවන් නම් 45ක් 50කට අදිස්ථාන කරන්න කියනවා මේ කියන්නේ ඔටෝ පයිලට් එකෙන් දානවා වගේ එහෙම මෙ යන්න ආරිනවා ඔය යනකොට ඒක ඒ අදිස්ථානේ හරියට වැඩ කරා නම් ඒ අදිස්ථානදී ගැන කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ සමාජයට බාධා කරන්නේ එහෙම යනකොට ඔය නෑයි කිව්වට දැන් ආනාපානේ තියෙනවායි කියලා ලාවට ආයේ පේන්න ඉඩ තියෙනවා. ඒ පේන්න තියෙනවනම් ඔප්ෂන් දෙකක් එනවා. ඒ පේන ආනාපානේ රිද්ම් එක පේනවනම් ඒක අල්ලන්න, හැපෙන දේ පේනවනම් හැපෙන තැන අල්ලන්න. නැත්නම් ආනාපානේ දිගේම යනකොට අර කියපු සමාධි මට්ටමේදී ගැඹුරු මට්ටමකට බස්සනවා. බස්සනකොට ආයේ නැතිලා යනවා. මචනවාසි කියන එන ඔය නැති වෙන දැන් ඔය කියන නැති වුණාට මේ යම් පැය භාගයක් විතර. ඒකත් සත්‍ය එක නම් පැය භාගයයි අසත්‍ය එක නම් විනාඩි 5 10 කවුද ආයෙත් පේන අනබන්. ඒක දිගේ බැසම ඊට වඩා ගැඹුරු ලේයර් එකට යනවා. ඒ නිසා මුලින්ම අපි කොම්ප්‍රොමයිස් කරන්නේ එච්චරම සමාධිමත් හිතකින් නෙමෙයි තැන්පත් හිතකින් නෙමෙයි නිසා එලාදී ආනබන තිබුණාට අල්ලා ගන්න බැරි කම තියෙනවා. හොඳට ගැඹුරට යනකොට ඉස්සලා නැහැ කියපුවක පේනවා. ආයෙමනම් ඊට පස්සේ ඒක දිගේ කියලා ඉපදී ගැඹුරු මට්ටමට යනවා. ඒක නිකන් මෙහෙම බස්ස යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා හිත සියුම් වෙන්න මේ නැහැ කියපු සංඥා තියෙන මට්ටම පේනවා. ඒ කියන්නේ සංවේදී භාවය. ඉන්ද්‍රංගේ ප්‍රණීත භාවය කියන වචන අපි පාවිච්චි කරන්නේ ප්‍රණීත වෙන්න සංඥා වැටෙන්න පටන් ගන්නවා. හැබැයි යුවා හැම දෙයක්ම දරා ගන්න බැරි බාධාකාරී නෙමෙයි. තියෙන බව දැන ගන්න පුළුවන්. එන්නේ විදිහට යන්න ඕනේ පුළුවන් තරම් ගැඹුරට ගියාට පස්සේ තමයි එයින් එන කෙලසෙන ගතිය, පීඩා කරන ගතිය නැතුව ඒක නිකන් මේ සුද්ධ ධර්ම වශයෙන්. අපි කියන්නේ ඔය වචන විග්‍රහ කරනකොට ධර්ම කියන වචනේ අපි පාවිච්චි කරන්නේ හොඳ දේවල් වලට. නමුත් සර්වඥාන්සේ එහෙම නැහැ. සර්වඥාන්සේ නීවරණ වලටත් ධර්ම කියලා පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ධර්මානුපස්සනාවට යනකොට නීවරණ තියෙන බව දැන ගැනීමත් සංතං වා අජ්ජත්තං කාමච්ඡන්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන් දෝත්පජානාති. තමන්ගේ సంతානේ මේලයි කාමච්ඡන්දේ තියෙනවනම් මගේ හිතේ කාමච්ඡන්දේ තියන්නේ ඇයි දැනගන්නකොට අපි දකින්නේ කාමච්ඡන්දේ ධර්මතාවයක් විදියට. ඒ මුලමදාගේ දකිනවා. ඒ වගේ මේ ආනාපානය කියන අයි උච්චාවච භාව දෙක නැති වුණාට ආනාපානේ මුල් මේ මූලික පැවැත්මක් යට තියෙනවා. ඒක නිකන් being just being. එහෙම නැත්නම් මේ ඉන්නවා. බල නැදලා නැහැ. කලන්ත වෙලා නැහැ. සිහි නැති වෙලා නැහැ කියන්නේ මොකද්ද මේ datum line එකක් යනවා. ඒක ඉස්සෙල්ලා අහුවෙන්නේ බොහොම ගොරෝසු මට්ටමක්. ඒ මට්ටමේ ආනාපානේ නැහැ කිව්වට හොඳට බලන එක පේන්නේ තියෙනවා.
ඒකත් මට්ටමට බහඳ ආයෙත් බලනකොට නෑ කිව්වට තවත් මට්ටම් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ගැඹුරුම මට්ටමට යන්නේක තමයි හිතට හුඟාක්ම සුවය ලැබෙන තැන, පස්සද්ධිය පහළ වෙන තැන, කාය සුවය, මානසික සුවය ගෙන දෙන තැන. ඒ නිසා පුළුවන් තරම් ගැඹුරටම ගිය තරමට ධර්ම ධර්මතාවයෙන් බලන්න පුළුවන්. මගේ ධර්ම, මගේ කය, මගේ වමේ වේදනා, දකුණේ වේදනා, ඇඟේ වේදනා වගේ නැතුව වේදනා දිහා අනුන්ගේ හැකියාවක් වගේ, අනුන්ගේ දෙයක් වගේ ලැබ් එකකට ගිහිල්ලා පරිශ්‍රණයක තියෙන අමුද්‍රව්‍ය අධ්‍යා බලනවාගේ බලන්න පුළුවන්. ඒ නිසා ඒකදී ඔය ඥානාරාම සාංශින්නකොට මතක් කරපු දෙයක් තමයි, මට කියපු දෙයක් තමයි, කාගේ හරි කමටහනකට අහුම්කම් දෙනකොට කවුරුද ඇවිල්ලා ප්‍රශ්නයක් තමයි කියනවා, උපදේශයක් බලාපොරොත්තු වෙනවා. දැන් කමටහන සුද්ධ කරනකොට තමන්ට යන්න පුළුවන් අන්තිම ගැඹුරු සමාධියට යන්නේ. ඉන්නකොට ඒ පුද්ගලයා ඉතින් අර තතන කොහොම කොහමරි මේ කියන්න හදන්නේ මේකයි කියන එක තේරෙන්න පටන් අරගන්නවා. අපි මේකට හුමිට දෙන්න කියොත්, අතරමැදී දාන්න කියොත් අර පුද්ගලයාගේ අර ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම බාධා වෙනවා. එතකොට මඟදී අර මේක අපි අවුල් කරාවි. ඒ යන්න අරින්නවා. ඉතින් ඒක අමාරුයි. ඒ කියන්නේ මේ සංනිවේදනයේදී එක පැත්ත නිස්සද්ද වෙනකොට අනිත් පැත්ත කෝල වෙනවා සමහරලා. ඉතින් හුමිට ජීම් කරනවා. ඇයිසොත් හොඳම වැඩේ නම් පුළුවන් තරම් බස්සන්න කියලා. ඉතින් ඕක ඇත්තටම ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කිව්ල තියෙනවා 1939 දී කවුන්සලින් කරනකොට තමයි ළඟට කවුරු හරි ආවොත් ඒ පුද්ගලයාට හොඳට විවේකී වෙන්න ඇරලා එයාට කතා කරන්න හරින්නේ කියලා. කොච්චර කතා කරනවද කියනවනම් එයාගේ මේ unconsciousness එක එළියට එන්න හරින්නේ කියලා. ඊට පස්සේ එයා ඒක තව එම්ෆසයිස් කරන්න කියලා දෙනවා. අහන කෙනා conscious mind එකකින් අහන්න එපා, unconscious එකටම යන්න දෙයි කියලා. එතකොට unconsciousness එකකින් අර unconscious එකට bridge වෙනවා කියලා. ඒක තමයි healing එක කියන්නේ. ඉතින් ඒක ඒ කාලේ හිටපු ගෝලයේ තේරම් ප්‍රතික්ෂේප කරලා කියනවා කොහොමද unconscious එකකින් අහන්නේ කියලා. බුදුජානනාදී කියලා තිබුණේ කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන් කියලා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඒ ලියපු ලියමන ගෝලෝ ටික තේරම් ප්‍රතික්ෂේප කරලා. දැන් ඔය මාර්ක් එප්ස්ටයින් අර ඒ පොත ලියනකොට එයා මේ පොයින්ට් එක අල්ලගෙන කියනවා මෙයාට ඩීප් ඉන්සයිට් එකක් තිබිලා තියෙනවා. නමුත් ඒ ළඟ ඉන්න කට්ටිය කියලා තියෙනවා අපි ඒ කියන දෙයට හුමිට දෙන්නේ නැත්නම්, පත් උත්තර දෙන්නේ නැත්නම් ඇහිල්ලක් වෙන්නේ නැහැ කියලා. ඇත්තට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන නියම ඇහිල්ල සිද්ධ වෙන්නේ උඹ අන්තිම අගියට යන්න පුළුවන් උපරිම සමාධියට ගියාම කියලා. ඒ නිසා ඇත්තටම මෙතන තියෙන මේ උණුසුම, සිසිලස, වේදනාව, කම්පන, චංචල සේරම මෙසෙන්ජර්ස්ලා. අපිට මොකද්ද කියන්නේ ඉන්නේ? එනකම් මේ අනිත්‍යතාවයේ කියාපාන අනිත්‍යකාවේ මුර දාලා කියන්නේ ඉන ධාතු මනසික ආරයෙන් මෙසෙන්ජර්ස්ලා. අපි එකට අහුම්කම් දෙන්න ඕනේ හැකිතාක් නිස්සද්ද මනසකින්. හැකිතාක් නිශ්චල මනසකින්. හැකිතාක් සමාධි මනසකින්. හැකිතාක් සමත මේ සති මනසකින්. ඒ නිසා මේ එන මෙසෙන්ජර්ට එන්නේ එන එකගේ පණිවිඩයට අතුරු කතා දාන්න එපා. ආපෙකට ෆුල් දෙන්න අරින්න. ඒක නෙවෙයි අමාරුම දේ. අපි හිතනවා එතකොට එයාට සැලකුවේ නෑ වගේ. මොනවාර කියනකොට හුමිටි දුන්නේ නැත්තම් එහි ආඳුන්නේ. එහි ආඳුනේ කියන්නේ ඉස්සර ඉන්නවනේ හමුතු කෙනෙක් බණ කියනකොට එහි ආඳුනේ කියන්නේ ළඟනේ තියෙනවා. එහෙය කියලා කියන්නේ. මොකද එහෙම නැත්තම් මේ හාමුදුරුව බණ කියනකොට කට්ටිය බුදි. ආයිබුව කියන්නේ බලියකට. කොළින් වල බලියරනකොට ඉතින් මේ ඒ මනුස්සයා කරන්නේ අර බලි අපි ලං මේ ඒකට මහසිදායෝ කියලා කියනවා ලංකාවේ බණ කියනකොට හොඳ පැත්තක් කියලා දෙන්නේ. කොයිම වෙලාවක හරි සභාවට මේ බණ නිසා, ධර්මය නිසා, භාවනන්දා නිවන් සැප ලැබේවා කිව්වොත් ඔක්කොම සාදු කියන එක ලංකාවේ හොඳ පුරුද්දක්. ඒක බුරුම රටේ නෑ. ඒ නිසා ඊයත්තු මේ කොතනක තැන හරි පරිච්ඡේදයක් ඉවර කරලා නිවන මතක් පුළු ගන්නකොටම සභාව ප්‍රතික්‍රියා කරනවායි කියලා සාදු සාදු කියලා. ඒ වගේ තමයි අර බලියේ ස්තෝත්‍ර ගාථාවක් ඉවර වෙනකොටම ඒ තේන සත්‍ය වචන සුවත්ති හෝතු කියන මේ සත්‍ය වචනේ බලේ සූපත් වේවා කියලා ආයිබෝවා කියනවා. ඒ වගේ තමයි බණ කියනකොට සාමාන්‍යයෙන් එහෙයි කියනවා. එහෙයි ය කියලා. ඉතින් අර දෙන්නේ කතා කරනකොට එක්කෙනෙක්ගේ ෆ්ලෝ එකට අනිත් එක්කන අතුරු කතා දැම්මොත් අරයට මේක කියන්න හම්බෙන්නේ නැහැ. අපේ ඉන්නේ ඩයග්නොසිස් එක හරියන්නේ නැහැ. මේක හැබැයි සමාජ මාධ්‍යෙම කෙරෙන්නේ නැහැ. කරපුවම අනිත් එක නැහිතන්නේ මේ
ගණන් නොගෙන හිටියා වගේ කියලා. හැබැයි කොමියුනිකේෂන් එක යන්නේ එයාගේ අන්කොන්ෂස් එකයි මෙයාගේ අන්කොන්ෂස් එකයි. ඒ සඳහා අහුම්කන් දෙන්නට විතරයි කන්ට්‍රෝලින් පවර් එක තියෙන. අර එයා ඉන්නේ ඉමෝෂන් එක. එයා ඉන්නේ mentally imbalance situation එක. අන්න ඒක එන්න ඇරියොත් කැටාසිස් කියලා කියන්නේ එයාගේ තියෙන ඔක්කොම එළියට දාන්න ඇරියොත් අනිවිද දුන්නාට පස්සේ එයා යන්නේ සතුට සිතින්. ඉතින් ඒක නිසා අපි ළඟට එන වේදනාවක් කම්පනියක් චංචලයක් ඕනම දෙයක් එන්නේ මෙසේජ් එකක් අරගෙන. මොකද්ද කියන්නේ මෙසේජ් එක? මම අනිත්‍යයි කියන්නේ. නායක සමිඳුන් මා බණ ඥානරාම සාර කියනවා මේ හතර මහා ධාතුන් මෙච්චර තමන්ගේ අනිත්‍ය භාවය මුරගාලා කියද්දී අහන්න ඉවසන්නේ නැහැ නේ යෝගාවචරය. මගට එනකොට වේදනාවක් නැති කරන්න කතා කරනවා. වාගයක් කොහොමයක් කරන ද්වේෂයක් ආවම මේක නොවිලියත්ත කියලා පිහඬ උත්සාහ කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒක වුණා හොඳයි නොවුණා කියලා ජජ් කරන්න හදනවා. ඒක නිසා වෙස්ටිගේ කියන්නේ evenly suspended attention එකකින් response එක බාර ගන්න. ඒ වගේම non judgmental non judgmental observation එකක් දෙන්න කියලා. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක තමයි අමාරු දේ. ඒක නිකන් සාමාන්‍ය ලෝකයට පෙන්නේ පැසිවිටි එකක් විදියට. දැන් ප්‍රතික්ෂේප කිරීමක් විදියට. දැන් එතන තමයි depth එක තියෙන එක බුද්ධ දේශනාවේදී ඒ බුදුරජාණන් වහන්සේගේ මේ චර්යා පද්ධතිය වෙන්නනවා යමක් හරිනම් උදේනාජ රෙස්පොන්ඩ් කරන්නේ නිසද්ද බාහිර. උදේනාජ ළඟට ගිහලා යමක් කවුරුහරි ආරාධනා කරොත් ස්වාමීන් වහන්සේ අපි හිත දාහනෙට ආරම්භනවායි කියලා ඒක අපි බඳරාගෙන කරනවා නිසද්ද වුණා නම් ඒ කියන්නේ බාරගත්තා. රිමාක් තිබුණොත් විතරයි කතා කරන්නේ. අපි නෑ අපේ රිමාක්ස් තිබුණා නැත්නම් කතා කරන්න එක තියෙනවා. ඒ හොලන්ඩ වල මම ගියා ඔය ගිහි කාලේ ඔප්ෂන් ග්‍රවුන්ඩ් එකට. ඔප්ෂන් ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ බඩුව ඉස්සරහින් තියෙනවා මල් පැල. බේන තියෙන ඔක්කොම බයස්ලා ඉස්සරහින් ඉනවා. මේ පැත්ත දෙන්නේ කන්ට්‍රෝලින් යුනිට් එකේ ඉනවා කම්පියුටර් දිනා තිබුණේ නැහැ. මම ඔර්ලෝසුවක් තියෙනවා. ඔර්ලෝසුවේ 12 ඉඳලා කට්ට වැටිගෙන යනවා. බිට් එක පටන් ගත්ත ගමන් ඔර්ලෝසු වැඩ කරන්න පටන් ගන්නවා. කාට හරි ඕන නම් Tamange price එකට එනකොට ආන්නගේ බට් එක තියෙනවා press කරන්න ඕනේ. press කරපුවම එයාට එයාගේ ඔර්ලෝසු හිටිනවා ඒතන. ඊට පස්සේ full load එක ගත්තා නම් ඒ deal එක ඉවරයි. ඊගා deal එක ආපු ගමන් බඩ් වෙන්නවා. ඔර්ලෝසු වලට 12ට ගත්තා. වැටි එකගෙන යනවා. කවුරු හරි press කරේ නැත්තම් දෙමුට වැටෙනවා. අන්න ඒ වගේ අපේ සාමාන්‍යයෙන් වෙදින කතාවල කවදාකවත් අපි මේ කීන දේ අහන්න විවේක නැහැ අතුරු කතා දාන්න. එහෙම නැත්නම් ජජ් කරන අතරමැදි ඒකෙන් තමයි කතාව කෙරෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන් ගන්න තියෙන්නේ මේ වේදනා සංඥා දෙක මතු වෙනකොට එයාට නිසි නින්නේ මුලැමැදාක පෙන්නලා යන්න අරින්ද දෙන එකයි කියේ. වේදනා කන මුලැමැදාක බලනවා. සද්ද ගතියක් ආවන මුලැමැදාක බලනවා. බුරුල් ගතියක් ආන මුලැමැදාක බලනකොට ඒ සම්පූර්ණ පණිවිඩය අපිට එනකොට වේදනාවව සද්දයව හිතවිල්ලාවත් මේකේ අනිවාර්යම ඇතිවීමක් පැවතීමක් සහ නැතිවීමක් වෙනවා. අනේකෙම පොදු ගතිය දකින්න පුළුවන් වෙන්නේ බොහෝ දිනක් ඇවිල්ලා රඟපාලා යන්න අරින්න ඕනේ. ඔක්කොම රඟපාන්නේ එකමයි. ඇති වෙනවා උණුසුම ඇවිල්ලා රත් කරනවා යනවා. සිසිල තේනවා ඇති වෙනවා සීතල කරනවා යනවා. තද ගතියනවා තද කරනවා අරගෙන යනවා. අනේ විදිහට හැම කෙනාම නටනකොට shift එකක් සිද්ධ වෙනවා පෞද්ගලික ලක්ෂණේ ඉඳලා පොදු ලක්ෂණයට ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ වල ඉඳලා සම්පති ලක්ෂණයට මාරු වෙන එක. කොතනකදී හරි අපි ඉන්ටර්වියු කරොත් අපි අතරමැද වුණොත් මේ සම්පූර්ණ රඟපෑම දැක්කේ නැත්නම් අපි ගන්න තීන්දුව කවදාහක්වත් යථා භූතයේ දැකලා ගන්න තීන්දුවක් නෙවෙයි අතරමැදදී කඩලි කැඩීමක් නිසා. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකින්න. කවුරු හරි එනවනම් මේ සම්පූර්ණ මැසේජ් එකට එන්න ඉඩ අරින්න. ඒක ලේසි නෑ. මොකද හේතුව අපි අර මම ආයේනේ තර්ක මනස ඒ වගේම මේ මනස් කියලා හිතාගෙන යා කියන දේට උහු මිටි දෙන්න හදනවා. ඒක හවගම මේක මේ කලරේෂන් එකට යනවා. ඊට පස්සේ ඇත්තටම අපි කියන වචන මේ සම්පූර්ණ පූර්ණ අවබෝධයකින් කරනව නෙවෙයි. භාගයට තැම්බිච්ච අල. එහෙනම් නැත්තම් අර විමල තකර කතා කරලා ආශයන්නේ අමුඹ කරවයි. ඉදී ඉඳලා ඉවර වෙන්නේ ඉස්සලා කණ්ඩා හදනවා. එතකොට අමුඹ තමයි කන්නේ දත් ටික වැඩනවා. එහෙනම් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඉදිලා ගියා නම් හොඳ මෙහෙරි ඵලයක් වෙන්නේ නැ නුනේ. ඒ හැම ධර්මයකම හොඳ වේවා නරක වේවා රූප වේවා අරූප වේවා මූල කර්මස්ථානේ වේවා බාහිර වේවා හැම එකෙම එකම මැසේජ් එකක් තියෙනවා. ඒ හැම දෙයක්ම ඇවිල්ලා තමගේ ගතිය පාලා නැති ගෑන. ඇතිවීමේදී සහ නැතිවීමේදී කියලාම සමානයි.
මැද පිටකොන්දේදී විතරයි ඉන්ට්‍රින්සික් කැරක්ටර් එක පෙන්වන්නේ, පර්සනල් කැරක්ටර් එක පෙන්වන්නේ, ස්වභාව ලක්ෂණය පෙන්වන්නේ, අත්‍යන්ත ලක්ෂණය. ඒක ඇල්ලුවොත් අපි සෙක්ටේරියනිසම් වලට වැටෙනවා. මුලමැදක කියන තුනම වුණොත් සියල්ලම සමගතිය දකිනවා. එතකොට අපි බෙදා ගන්න වාද වේද නැහැ. අපිට අර අවශ්‍ය කරලා තියෙන්නේ ඒකදී තේරවාදී හඳුනාගෙන තියෙනවා මෙන්න මෙහෙම එකක් එක සමානලාට ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඇතිවීම පැවතීම නැතිවීම කියන චිත්තක්ෂණක විදිහට අපි ගත්තොත් ඔය නෑතිකදීව කඩාගත්ත ඔය ක්ෂණ භංගුරත්වය නුපුහුණු මනස දකින්නේ මැද විතරයි ගොරෝසු දන විතරයි මුල දකින්නෙත් නෑ අර දකින්නෙත් නෑ පුහුණු කරන්න මැදයි මුලයි දෙක දැකීමේ හැකියාව ඇති වෙනවා ඉතින් තවත් පුහුණු කරනකොට මැදයි මුලයි අගයි කියන තුනම දකින්න පුළුවන් තත්ත්වය කියනවා. මෙන්න මේ තුන තමයි මැද විතරක් දකින්න එක නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. මැදයි මුලයි දකින්න එක පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. මුලයි මැදයි අගයි තුනම ඉස්සල්ලාම දකින්න අවස්ථාව සම්මසන ඥාන කියනවා. මේ තමයි අපි විපස්සනාට පුරුදු කරන්නේ. එතෙන්ද යනකම් මේ පුද්ගලයා ගත්ත මේ සතිය සමාධියත් අඛණ්ඩව ගෙනිච්ච නැත්තම් හිත විපස්සනාට වැටෙන්නේ නැහැ. ඇත්තටම මේ ටික ෆිසික්ස් එක නිකන් සාමාන්‍යයෙන් සුද්ධ භෞතික විද්‍යාව ඇති ඒක කෙරෙන්නේ මේ ඇති කරගත්ත සමත පදනමක ඒ සමත සමාධිය සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන් ඒ නිසා යමක් දැක්කම ඒ දැකපු දෙයම නැවත එන්න ඇරලා ඒ දැක්ක චිත්තක්ෂණයට දැක මන්ත්‍රමන චිත්තක්ෂණයට කලින් ඒක දකින්න එක ඒක තමයි අප්‍රමාදේ කියන්නේ සතිය කියන්නේ තව සැරයක් බලනකොට ඒක තවත් ඊට එන්න කලින් දැක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා මේක ඉතාම තදින් පාවිච්චි කරනවා වෛද්‍ය විද්‍යාවේදී රෝගයක් අල්ලනකොට රෝග ලක්ෂණ හොඳට මතුවෙච්ච වෙලාවදී රෝගියා පරීක්ෂා කරලා එනේන රෝගීන්ගේ එච්චර උග්‍ර නොවිච්ච රෝග ලක්ෂණ දකින්නක දකින්නකොට වෛද්‍යවරට සෑහෙන ඉතිහාසයක් හොයා ගන්න පුළුවන් වෙනවා තවත් වෙනකොට එච්චරවත් රෝග ලක්ෂණ මතුවෙච්ච නැති කියන දකින්න දකින්න රෝගී සුව කිරීමේ හැකියාව වැඩි වෙනවා පුංචි කේතකින් සුව කරන්න පුළුවන් වෙනවා එතකොට තමයි මේ විස බීජේ ලයිෆ් සයිකල් එක අල්ලන්න පුළුවන්. එතකොට ප්‍රෙඩික් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අන්තිම දකින්න නිසා තේරවාද ක්‍රම විශේෂම අටුවා සාහිත්‍යයේදී අපි සංසිද්ධියක දකින්නේ මැද විතරයි. ඒ සංසිද්ධියම දහස්වර බැලුවොත් මුලයි මැදයි දැකීමේ හැකියාව හම්බ වෙනවා. ඒත් නැතර වෙලා නැවත නැවතත් භාවිත බහුලීගත කරොත් මුලයි මැදයි අග තුනම දැක්කොත් ඒක ගෙනියනවා ඊගාවට ඕනම දෙයක මුලයි මැදයි අගයි කියලා තුනක් තියෙන බව දැනගත්ත ගමන්ම දේවල් අතර තියෙන choice එක choose කරන ගතිය බෙදන්නේ ගතිය අරකට මේකට preference දෙන ගතිය නැති වෙලා යනවා කියන්නේ ඒක තමයි මේ මුලමැදාග තුන දකින්න මට්ටමට එනේන වස්තුවක හොඳ නරක ඕන දෙයක මුලමැදාග දැක්කම ඒ දේවල් පිළිබඳව මැද විතරක් දැකලා කරන විනිශ්චයකට වැඩිය බොහොම යාදෙන විනිශ්චයක් කරන්න පුළුවන් කියලා කියනවා. එින්නම් ලුවාන්තරන් නැවතිල්ලේ සිද්ධියට උත්තර දෙන්න ඉස්සෙල්ලා සිද්ධිය අවබෝධ කරගන්න කියනවා. නැත්නම් ගාණක් හදන්න ඉස්සෙල්ලා ගාණ හොඳට කියවන්නයි කියනවා. හොඳට කියවලා 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 ගාණ තේරුම් ගත්තොත් එහෙනම් හරි ලේසි උත්තර දෙන්න. ඒ නිසා ගාණ දැක්කම කලබල වෙන්නේ නැතුව කියෝකේක නැවත කියවන්න. මේක සාමාන්‍යයෙන් ඔය අපිට ජීවිතයේ පළවෙනි වතාවට බරපතල ප්‍රශ්නයක් ආවම අපේ ඔළුවට වැදිච්චාම ඒකෙකින් අර කැරකැයි ඉන්න බං. ඉතින් ඒකට තර්ක මනසෙන් කියනවා මේකට මෙහෙම කෙරුවොත් හොඳයි මෙහෙම කරුවොත් තේ විකල්ප දෙකක් තුනක් තියෙනවා. ඒ වුණත් ඒකකින් දන්නවා මේක අන්තිම උත්තර නෙමෙයි කියලා. මොකට වැය හිණෙම තෝ කල්පනා කරන්නේ. උදේ වෙනකොට යම් කිසි මට්ටමකට ඕකෙට උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒත් නරකයි යන්නේ. ඊට පස්සේ අනිද්දාවසේ දැන් සිද්ධියේ නැහැ. බැක්ලෑෂ් එක තියෙන ඉතින් හිතේ කරකවෙනවා. එතකොටින් බොහෝ සිද්ධි නිසා මේක ටිකක් අනිද්දේවල් අතර දෙයක් බාඩපත් වෙනවා. නමුත් රිදෙන එකක් නම් ඒ ත්‍රාඩ මේක වැඩ කරනවා. බහුවිද උදේ වෙනකොට ඒක වැඩි හොඳ ප්‍රෙසිපිටේට් වෙච්ච උත්තරයක් කරනවා. නේද රාත්‍රී 2 3ක් ගියාට පස්සේ ප්‍රසන්න උත්තර දෙනවා. නමුත් තුඟ දෙනෙක් නැත්නම් අපි ආශය කරන කට්ටිය කියනවා එච්චර බලබලා ඉන්න බෑ දැන් උත්තරේ වනේ. අන්නේ තකුමුක්කේ තමයි ඉතින් කොරස් කටේවත් අදලා ගන්න බැරි අවුලකට ඇති වෙන්නේ. භාවනාවේදී ඉස්සල්ලා මේක දැක්කට පස්සේ ඒක සාක්ෂාත් කරන්නේ කරන්නේ සිද්ධි ලක්ෂ ගණනක් යනවා යනකොට යනකොට තමයි සිද්ධියක මුලමැදාක දැක්කයි කියලා කියන්නේ ඒ කියන්නේ සෑහෙන සිද්ධිය අපි වශී කරගත්තා කියලා අපි ඒක මාස්ටර් කරයි කියලා ඒක නිසා සිද්ධි ගණන අඩු කරලා හැම සිද්ධියම මුලමැදාක දකින මට්ටමට යන්න නැවතිල වැඩ කරන්නේ හැමදාම
නියපොත්තෙන් කඩන්න පුළුවන් හරිය තියෙද්දි පොරවට කපන තරමට යනකම් ලොකු වෙන්න දෙන්න එපා. ඊට වැඩි පොඩකට කලින් අල්ලන්න. අල්ලනකොට මේ පැද්ද බල් යාම ලප්ට් වෙලාම කඩන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. මේ ප්‍රශ්නට අදාළ නෙමෙයි ටිකක් දුර දිග ගියා මේ කතාව. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාවෙන් මට සමාධිය ලැබේ. එවිට ධානවලට ඉබේම යනවාද නැතිනම් දැනගෙන යවනවාද යනු පහදා දෙනු මැනවි. ඉබේ හෝ උමනාවෙන් හෝ යන හැටිද පහදා දෙන මෙන් ඉල්ලා. ඒකට සාමාන්‍යයෙන් අර මට මතකයි මම මේ ලොකු සාංශික ආනාපාන සති නෑ පළවෙනි පොතේ. ආනාපාන සති පළවෙනි පොතේම නෑ දෙවෙනි පොතේ. දෙවෙනි පොතේ ඉච්චරම මේ පිරිසත්තරට දුන්නේ නැහැ. මොකද පළවෙනි පොතේ තමයි තියෙන මූලික උපදේශ ටික. දෙවෙනි පොතේ පෙන්ලා දීලා තියෙනවා මේ උපචාර සමාධිය ඉඳලා හිත අර්පණ සමාධියට වැටෙන හැටි පිළිබඳව අවශ්‍ය කරන මේ theory knowledge එක පොත්පත්වල. ඇත්තටම බුද්ධ වචනේ මොනවා කිසිම තැනක නැහැ. සමහරට අටුවාවක හෝ ටීකාවක තමයි සඳහන් වෙන්නේ. මේක සඳහන් වෙන්නේ පටිසම්භිදා මාර්ග අටුවාවේ. පටිසම්භිදා මාර්ගයේ සාමාන්‍යයෙන් හිතන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ දේශනා කියලා. ඒක සඳහන් කරලා තියෙනවා ආනාපාන සති භාවනා කරනකොට සමතෙන් ගෙනියන්නේ ගහක් පැත්ත වැටලා තියෙන ගහක් හරස් කීටෙන් කපන උපමාවක් දෙයි. ඊළ සාරිපුත්‍ර සාංශ කියනවා සමත වශයෙන් ආනාපානේ බලනවා කියලා කියන්නේ හරස් කීට විතරයි බලන්න ඕන. එච්චරයි. ගහදියා බලන්නත් එපා, කපන මිනිහ දිහා බලන්නත් එපා, රත් වෙන කම්පන චංචල මොකක්වත් බලන්න එපා. කීට දිහා බලන්න. ඒ කියන්නේ හොඳටම විශ්වාසයි මෙතන ස්ට්‍රයික් එලිමන්ට් බලන්න කියලා. කියන්නේ නැත්තම් ආරම්භනේ බලන්න. එහෙන බලන යනකොට මේ අරමුණට කියත එහාට මෙහාට අනේක අපි බලාගෙන ඉන්නා වගේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇස් දෙක වහගෙන බලාගෙනකොට අපි ටිකෙන් සද්ද වලින් වේදනා වලින් හිතිවිලි වලින් දුරස් වෙන්න වෙන්න අරමුණයි හිතයි අතර බාධක ධර්ම නැති වෙනවා. මේ මූණට මූණ දැම්ම වගේ හිතෙනවා. ඒ කියන්නේ අපි කණ්ණාඩියකින් බලනවා කණ්ණාඩිය දැල්ල බැඳලා නැහැ පිසිදි. අතනෙන් දුදුමක් නැහැ. හොඳවට කණ්ණාඩියෙන් පේනවා. එතකොට අපිට හොඳක් ලාපයක් හරි කුරුලාවක් හරි තියෙනවනම් හොඳට ලං කරලා බලන්න ඒ බලන වස්තුව පිරිසිදු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අරමුණ හිතයි අතර ඊට අඩුවෙනකොට ඒ රූප ධර්ම හුස්ම යහට මෙහාට යන එකයි මෙනෙහි කරන හිතයි දෙක එකම කම්පන වේගෙට එන්න ඕන. ඒ දෙක අතර හිත පිට අරීමේ දුවදුවා සමතයෙන් සමාධිගත නොවි අවශ්‍ය කරන අප්‍රමාදේ ප්‍රමාද නැති ගතියත් එක්ක හරියට පැරලල් යන්න පටන් ගත්තාම ඒකට අහගියට ආරමුණේ හිත අලවලා තිබ්බා වගේ මතු වෙනකොටම දැක් ගන්න පුළුවන් නැති වෙනකොටම දැක් ගන්න පුළුවන් හිස්තන දැක් ගන්න පුළුවන් ප්‍රසවාසය දැක් ගන්න පුළුවන් අන්නේ මේ යනකොට මේ දෙක අතර ඉඩ අඩු වෙනවා උච්ඡන්න වෙනවා ආසන්න වෙනකොට ඒක දැනකදී ඒ ආරමුණේ චුම්බක ශේෂ්ත්‍රයට හිත ලඟුණා වගේ කාන්ද මැද ගන්නවා වගේ ගතියක් තියෙනවා. එතන ආරම්මනේ චිත්තං විවර්තති උපේක්ඛා සන්තාති කියලා කියනවා. දැන් ආරමුණ කොච්චර ලඟුණාද කියලා කියනවනම් ඕනම දෙයක් ඕනටදී ලං කරලා බැලුවොත් ඒකේ ලකුණු දැනගන්න බැරි වෙනවා. ඒක ආනපනේ අඳුරන්න බැරි වෙනවා. ආස්වාසයද ප්‍රස්වාසයද කියලා නමුත් හුස්මේ ඉන්න බව දන්නවා. ආහනේම ලං කරන යනකොට ඒක වේලාවක ආරමුණ නොපෙනුනාට කමක් නැහැ. මගේ සතිය තියෙනවා. මම දිගට මිදිරිය බලනවා කියන්නේ ඒ ගත්ත විදිහට ලං කර කර යනකොට සමහරදී හර්ගිය බවට ලකුණක් වශයෙන් ආලෝක සංඥා වෙන්න පටන් අරගන්න බොහෝ කෙනෙකුට. නමුත් ඒක මෙහෙමමයි කියලා ජීවිතුමයි කියලා දෙයක් නැහැ. ඔකම සැහැල්ලු ගති පහළ වෙනවා. මේ වැඩේට යාදෙන ගති පහළ වෙනවා. පහළ වෙගෙන මේ ආලෝකයේ තීව්‍ර වේගන එන්න මේ ආලෝකයේ තියෙන නිකාන්තිය කියලා එකක් සඳහන් කරලා දුනවා. ඒ කියන්නේ කාන්තිමත් ගතියක් කාන්දා ශක්තියක් එනවා. එතකොට දැන් අර ආනාපානේ ආරමුණ කෙමින් ගෙවි ගෙවි යනවා. ආලෝක සංඥා කෙමින් තීව්‍ර වෙනවා. තීව්‍ර වෙනකොට හිතට සැකයක් මතුවෙනවා. ආලෝකයේ දිහා බැලුවොත් මේක නැති වෙනවා, මේක බැලුවොත් ආලෝකය නැති වෙනවා. එතෙන්දී අනකම්ම ගුරුවරයා කියන්නේ ආලෝකයේ දිහා බලන්න එපා, ආරමුණ බලන්න යන්න කියලා. නමුත් ඒක ඒ තරම්ම දුර්වල වෙනා වෙලාවක මේක මේ තරම්ම ප්‍රකට වෙන වෙලාවක ඒක පාරට හිත මේක යන්නේ ඇදලා ගන්නවා ආලෝකය. ආරම්මනේ චිත්තං විවට්ඨති ආරම්මනේ හිත පණිනවා. උපේක්ඛා සන්තාති හිත වෙන දෙයක් වෙන්න ගන්නවා. එතකොට වැටෙන්නේ එතකොට හොඳටම ප්‍රකට වෙලා තිබිච්ච මේ ආලෝක සංඥාව. නැත්නම් ප්‍රතිභාග නිමිත්තට එතෙන්දී යෝගාවචරයට තීරණය කිරීමයි කියන්නේ දෙන්නේත් නැහැ.
ඒක තමයි සෞඛ්‍ය සම්බන්ධ ක්‍රමයට පණවෙන වතාවට අර්පණාවට වැටෙනවා කියලා කියන්නේ. ගෙඩියක් ඉදිලා 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 පුංචි හුලඟකට නැට්ටෙන් ගලවලා වැටෙනවා. ඔය අදිෂ්ඨාන කරලා හෝ ඒකට යවන්න හදනවායි කියලා කියන්නේ ඉදි හොඳට දක්ටු කරලා බලලා පැහිලා තියෙනවනම් ගෙනල්ලා දුම් ගහලා ඉදවන වැඩි. දැන් හොඳට ගහේ කිරි වැදලා තියෙනවනම් දුම් ගැහුවත් ඉදිලා ගන්න පුළුවන්. නමුත් ගහේ දුන විතර රසයි. ගහේ දි චන්දය නියම රසය. නමුත් ගහේ ඉදෙන දවසට එක දෙක ගන්න. දුම් ගැහුවොත් මාකට් එකට දාන්න පුළුවන් තොගේ පිටි. ඒකයි උතන ප්‍රශ්නේ. ඒක නිසා කියනවා පළවෙනි වතාවට ධ්‍යානයට යනකොට තන්නේ කර ගහේ ඉදෙන්න කිදී. ඒකෝර ගමන් ගන්නවා මෙන්න මේක තමයි මාර්ග ලකුණු. හැබැයි බොහෝම හිමීට නිකන් කෝල දෙවි කෝඩු වෙවි හැම දෙයකටම ඉඩ අරගෙන යන්නේ. ඊට පස්සේ ගමන් ගන්න නම් ගිය ගමන සෞඛ්‍ය සම්පන්නයි. මම මේ මනසෙන් ගිය ගමනක් මේ ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රායෝගිකව ගියයි කියලා. ඊට පස්සේ නම් අර ආලෝකයේ යම් මට්ටමකට දිනුනාට පස්සේ දන්නවනම් සත්‍ය සමාධිය සෞඛ්‍ය සම්පන්නයි කියලා අදිෂ්ඨානයක් කරන්න පුළුවන් මගේ හිත මේ ආලෝකයට සමාදී වාක්‍ය. ඒ කියන්නේ එතකොට 99%ක්ම ඉදෙනකන් ඉන්නේ නැතුව මගට යනකොට අදිෂ්ඨාන කරනවා. මම මේ දෙක තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන ඉතින් යන්නවද මේ උවමනාවෙන් යනවද එහෙම නැත්නම් ඉබේ යන්න අරිනවද කියලා. ඉබේ යන්න අරින එක තමයි මේ පළවෙනිම තාවට කරන්න කියලා කියන්නේ. එතකොට අපිට මේක හිතෙන් ගත්ත විකාරයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ බව තේරුම් ගන්න ඕන. පහුවෙන්දා ඒක සාහිතිකයේ මතින් යන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියන ඕනෙම අපි වැඩගතෙක්, ගුණවතෙක්, එහෙම නැත්නම් අපි ආසාවෙන් බලා හිටපු කෙනෙක් හමු වෙන්න උත්සාහ කරනකොට මුණ ගැස ගන්න ඕනෙනකොට පළවෙනි දවසේ හැම දේවල්ම පුංචි දෙයක් බලපාන. කොහොම කරේ ඉස්ලාම දවසේ කියලා යාළුවාට පස්සේ දෙවෙනි දවසේ අපිට අපොයින්ට්මන්ට් එකක් ගන්න හෝ යනකොට තියෙන සබකොල ගැටි අඩු වෙනවා. කොල ගැටි අඩු වෙනා ඊට පස්සේ කියලා යන්න පුළුවන් ගැටියක් යනවා. පහු වෙනකොට ඒක ලේසි වෙනවා. ඉතින් පළවෙනි දවසේ කරන්න තියෙන ඔක්කොම මේ පහසුකම් දීලා ස්වභාවික වෙන්න ගන්න කියන එක තමයි කියන්නේ. ඉතින් මේ මෑත කාලේ මම දැක්කා මේකේ මේ ඔය කියන අදිස්ථාන කරලා යන්න පුළුවන් ගතිය ඕව යූස් කරනවා. ඊට පස්සේ අවුලකට යනවා. සාමාන්‍ය පුංචි ආලෝකයක් ආපු ගමන් මම මේ ඇත්තට මේ කවුරුත් විචනය කරන්න හදනව නෙවෙයි මේකේ තියෙන මේ රිපකෂන් කියන දේ බොරුවල අල්ලලා දෙන්න හදනේ. ආලෝකයක් එනවයි කියලා කියන්නේ මම දන්නවා ඇත්තම වටින දෙයක් බව. ඒ කියන්නේ පැහැදිලිවම නිවර්ණ නැතුව දැන් අරමුණ මුනට මුන දාලා. නමුත් ඒ ආලෝකයේ සම්පූර්ණ මෝරලා නැහැ. විදිය සම්පූර්ණ මෝරලා නැහැ. නමුත් අදිස්ථාන කළොත් ඒ අදිස්ථාන ශක්තිය නිසා ලාවට පේන අරමුණ අමතක කරලා ආසව වශයෙන් අමතක කරලා ආලෝකෙට හිත වදිනවා. වදිනකොට ඇත්තටම මොකද්ද ඉමෝෂනලි කිමිකලි මොකද්ද වෙනව? ඒකට ඒ පොඩ්ඩක් අත්දකින්න ඇත්තටම අත්දකින්න ඒකට යනවා වගේ. නමුත් අර ස්වභාවයෙන් ගියා විතර තමයි මේකේ අයිතිවාසිකම බුද්ධිය නැති වෙනවා. ටික කාලයක් ගිහිල්ලා අදිස්ථාන කරනකොට යනවා ගියාට පස්සේ විතරක පහළ වෙනවා. නීවරණ පහළ වෙනවා. ඒකෝට සැක පහළ වෙනවා ඇත්තටම මම ධානයකදී ඉන්නේ ධානයක ඉන්නවනම් කොහොමද මේ නීවරණ පහළ වෙන්නේ කියලා එන සැකය අර උගන්නපු ගුරුරැකේත් වෙනවා ක්‍රමයේ ගණත් වෙනවා සාසනෙ ගණත් වෙනවා. ඒ ගිය වැරදි පාරේ හින්දා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ උන්වහන්සේ කිව්වා අන්තිමටම සමාධියේ අන්තිමටම යනකම් ජීවුන කෙරුවට පස්සේ තමයි එවැනි සමාධියකින් අදිෂ්ඨානයක් කරෝ 100%ක් හරියන්නේ. භාගයට ජීවුන වෙච්ච සමාධියෙමුත් අදිෂ්ඨානය හරියනවා. නමුත් ඒක හරියට එල්ලෙට යන්නේ නැහැ. ඒ ගුරුම පණ්ඩිත සාංශ උගන්වනකොට කියනවා අපි අග්ගලා හරි අලුවව හොදන්න පිටි බැදලා කුඩු කරලා ගන්න. පිටි බැදලා පුරු කරගත්තාම ඒ පිටු ගුලියක් අතට අරගෙන පිටි යනවා. හමු බැදව පිටි. ඒ ළඟ ඉන්න කෙනෙකුට ගැහුවට ඒක යන්නේ නැහැ එච්චර. අතරමඟ වැටෙනවා. මොකද අතරමැදී හුලඟ හරහා යන්න පුංචි අංශු වලට බෑ. නමුත් ඒක පැණි ටිකක් දාලා හොඳට ගුලි කරලා පිටු කරලා පිටු කරලා පිටු කරලා අග්ගලයක් කරලා ගැහුවොත් එල්ලෙට යන ගතිය වැඩි. ඒ වගේ මේ චෛසික ධර්ම ටික ඔක්කොම සමතයකටපත් වෙලා තියෙනවනම් ඒක අග්ගල ගෙඩියක් ආවා. විසිරිච්ච හිත බැඳු පිටි ටිකක් වායි. ඒක ෂූට් කරන්න බෑ. ඒක එල්ල කරන්න බෑ. ඒ අතරමැද ඕනේ තත්ත්වෙකදී 130ක් පිටු වෙලා තියෙනවනම් 130ක් ගිහිල්ලා හැල්ලෙයි. ඒක 60ක් පිටු කරලා තියෙනවනම් 60ක් ගිහිල්ලා හැල්ලෙයි.
ඒත් 90ක් පිටුපල දෙනවා 90ක් කියලා හැලිලියයි. මෙන්න මේක මාස්ටර් කරනකොට හරි අමාරුයි මේකේ ග්‍රේඩේෂන් එක. ඒ කියන්නේ මේකේ තියෙන ස්ටේට් එක අල්ලන්න. ඒ නිසා පළවෙනි වතාවට කරනවා තියරිටිකල් මැක්සිමම් ගන්න කියලා. ගන්න මේ චාන්ස් එකක් 100%ක්ම ගිහිලා ඒක විසින්ම නැට්ටෙන්න ගැලවිලා වැටෙනකක්. එදිය ඉදිලා වැටෙනකම්ම ඉන්න. ඊට පස්සේ මාස්ටර් කරන්න කියලා. ඊට 90ක් විතර පැනනට පස්සේ නම් අධිෂ්ඨාන ශක්තිය වැඩ කරනවා. මේක කියද්දි අපේ නාන රාම ස්වාමීන් වහන්සේ මතක් කරනවා වැඩක් කරගෙන යනකොට ඕනම ශිල්පයක බොහෝ කල් යනකොට එයාට වෙටරන්ස් එකක් වෙනවා. ඒ ශිල්පයේ මේ සුකනම්මේ බවක් එනවා. ඕන විදිහකට වැඩ කරන්න පුළුවන් ගතියක් එනවා. ඒකට පස්සේ ඒ පුත්ලාට පූර්වක්‍ෘති අනම්මන මොකුත් නොවන එකට කෙලින්ම යන්න පුළුවන් ගතියක් එනවා. අන්න ඒක විස්තර කරනකොට කියනවා මහබෝසතාණන් වහන්සේ නම නිවන් නොදකින්න අධිෂ්ඨාන කළා. මේ ජීවිතේ මට සෝවන් වෙන්න එපා. මට ඕන කර තියෙන්නේ පාරමිතා පුරන්නයි කියලා. ඒ ගන්න ගැම්ම නිකන් හරි අමුතු මෙව එකක්. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ නිවන් ලබන්න හදනවා කියලා කියන්නේ යම් ආකාරයක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා කියන එක. මහබෝසතාණන් වහන්සේ අදිස්ථාන කරනවා නොලැබෙන්න අදිස්ථාන කළා උප්පරීම පාරමිතා කුසල් කරනවා කියලා කියන්නේ තමයි කොච්චර නිින්දාවක් ආවත් කවුරුත් වෛරක් කරන්නේ කුසල් කරගන්න. කවුරු කාගේ තමන් ගන්න හොරකම් කරන්න ආවත් ඒක දන් දෙන්න පුළුවන් හැකියාව බලන්න. කවුරු තමන්ට හිංස කරත් හිංස නොකර ඉන්න පුළුවන් මතය බලනකොට මේ අදිෂ්ඨාන ශක්තියක් හැදෙනවා. ඒක කවදාවත් වැඩ ගන්න නෑ යා. හැදගෙන 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 ගියාට පස්සේ කොච්චර දුරට ඒක වැඩෙනවද කියලා කියනවනම් එවැනි අදිෂ්ඨානයක් සහිත වූ මහබෝසතාන් වහන්සේනවා. උවමනාවකට තමන්ගේ ශක්තිය පෙන්වන්න ඕන නම් මහ පොළොවට අත දීලා අදිෂ්ඨාන කරලා පොළොව හොල්ලන්න පුළුවන් ශක්තියක් එනවායි කියලා කියනවා. මේක හෙල්ලුම් කරනවායි කියනවා. මේක තමයි කියනවා ඒ සර්වඥාන්සේ බුදු වෙන ඉස්සර දාසේ මාරය ඇවිල්ලා බලපෑම් කරනවානේ. මෙතනින් කොම් කියන වෙලාව අන්තිමට හැම පැත්තෙම චෝදනා කරනවා. මේක දැන් දන්නා මලඟ වැරද්දක් නැහැ කරබයි. එතකොට මාරය ඇවිල්ලා කියනවා ඔය පොළොවට අධිපති මම. ඔතන ඉන්න බෑ. ඔය පොළොවේ ඉන්න අයිතියක් නැහැ කියලා. එතකොට සර්වඥාන්සේ උදව් කරන්න හිටපු කැපකාරයෝ ඊ දෙයියෝයි ගොල්ලයි තේරම් පැනලා ගිහිල්ලා. කිසි කෙනෙක් නැහැ. අවිඥානක සවිඥානක කාටවත් කියන්න බෑ. මොකද මාර්ගයේ සම්පූර්ණ අධිරාජ්‍යයට ඇවිල්ලා. සර්වඥාන්සේ කල්පනා කරනවලු හිට්පිට්ටදී කිසිම දෙයකට මෙතන ඉන්න බෑ. ඒගොල්ල ගිහිල්ලා. දැන් ඉතුලා තියෙන හිට්පිට් නැති මහ පොළොව විතරයි. ඊට පස්සේ අදිස්ථාන කරනවා මම මේ පොළොවේ පාරමිතා පුරන කාලේ මගෙන් හැලිච්ච ඇට ප්‍රමාණය මේ පුල්ල පරිවෙතට වැඩි ලොකුයි. මම හෙළපු කඳුළු හතර මහ සාගරයට වැඩි ලොකුයි. මම ඇෂිස්මස්තිය දන් දීලා කියේ ලේ මහ සාගරයට වැඩි ලොකුයි කියලා ඔක්කොම කල්පනා කරන ඒකේ දන්නේ මේ කල්පයක් පවතිච්ච මහ පොළොව විතරයි. ඔබ මට සාක්ෂි වේවා කියලා භූමිය ස්පර්ශ කරන්නේ. එතකොට පොළොව හෙළනවා. එතකොට ඇතාම යකාම මාරය නැගලට ඔබ ඇතා බලලා ඇතා දුවනවා. දිවට පස්සේ කට්ටිය හිතනවා මහේක අදෝනවා කියලා කට්ටියක් දුවනවා. ඒක තමයි මාර පරාජය විදියට පෙන්නන්නේ. මේ වෙලාවේ කිසියෙම කෙනෙක් නැතුළු Tamanට මේ උදව්වක් ඉල්ලන්න පුළුවන් සවිඥානික වස්තු. අවිඥානික වස්තුවක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඕක රටහන් වෙන්න මා පුදු විදිහ ශ්ලෝකයක් කියලා තියෙනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා මේ ත්‍රිවිධ සාසනය වැඩි වීම සඳහා අවසාන ලේ බින්දුවත් හෙළු යෝගාවචරයේ අලුතික මෙහි තියෙන බව මහ පොළොව දනීවා කියලා ඒක තමයි ස්මාරකයේ ගහලා තියෙන්නේ. මේ ඒ වගේ වැඩකට යනකොට එවැනි කෙනෙක් දරන දුක් සවිඥානික මනසකට හිතාගන්න බෑ. සවිඥානික මනස හැම වෙලාවෙම කල්පනා කරන්නේ ආර්ථික ලාභයක්, දේශපාලන ලාභයක් හෝ සමාජික ලාභයක්. අර වගේ සාසනික වැඩකට ගිහිලා කරන වැඩ හිතාගන්න බෑ. ඒක සාක්ෂියකටවත් සවිඥානික කෙනෙක් ඉල්ලන්නේ නැහැ. ත්‍රිවිධ සාසනේ සීල සමාධි ප්‍රඥා නම් වූ ත්‍රිවිධ සාසනේ වැඩිම සඳහා අන්තිම හුස්මත් හෙළු යෝගාවචරයේ මරලා පුච්චපු අලු ටික මැරිලා පිච්චිච්ච අලු ටික මෙහි ඇති බව අවිඥානික මහ පොළොව දනීවා කියලා ශ්ලෝකයක් ලැබිලා තියෙනවා. ඒක ඒ නිසා තමයි ඒ කියන්නේ ඒ වැනි විදිහට මේ භාවනා තමන් කරනකොට අර සරුවචන වාසයේ කියන සද්ධාව ඒ ප්‍රසාද සද්ධාවක් නෙවෙයි. ඒක ඉතින් අර භාවනා කරනකොට එනවා ගුරුවරයෙක් නැතුව ක්‍රමයක් නැතුව සිව්පස දායකෙක් නැතුව හරියට ආනාපානෙ නැති වෙනකොට බය වෙන්න එපා. නිින්දට නැගෙන්නත් එපා. කලබල වෙන්නත් එපා කියලා මැදපාර හොයන්න කොච්චර ලක්ෂ වාරයක් වරද්දන්නේ. වරදලා අන්තිම දවසේ හරියක්.
ඉතින් එතකොට තේරෙනවා බුදුහමදු කියන්නේ කවුද කියලා. ඉතින් සමී හැම තැනකදීම ඒ පර්ස්පෙක්ටිව් එකේ සම්‍යක් දෘෂ්ටිය මම මේ කරන්නේ කිසිම වෙන ලාමක කිසිම ප්‍රතිඵලයක් සඳහා නෙවෙයි වැරදුනත් නිවන සඳහායි කියලා ගන්න ඒ අදිස්ථානයත් ඒ සඳහා කිසිම වෙලාවක තමන්ගේ භාවනාවේදී හම් වෙන ප්‍රතිඵල හෝ විපස්සනාවේදී සමථයේදී හම් වෙන ප්‍රතිඵල හෝ සීලේදී හම් වෙන ප්‍රතිඵල මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියලා ඇල්ලුවොත් ගිය මොන විදියකින් හරි මටයි සීලේ හරි ගියේ මටයි සමාධිය හරි ගියේ කියලා ඇල්ලුවොත් ගිය හැම වෙලාවෙදීම මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයේ ගුණ සීපත් කරන මේ ශාසනික වැඩක් යන්නේ මම නිකන් සාක්ෂි වෙනවා විතරයි මම නිකන් විපස්සනා කරනවා කියලා කියන්නේ අයි විට්නස් විතරයි මම ළඟදී මම නෙවෙයි මේ අහන්නේ විදිහට පරදීනේ කොහොම හරි මම හිතන්නේ ප්‍රශ්නේ ගොඩක් ඈතට ගියා අපි මේ කයිවාරු වැඩි වුණා ඒ කාර්ය ඇත්තටම මේ පාවොක්සාරික පරිවර්තනය කරනකොට ඒ සම්බන්ධයෙන් ඇත්තටම විසුද්ධි මාර්ගයෙන් කොටේෂන් එකක් අරන් පෙන්නනවා විසුද්ධි මාර්ගයේ ටීකාවත් එක්ක උගවදනේ කාලෝකයේ ජීවට පස්සේ තේරුම් අරගන්න මේ ඉර නගිනකොට පේන ඒ රේන්ජ් එක නමුත් ඉතින්දී ඒ යෝගාවචර පරියංගකට යනකොට තිබුණු සංඥාව හැටියට ඒ දවසේන ආලෝක වෙනස් වෙනවායි කියලා කපු ඇට වගේ කළු ලකුණුත් පහළ වෙන්න පුළුවන් කියලා තියෙනවා ඒකත් සංඥාවක් වෙනවා. ඒ කියන්නේ ආලෝකය බලාපොරොත්තු වුණාට ඒ වෙලාවට පේන්නේ මේ සීතල ගුලි වගේක්, කළු පාට ගුලි වගේක්, සමහරට මේ පබුළු වැට පෙළක් වගේ එකක්, සමහරට අතන මෙතන පහන තරු වගේ දෙයක්, නැත්නම් මේ නිකන් සුදු බිත්තිය වගේ මැරිච්ච ආලෝකයක් කොයි එකක් වෙන්න පුළුවන්. ඒකෙන්දි කරණ තියෙන්නේ අන්නේ මේ විස්තර බලන්න එපයි කියලා කියන්නේ. ඒ වුණාට අර සමාධිය මේ සමාවෙන්න. සතිය පවත්තන්න බලන්න. ඒක සඳහා හේතු කරගත්ත අරමුණම පුළුවන් තරම් බලන්න කියලා. ඒන ආලෝකයේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර බලන්න ගියොත් බලන හැම චිත්තක්ෂණයකම අරමුණ පාවා දෙන්න වෙනවා. හැබැයි මෙහෙම කිව්වට අර මේ එන ආලෝකයේ පෙනෙන ගතිය තියෙනවා. පෙනුනන්ට බලන්න එපා. ඕක හරියම අමාරුයි මේ විස්තර කරන්න කොච්චරද විස්තර කොච්චරද මේ විපස්සනා කරන කට්ටිය මුගක් වෙලාට ඔකට ප්‍රිකෝෂන්ස් දාලා බලන්න එපා කිය. මට 3-4 දිනක් හම් වෙලා තියෙනවා. හරිම ඩිවෝටඩ් භාවනා කරන කට්ටිය ආලෝකේ එනකොට ඇලර්ජික් වෙනවා. නෑ ආලෝකේ එනකොට බයලා නැගිටලා යනවා. ඒයි මට ගුරුවරට බලන්න එපයි කියලා නේ කියන්නේ. දැන් මේක බැලුවොත් මිනිමරුවට වැඩිය හිතට බයක් එනවා. අනන බහන හොඳට යනවා. ආලෝකේ පේනවා. පේනකොටම ඒකට රියැක්ට් කරනවා. මෙතන කියන්නේ ආලෝකේ පේන එක හරි කරදරයක් කරගන්න බෑ. ඒක නිසින්ින්ද වැඩෙන ගමන් ඒ ආලෝකේ වැඩිම හේතු වෙච්ච ආරමුණ අසුරු කරන්න කියලා. මේ දෙක හරියට වචනයක් තේරුම් ගන්න බැරුව කීප දෙනෙක්ම හරි අමාරු කමඨාන සූදුවට අල්ලන්න. හැටි කියනවා සාන්ත ආලෝකේ බලනවා ඔබ වහන්සේ බලන් දෙපයි කියවනේ. ඒක නිසා මම මේ වෙලාවේ බුද්ධ අනුස්සතිය වැඩිවා. ඒකෝට තේරෙනවා මේ මනුස්සයා එන ආලෝකය මේ හැන්ඩල් කරගන්න ටැකල් කරගන්න දන්නේ නැතුව ආලෝකේ එනකොටම ඇලර්ජික් වෙනවා. හරියටම පොයින්ට් කරලා අහන්න ඕනේ. එතකොට මේ ආලෝකයේ උග්‍ර වීම මේ බය සැකයක් ඇයිදවන්නේ මේක සමථයයි කියලා ඔබ වහන්සේ කිව්වනේ මට විපස්සනාට යන්න ඕන කාලවරෙන්කෝ හරිම අමාරුයි ඒ වගේ තමන් හිතින් මවාගත්තොත් වැඩි සංඥාවක් ඒක පිළිබඳව ඒ පුද්ගලයා හිතනවා මේ සමථයට යෑම විපස්සනාට විරුද්ධ යෑමක් කියලා මේ අපිට උන ගන්න සමථ සමාධිය විපස්සනා සමාධිය අපිට උන ගන්න තියෙන සමාධියක ඒක සමථ වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන් කුයේ කාරි කම නැහැ ලේසියට යන්නයි කියන්නේ විපස්සනා සමාධියනේ සම සමාධියේ බැරි අයට එතන විපස්සනා සමථ සමාධිය දුරුවන් කළ යුතු කියලා එකක් ඇත්තේ නැහැ නේද? එතරම්නේ අද ලෝකේ තියෙන සමථ භාවනා මධ්‍යස්ථාන සහ විපස්සනා භාවනා මධ්‍යස්ථාන. එහෙම දෙයක් ඉන්න බෑ. කොයි එකකින් හරි අපිට ඕන කරලා තියෙන්නේ ඉදිරි ගමනට අවශ්‍ය කරන සමාධිය ඇති කරගන්න. අපිට බලන්න ඕනේ පුද්ගලයා සමතෙන්ද වෙනල්ලා තියෙන්නේ යාගේ උපනිෂේ සම්පatti විපස්සනා කියලා දෙකෙන් කෝක හරි නැගිටවන්න. ඒ නිසා ආලෝකයේ පිළිබඳ තියෙන එක හරියට මේ සමථ ගුරුවරයා දෙන්නේ එක විදිහේ උපදේශ පන්තියක් විපස්සනා ගුරුවරයා දෙන්නේ එකක්. නමුත් පැහැදිලිම ක්‍රමය තමයි ආලෝකයේ ඇතිවීම සුබ ලකුණක්. ඒක පෙනුනට ඒක බලන්න යන්න එපා. පුළුවන් තරම්
මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න කියන එකයි කියන්නේ. ඒ අනේ ඒක හිතන්න යන්න එපා හිතෙනවා නම් හරි ඊට පස්සේ ඒ තද ගතිය නැති වෙලා ඒක තුනී වුණා නම් එතන ලොකු ඉඩක් තියෙනවා ප්‍රස්තාවක් තියෙනවා තමන්ගේ නැවත මූල කර්මස්ථානට යන්න. එනිසා ඒකෙන් ඇතිවෙච්ච මේ ප්‍රත්‍යක්ෂයෙන් ඇතිවෙච්ච චින්තාමය නැත්තම් අන්වේ ඥාන වගේ කියලා පහළ වෙනවා. එනිසා නම් මම මේ වේදනාව ආපුවාම මේක පිහලා දාන්නයි කල්පනා කරන්නේ වෛර කරන්න යන්නේ. අද මම බලපු නිසා මට මේක අහරා යන්න පුළුවන් නෑ. ඒක නිකන් නීදුමක් වගේ දෙයක්. ඇඟේ වැදින දෙයක් නෑ. අනේ මෙහෙමනේ මේක දිහා හරියට බැලුවා නම් කියලා හිතෙනවා. මේක හිතන එක අර ඇතිවිච ප්‍රත්‍යක්ෂය මතින් ඇති වෙන අන්වේනා. එහෙම නැත්නම් ඩිඩක්ටිව් නොලෙජ් එකක්. අපිට මේ ඩිඩක්ටිව් නොලෙජ් එක බොරු නෙවෙයි. බේස් කරලා තියෙන සත්‍යයක්. නමුත් නැවතත් හැකියක්මනට වේදනා ප්‍රශ්න නැත්නම් හිත එකයි නැතු හොඳම වෙඩි තමයි නැවතත් ගිහිල්ලා ආයේ මූල කර්මස්ථානට යනවා. ආයේ ප්‍රත්‍යක්ෂයක් අල්ලන එක. ඉතින් මේ දෙකම විපස්සනා ඥාන. ප්‍රත්‍යක්ෂය තුලින් සහ අන්වේඥාණයෙන් එන්නේ. නමුත් අන්වේඥාණ දිගේ ගියොත් කොයි වෙලාවෙදී අපි චින්තාවේ පැත්තට වැටිලා නිකන් කල්පනාවට වැටෙයි දැනෙන නිසා කියනවා වේදනාවෙම අඩු වුණාන ඊට ප්‍රස්තාව තියෙනවන නැවත යන්න හෙද්ද විසික මූල කර්මස්ථානට යන්නේ කියන. එතකොට වෙන්නේ මේවා ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා. ආලෝකය එනකොටත් එහෙම තමයි. ආලෝකය එනකොට හිත ඇදලා යනවා. හරි. නමුත් මට මූල කර්මස්ථාන තියෙනවනේ. ඒකනේ සූත්‍ර කරන්න කිව්වේ කියලා. ඒක වැඩිචාව ඇනිසිනින්ද මම යන මූල කර්මස්ථාන දිගේ වගේ නිතරම අර මූල කර්මස්ථාන තියෙන බෑරින් එක ඒකට තියෙන ඕපනින් එක දොරහැරලා තියෙන එක වහින්ද දෙන්න එපා. ඒක තියෙන කාලේ භවනා විවාදයට සැක පහළ වෙන්නේ නැහැ. යන පාර හරි බාට ප්‍රත්‍යක්ෂයක් එන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය විග්‍රහ කිරීමේදී චේතෝ විමුක්තියම සමත භාවනාව තුළින් විමුක්තියටපත් වීමද ප්‍රඥා විමුක්තියම විපස්සනාම තුළින් විමුක්තියටපත් වීමද යන බව යන යය ආකාර මම තේරුම් ගත්තෙමි. නමුත් විපස්සනාවෙන් තොරව නිවන් ලැබීම නොහැකි බවත් මම අසා තිබෙමි. මේ ගැන කරුණාකර පහදා දෙන්න මිලක්. මම කියන මුල් ටික සුද්ධ කරන්න ඕනේ. සමත යානික විපස්සනාව කියලා එකක් තියෙනවා. විපස්සනා යානික සමතය කියලා කියනවා. බැඳලා ගහනවද ගහලා බැඳිනවද කියන එක විතරයි වෙනස. ආරම්භයේ විතරයි සමතේ ඉඳ පටන් ගන්න විපස්සනා. මැදට ගියාට පස්සේ සමතෙන් ගියා විපස්සනා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. විපස්සනාවෙන් ගියා සමාධිය අනිවාර්යයෙන්ම ලබනවා. එනිසා සමහරුන්ගේ ඇක්සස් එක ඇතුල් වීම තියෙන්නේ සමත රසයේ. يعني සම්මුතික අරමුණක් අරගෙනමයි යන්නේ. එයා ගන්න විමුක්තියද කියලා කියන්නේ චේතෝ විමුක්තිය කියලා. යම් කිසි කට්ටේ ඉන්නවා මේ දුවන පයින් ගමන් හම්බෙන ඕනේ අත්විඳින්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණත් වේ ගිහිල්ලා ඒක තුලින් ක්ෂණික සමාධියක් ඇති කරගන්න. ක්ෂණික සමාධියෙන් ගිහිල්ලා විපස්සනාව කරගෙන නිවනට යනවනේ. ඒගොල්ලන්ට එන නිවනට කියන්නේ ප්‍රඥා විමුක්තිය කියලා. සමතය තුලින් නිවනට යනවා කියන එක නෙමෙයි කියන්නේ. සමතය තුලින් විපස්සනාන කියලා විපස්සනාවෙන් යනවා. විපස්සනා තුලින් ගිහිල්ලා ක්ෂණික සමාධිය හදාගෙන නිවනට යනවා. උපමාවට කියනවා නම් අපිට නැව ගන්න බැරි නම් ඩෙක් එකට ඩෙක් එකේ ඔරුවකට කොට වෙලා ඔරුවෙන් නැවට ගිහිල්ලා නැවෙන් ගමන යනවා. සමහර නැව් ගෙලින්ම ඩෙක් එකට ගන්න පුළුවන් නම් ඒකෙන් යන්න පුළුවන්. අන්නේ වගේ භාවනා ජීවිතේට නැත්නම් ගැඹුරු භාවනාවට පිවිසීම සමතේ හරහා සමතයානික විපස්සනාවෙන් යන්නේ එනතම් පිවිසෙනකොටම දුද්ද විපස්සනායෙන් පටන් අරගෙන පස්සේ සමතේ වඩාගෙන යන කෙනෙක්ද කියන දෙකේ ඒ දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙනස් වෙනවා. මේක විශේෂයෙන්ම වෙන්නේ ලෞකික ආර්ය සමා ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදි වශයෙන් නිවනේ මෙපිට තියෙන සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ලෝකුත් ලෞකික පුඤ්ඤා මොකද්ද පුඤ්ඤාපි සංඛාරා පින්පැත්තට වැටෙන ලෞකික සම්මාදිට්ඨියත් නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා. අන්න ඒක විස්තර කරනකොට සමතයෙන් පටන් ගන්න එක නා විස්තර කරන්නේ තමන්ගේ පාරේ හැදෙන සමතේ මුල් තැන කියලා. විපස්සනාන් ගියක නා විස්තර කරන්නේ විපස්සනා මුල් තැන කියලා. නමුත් අවසාන ડેස්ටිනි එක එකමයි. දෙන්නටම සමත විපස්සනා දෙකම ඕනේ. ඒ නිසා දැන් අද තියෙන ක්‍රම වලට බලුවොත් මේ මහසි සාඩුගේ ක්‍රමේ
ඒක සුද්ධ විපස්සනා යානික ක්‍රමය කියලා කියන්නේ. ඒ ශාස්ත්‍රයේ තුන්වෙනි චැප්ටර් එක වෙන් කරලා තියෙන්නේ සමත මාර්ගයෙන් මේ අපි මේ විපස්සනා පාරට උපදෙස් ලබා ගන්න හැටි. බුදුහාමුදුර විස්තර කරලා තියෙන විසුද්ධි මාර්ගයේ තියෙන සමත මාර්ගය. ඒ තියෙන ක්‍රමයම අනුගමනය කිරීමෙන් විපස්සනා යන හැටි කියලා අපි තුන්වෙනි චැප්ටර් එක වෙන් කරලම තියෙන්නේ තමන් මේ අලුතෙන් ඉදිරිපත් කරන අදහස කොහොමද ජස්ටිෆයි කරන්නේ කියන එක. හැබැයි ඒක තියෙනවා දැන්ට බෞද්ධ ආගම පිළිගත්තත් නැතත් පූර්ණ කාලීන භාවනා කරන්න ආරණ්‍ය ගත වෙලා පැවිදි නොවුණා තමයි දැනෙන ඉදිනදා වැටුනොත් හම්බ වෙන ඕන තැනකින් විපස්සනාට බහැලා ඒ තුලින් හැකි සංඥාව ඇති කරගෙන ඊපස්සේ පුළුවන් නම් අර ධර්මයේ පූර්ණ කාලීන ජීවිතයට ගිහිල්ලා හෝ يعني සමතේට ගිහිල්ලා හෝ නැත්නම් විපස්සනා තුලින් ඇති වෙන ක්ෂණික සමාධිය තුලින් හෝ ගිහිල්ලා ඉදිරියට යන ක්‍රමේ ඒකෙදී හරියම සෙල්ලක්කාරයි ත්‍රිපිටකයේ බලන්නේ බුද්ධ නේද සූත්‍ර දිහා බලන්නේ ප්‍රැග්මැටික් පැත්තෙන් හරියට පරෝජන සරකලා එතකොට ඒක සමතේන් ඉස්සර ගිය කට්ටිය කියන මේක බුද්ධහම හැල්ලු කිරීලා එහෙම කරන්නේ කොහොමද ඒකට බුද්ධහම වෙන්න ඕනේ සම්යද්දෘෂ්ටික වෙන්න ඕනේ මේ ලකුණු ඕනේ කියලා ඉතින් අන්ජොම් දෙයි වාද කළා මහජී සාඩෝ කියලා තිබුණා ඕගොල්ලෝ ගොඩ ඉඳගෙන බිනන්න හදන ඕගොල්ලෝ කරන දෙයක් නෙමෙයි ඔය කියන්නේ දැන් කරලා බලලා කතා කරන්නේ මේකේ ප්‍රතිඵල තියෙනවා කියලා මේ අන්තිමට කියන්නේ ප්‍රතිඵල වලින් තමයි වාදයේ කෙලවර කියන්නේ සමතය ඉස්සරහා කරගෙන යන ඇත්තෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සූත්‍රයක් විග්‍රහ කරනකොට සමාධි චෛතසිකය තමයි ගොඩක් එම්ෆසයිස් කරන්නේ විපස්සනාන ගිය කට්ටිය සති චෛතසිකය ගොඩක් එම්ෆසයිස් කරනවා ඒ යා ලැබපු අත්දැකීමේ හැටියට එක එක දේවල් වලට දෙන වේට් එක තමයි එහෙම නැතුව නිවන වෙනසක් නැත්තේ නෑ කර ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර දෙකේ වෙනස කරුණාවෙන් පහදා දෙන්න. ඒ විතක්ක ਵਿਚාර විස්තර කරන්නේ විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම. ਵਿਚාරය කියලා කියන්නේ අරමුණ අතකා බැලීම නැත්නම් විමසා බැලීම. විම ਵਿਚාර බුද්ධිය කියලා. ඒකෙදි කියන්නේ සම්මත මේ අපේ තියෙන සම්ප්‍රදානිකුළු උත්තර හැටියට මේ මේ මොකද්ද මේ වට කියන අපි ගාන්ඨාරනේ. ඒ ගාන්ඨාරෙන් මෙහෙම පළවෙනි දැරේට ගහනකොට වැඩිම විතක්කේ නම් ඒකෙන් නැගින රැව්පිලිගාවදීම ਵਿਚාරේ වාගේ. ඒක මේ ලෝහයට සහ ගහන පහරට සාපේක්ෂව ඒ දෝංකාරය වෙනස් වෙනවා. ඒ වගේ තමයි අරමුණට හිත නැංවීම තත්ත්වය නම් ඊට පස්සේ ඒ නැගින දෝංකාර සද්දය ලෝහය සහ ගහපු පාර විස්තර කරලා දෙනවා. එහෙම නැත්නම් මීමැස්සෙක් ඇවිල්ලා රොන් මත වාහනයක විතක්කේ නම් ඊට පස්සේ රොන් මත ඇවිදින් ඇවිදින් රොන් එකතු කරන එක ਵਿਚාරය කියලා කියනවා. ඒ නිසා පළවෙනි වතාවට හිත ඒ අරමුණ නංවන එක විතරයි විතක්කෙන් කරන්න රස බලන්නේ. ඒක ගියේ කොහෙද මොකද්ද කියලා බලන්නේ. ਵਿਚාරය තමයි නැංගුවාට පස්සේ ඒ කෘත්‍යය කරන්නේ. අතකාල බලන එක කරන්නේ ਵਿਚාරයෙන් තමයි. ඒක නිසා අපි මෙනෙහි කරනකොට සිද්ධ වෙන්නේ අරමුණට හිත නැංවීම. මිනීකරුවට පස්සේ ආරමුණ උණුසුමක්ද සිසිලයක්ද කම්පනයක්ද චංචලයක්ද පිරිමැදීමක්ද කියලා බලන්නේ ਵਿਚාරේ. ඒ නිසා noting and knowing කියලා ඒක විස්තර කරනවා. මට වන්නු ස්වාමීන් වහන්සේ කියනවා ආරමුණක් විස්තර කරනකොට පැතිකඩ තුනක් කියන්නේ කියලා. මොකක්ද ආරමුණ කියන්නේ කියන්නේ. කොහොමද මිනෙහි කෙරුවේ මොනවද වැටුනේ. එන ඉඳසනක් කියනවා පිම්බීම මතුණා අම් පින්බෙනවා කියලා මෙනෙහි කරා ඒක තමයි ස්ටිෆ්නස් එකක් ටෙන්ෂන් එකක් මූවමන්ට් එකක් ටයිට්නස් එකක් මතුවුණා ඊට පස්සේ හැකිලිම මතුවුණා හැකිලිම මෙනෙහි කරා එතන මම රිලැක්සේෂන් එකක් රිඩක්ෂන් ඔෆ් ද ප්‍රෙෂර් මොනෝ හෙල්තේ වුණා කියලා එතකොට මෙනෙහි කිරීම විතක්කේ නම් මෙනෙහි කරාට පස්සේ ආරමුණ අතගාල බල රස බලන එක વિચાર වෙනවා නෝටින් විතක්කේ නම් නෝවින් વિચારේ බවට පත් වෙනවා මෙන්න මේ ਵਿਚාරයට සම්මා සංකප්ප කියන වචනේ පාවිච්චි කරනවා. හොඳ සම්මිය දෘෂ්ටියක් තියෙනවා නම් හොඳ සම්මා සංකප්ප පහළ වෙනවා. සතිය මෙන්න මේ විතක්කය කොයි පැත්තකට යන්නේ කියලා යොමු කරවීම තමයි කරන්නේ. සතියෙන් බලාගන්නේ මගේ හිතට අරමුණු රාශි රාශි මතුවෙනවා. කොයි අරමුණටද හිත නැගින්නේ කියන එක ගාඩ් එකේ තියන්නේ. ඉතින් ඒක නිසා මේ විතක්කේ නැතුව කවදාකවත් ਵਿਚාරයට යන්න බෑ. ඒ නිසා අපිට භාවනා කරනකොට අපේ will එක තියෙනවානේ අපේ adverting power එක අපේ මානසිකාරය
මානසිකාරයෙන් කරන්නේ කොයි අරමුණටද යන්නේ කියලා ඩිරෙක්ෂන් එක අරන් දෙන එක තමයි. අපිට ආස්වාසුක සාධනවල සද්දත් ඇහෙනවා, වේදනක් තියෙනවා. ඔක්කොම තියෙද්දි අපි ගිවිස ගන්නවා. මූල කර්මස්ථානේ ආනාපාන. ඔක්කොම තියෙනවා නම් අපි ආනාපානේ චාන්ස් එකක් දෙනවා. වෙන එකක් ඇවිල්ලා ආනාපානේ වැඩි ලොකු නම් අපේ විතක්ක අපිට විල් එක නැතුව යනවා. ඒක එකට ඇදිලා යනවා. එතකොට ඒක සතියෙන් දැනගන්නවා. දැන් මට ඕන දේ කරන්න බෑ. හිත වේදනාවට ගියා. හිත සද්දයකට ගියා. ආයේ ඒක අඩු වෙච්ච ගමන් අපිට විතක්කේට හැකි ඇඩ්වර්ට් පවර් එක, ඇඩ්වර්ටින් පවර් එක, ඩිරෙක්ට් කරන පවර් එක ආපු ගමන් අපි නැවතත් ආනාපානට දානවා. අනේ විදිහට මේ විතක්කේ යන තැන සර්ච් ලයිට් එක දාන්න තමයි සතියෙන් කරන්නේ. ඒ නිසා ඒක මේ චේතනා වගේ ගැඹුරු ධර්ම යන්නේ ඉස්සෙල්ලා අපිට හම්බෙලා තියෙන මේ ස්ටියරින් පවර් එක, මොනිටරින් මේ කන්ට්‍රෝලින් පවර් එක පුළුවන් තරම් මුලට ගන්න කරන උත්සාහයක් තමයි එනේන අරමුණ මෙනෙහි කර කර කොහෙද හිත යන්නේ කියලා බලන එක. විතක්කේ ෆලෝ කරන එක තමයි කරන්නේ. එතකොට පළවෙනි ධ්‍යානයේදී සිද්ධ වෙන්නේ නිවර්ණ වල බාධාව නැති නිසා මේක නිසිනින්දේ ස්වච්ඡන්ද වශයෙන් විතක්කේ නගින්නේ මොකද්ද කියලා ඒ කාලය ඇතුළත සාහිතක වෙන එක. අරමුණ පළවෙනි ධ්‍යානයේ ගත්තා මේ අපි ආනාපානෙන් නම් පළවෙනි ධ්‍යානයේ ඉන්න තාක්කල් හිත අනිවාර්යම නැගින්නේ ආසල් ප්‍රසාර දෙකට විතරයි. සද්දවලට යන්නේම නැහැ, වේදනාවට යන්නේම නැහැ, ඉසිරට යන්නේම නැහැ. ගියා නම් අපි කියන ධ්‍යානෙ කරන්නයි කියන්නේ. මාස්ටර් කරන්නේ වශී කරන්නේ විතක්කේ සාතික කරන්න පුළුවන්. මේ විනාඩි 15 ඇතුළත විතක් යන්නේ ආනාපානට පමණයි. එතකොට ආනාපානයේ විස්තර පේනවා. ආස්වාසිය මේමයයි ප්‍රස්වාසිය මේමයයි කියන්නේ. නමුත් ඒක විස්තර හොයන්න යන්නේ දැනගැනීමේ ශක්තිය දිනනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ පළවෙනි ධ්‍යානෙ පැයක් එකමාරක් විතර ඉන්නකොට මේ විතක්ක ශක්තිය බිඳෙනවා. කායික ශක්තිය සහ මානසික ශක්තිය දුර්වල වීම නිසා, බැටරිය බැහැපු නිසා විතක්කේ වරින් වර ආනාපානට යන අතරමැද සද්දවලට වේදනාවට හිතුවලට යන්න ගිය ගමන් ඒ සද්දය පිළිබඳ කැමැති අකමැති බවට යන ධර්මත විචාරය නන්නත් ආරෙනවා. එතකොට ආපහු එනකොට ආනාපානෙට ගියා වගේ නෙවෙයි කෙලසිච්ච හිතවිල්ලක් එක්ක තමයි ආයෙ ධ්‍යානෙට එන්නේ. එතකොට සැක පහලනවා මේක වෙන්නේ කොහොමද කියලා. අර ධ්‍යානයේ තියෙන රසය වෙලා යන්න 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 අඩු වෙනවා. අඩු වෙනකොට තේරෙනවා මුලදී නම් ගියේ ගමන් නම් අර මොන ධ්‍යානයේ රසයක් තියෙනවා. පැය එකම ආරනකොට අඩුපාඩුකම් දැකලා ඒක හිතට වද්දාගන්න කියනවා. වද්දාගෙන ඉවර වෙලා තමයි කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක තියෙන තාක්කල් ඒ දෙන්න කියන තැනටම යන්නේ හොඳට බැටරිය චාර්ජ් වෙනකොට විතරයි. නැති වෙනකොට දුර්වල වෙනවා කියලා මෙන්න මේ ආදීනවය දැකලා දෙවෙනි ධ්‍යානෙත් අදිෂ්ඨාන කරනවා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ පමනක් ඇත්තා වූ පිසුඛ එකකතා පමනක් ඇත්තා වූ දුසිය ධ්‍යානට ලැබෙවයි කියලා. එතකොට අර අරමුණට නංවන ගතිය ඒ බාධාව නැහැ. ඒ හේතුවක් කාර්යව දෙන්න නැහැ. ඊට පස්සේ ප්‍රීතිය තමයි ප්‍රකට වෙන්නේ. ඒක මා නිකන් සාමාන්‍යයෙන් අපි හිනාගෙන උපමාවකට ගත්තොත් ඕනේ දැන් ලංකාවේ පොලිටික්ස් කරනකොට හැම පක්ෂයක්ම සෑහෙන තංශල ගන්න පාවිච්චි කරනවා. ඒක නැත්තම් මේ මීටින් එකක් ෂුවර් කරන්න බෑ. ඒගොල්ල සෑහෙන පෞද්ගලික හමුදාවල් කියන්නේ මරකල්ලි පාවිච්චි කරනවා. මේ මරකල්ලි ආයේ කිසිම යහත කෝනේ මරන්න ඕන මනුස්සය කවුද කියලා අයිඩෙන්ටි කાર્ඩ් එක විතරයි හොඳ නරක ප්‍රශ්නයක් නෑ. ඒ තරම මේගොල්ලෝ ඒකට ගිය කරගෙන තියෙනවා. ඉතින් එතකන් පක්ෂ දෙකටම සමසත්ත්‍ය තියෙන්නේ දිනලා නැහැ තව. මරකල්ලි පාවිච්චි කරනවා මරකල්ලි වලින් තමයි ඉතින් වැඩේ කරන්නේ. අපි හිතමු මේ එක මරකල්ලියක් බලවත් වෙලා ඒ පක්ෂේ දිනුවයි කියලා. පක්ෂේ දිනුවාට පස්සේ දැන් ඉතින් මේ රටපිලිගත් ආණ්ඩුවක් නේ. නමුත්තර මරකල්ලි ගිහලා ඩිමාන්ඩ් කරනවා. උඹලා දිනුවත්තේ අපි ඉඳලා. දැන් මට මේක ඕන. ඉතින් ඉල්ලීම් දීසන් දේවල් නම් ආණ්ඩුවට පුළුවන් මේ යන්තමේස සාකච්ඡාවකින් හෝ වටමේස සාකච්ඡාවකින් දෙන්න පුළුවන් ඔබ. නමුත් මරකල්ලි වල ඉල්ලීම ඉවර නැහැ. දිගට දිගට යනකොට අන්තිමට ආණ්ඩුවට තියෙනවා දැන් ඡන්දේ අරන් දෙන්න මේගොල්ලෝ ඡන්ද දැක්ස උනාට දැන් නිව්සන්ස්. ඊට පස්සේ මරකල්ලි අඩුපාඩුවක් දැකලා නඩුවක් දාලා පොලිස් අල්ලලා නම් ඉරේට. ඉරේට දාන තමයි ආණ්ඩුව කියන්නේ. මේ ප්‍රථම අධ්‍යයනයට ගන්න ගම විතක්ක ਵਿਚාර කියන දේ මරයෝ දෙන්න පාවිච්චි කරන්නේ. එදින කරන්නේ කොහොමකත් හිත යන දෙන්න කලින් මෙතෙන් වලින් ආනපානට වලින් ආනපානට වලින් ආනපානට වලින් කිය. නමුත් ආණ්ඩුව ගත්තට පස්සේ මේ දෙන්න ඇවිල්ලා විතක්ක විචාර දෙක කොල්ලට පල්ල බලන කොල්ලට ලොකු වලන් කියලා දඟලන්න හදනවා.
එතකොට යෝගාවචර සිද්දම උන් දෙන්න විතර කණින් අල්ලලා දැත්තකට යනවා. ඊට පස්සේ තමයි ප්‍රීතිය හම්බෙන්නේ. ටික විලා ගියාම ප්‍රීතිය ඔයෙල්ලම කරන්න පටන් ගන්නවා. ප්‍රීතිය තියෙනවා නලවෙන ගතිය. මේක කියන්නේ නිකන් ඩිංගි බෝට්ටුවක නැගලා රැල්ලේ ඉන්න වගේ. ඕකට ඒ වෙලාව ප්‍රීති විතක් විතර නැත්නම් මේක හොඳට තේරෙනවා. හොඳ සස්පෙන්ෂන් දින කාර්යයක් යනවා වගේ. අපි අර උදේ කතා කරපු විදිහ කණිකා ප්‍රීති, බුද්ධිකා ප්‍රීති ප්‍රීති එන්න පටන් ගන්නවා. ඔකදී යනකොට ඔය කම්පණය සීමා පන්නලා ගිහිල්ලා අර අයින් කරපු විතක්ක විචාර දෙකට ගෙත ගන්න. ඒකත් අවදි කරගෙන එහෙනම් ප්‍රීතිය කතා කරගෙන නොටිස් දෙනවා ඵලයන්. සුත්‍ය අධ්‍යානයේ සුකේ. අන්නේ විදිහට පටන් ගන්නකොට අවුරා පාස රාශියක් ඇතුව අපි යන්නේ. ගිහිල්ලාට පස්සේ තේරෙනවා දැන් මුළු ලෝකයත් එක්ක රණ්ඩු කරනකොට වෙන පාටිස් එක රණ්ඩු කරනකොට මරකල්ලිය හොඳ පිවට් එකක් වෙනවා. නමුත් දිනුවට පස්සේ මරකල්ලිය ඉෂකකමක් වෙනවා. එකෙන් තමයි මෙතනදී තියෙන අවස්ථානුකූලව ප්‍රයෝජන සලකලා වැඩ ගැනීමලා. ඒ වගේම දිහා මේ විපස්සනා ඥානවලදී මුලදී සෑහෙන කෙලස් තියෙනවා. ඒ කියන්නේ සත්‍ය යනවා කැඩෙනවා. ආය හද ගන්නවා ආය ටිකක් දුර කැඩෙනවා. ඒකට කමන්නේ නැහැ. මුලදී ඔය 100% පර්ෆෙක්ෂන් ගන්න යන්න එපා. එන්නේ ඉන්න රිෆයින් කරනවා කියලා කියන්නේ අර වීක්නසස් දැන් ඉස්සර වගේ නෙමෙයි. හොඳ පසුබිමකට සාපේක්ෂව වීක්නසස් අල්ලන්න පුළුවන්. අල්ලුවාට පස්සේ ඒක එලිමිනේට් කරපෑයි. මුලදීම 100% සුද්ධ බලාපොරොත්තු වෙනවා ඒක ඉතින් ප්‍රැග්මැටික් නෑ. ඒ නිසා සරුවත්තරනාසික ක්‍රමයේ හැම වෙලාවෙදීම ඉස්සල තමන්ගේ කොටස කොටු කරගන්නවා සෑහෙන කොම්ප්‍රොමයිස් එකක් දාගන්න. කොටු කරගෙන ඇතුළේ තියෙන කුණු අයින් කරන්න පටන් ගන්න. අයින් කරගෙන රිෆයින් කරගෙන කරගෙන තමයි විපස්සනා ඥාන එක එකදී එක එක ඥානයට සාපේක්ෂව එක එක දෘෂ්ටි අපහැරීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටි කියලා තමයි කියන්නේ. යම් කිසි විදිහකට නාම රූප පරිච්ඡේඥානෙට ඥාන යන්න නිවර්ණ කපන්නේ. නිවර්ණ කපන්න නෑ බෑ. නිවර්ණ කැපුවට පස්සේ නාම රූප පරිච්ඡේඥානෙදී අත්ත දිට්ඨිය තියෙනවා. ඒක අයින් කරනවා. නමුත් පරමාර්ථය කියන අදහස ඉතුරු වෙනවා. ඒක පච්චේපරික ඥානෙදී අයින් වෙනවා. ඊට පස්සේ සම්මසන ඥානෙට යනකොට සැක සංකල්ප පහළ වෙනවා. ඒව අයින් කරනවා. ඒක එක නිකන් ලුණු ගෙඩික පොත් අරිනා වගේ අයින් කර කර යන්න යන්න වඩා රිෆයින් මැදකට තමයි යන්නේ. ඒ නිසා මුලදී 100%ක් පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන්න බෑ. අපි දැනගන්න ඕනේ අත්‍යන්තයෙන් ගොරෝසු තැන සිට සියුම් තැන දක්වා යන ගමන, දන්නා තැන සිට නොදන්නා තැන යන ගමන කියලා සෑහෙන රිස්ක් එකක් අරගෙන. සෑහෙන සෙල්ලක්කාරකමක් අභියෝගයකට මුහුණ දෙන ගතියක් නැත්තම් මේ ගමන යන්න බෑ. ඒ කියන්නේ අපි සීලය පිළිබඳ පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන අපි කියන සුචරිතවාදයක් එක්ක මේ භාවනා කරදාකක් කරන්න බෑ. අපි කියන්නේ මොකක්ද ඒකද කියන්නේ මේ perfectionist. එහෙම කෙනෙකුට මේක කරන්න යාර කියන්න වෙනවා මේ වැඩේට ඕනේ සීලෙත් තියෙනවනම් ඇති කරගෙන යනකොට define කරපෑයි. ඒ වගේම 100%ක්ම සමාධිය ධ්‍යානෙ යන්න බෑ. මේ පළවෙනි ඥානයට අවශ්‍ය කරන සමාධිය තියෙනවනම් ගියා. ඊළඟ refine කරනකොට දෙවෙනි ඥානයට අවශ්‍ය සමාධිය හැදෙනවා. එහෙම මේ ඉන්දෙන් refine වීමක් තමයි තියෙන්නේ. ඒකදී විතක්ක ਵਿਚාර දෙකේ වැඩ පිළිවෙල හරිම ඩ්‍රැමැටික්. ඒක මේ පළවෙනි ධ්‍යානයේදී මූල ඥානවලදී දැනෙන බලපෑම. පස්සේ දෙක අනිවාර්යයෙන්ම හැලෙන්න ඕන. විපස්සනාදී තාමත් වැඩගත් සම්දිස්ථානයක් තියෙනවා. මෙනේ කිරීම නෝටින් ඇන් නෝවින් කියලා කියන්නේ විතක්ක වලට කියන්නේ නෝටින් කියලා. ਵਿਚාර කියන්නේ නෝවි. අන්තිමට යනකොට නෝට් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මිනේ කරගන්න බෑ, ලේබල් කරගන්න දෙයක් නෑ. නමක් කියාගන්න බැරි තත්ත්වෙට නෝටින් නෝවින් හැලෙනවා. අන්න ඊට පස්සේ නෝට් කරන්න පටන් අරගත්තොත් මහ භාවනාව හරි අවුපාස වෙනවා. උදායක තනකට ගියාට පස්සේ නෝටින් ඉබේම හැලෙනවා. නිකන් උපමාවට කියනවා නම් මුලින් භාවනා කරනකොට කටුමැටි පිටියකට කොහොල්ල ගුලියක් ගැහුවා වගේ මිනේ කරනකොට අල්ලන ගැටියක් තියෙනවා. පහු වෙනකොට භාවනාව හරි කරනකොට ගලකට රබර් බෝලකින් ගැල්ලව ගැහුවා වගේ තොලාපයින. මෙනෙහි නොකර බලහින්න එක ලේසියි වෙලාවට. මුලින්ම හොඳට මෙනෙහි කරන්න ඕනේ. බෑ කියලා දැනනකොට අයන මෙනෙහි කරන්නේ නැතුව යම් කියලා යන්න ආරින්නවා. ඒක මම හිතන්නේ සායන විස්තර වෙලා තිබුණා ඒ කටුකුරුදී ඥානන්ද සාමික විදුසුන් උපදේශ කියලා පොතක් තිබුණා. අන්නේ ඒ සාංශය එක විස්තර කරනවා අවශ්‍ය වෙලාවට නෝටින් කරන්ඩ අවශ්‍ය නැති වුණොත් ඒක අහලන්න. අර පෝල ජම්ප් එක පයින්න මිනිස්සයා උඩට යන්න පෝල් එක පාවිච්චි කරාට එහාපැත්තට ගැම්ම ගන්න වෙලාවේදී පෝල් එක විසි කරන්නේ. විසි කිරීමෙන් තමයි ගැම්ම අරගෙන එහාපැත්තට පනින්නේ. ඒ වෙලාවේ විසි කරුවේ නැත්නම් අපිට බෑ මේ ජයග්‍රහණයක් ලබන්න.
එතන පරෝජන සලකලා පාවිච්චි කිරීමේ විතක්ක විචාර දෙකේ ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් එතන තියෙන මේ ක්‍රිටිකල් රෝල් එක තමන් තේරුම් අරගෙන ඒ පොත්වල කොහොමද කියන්නේ කියලා දැනගන්නකොට පෑහෙනකොට භාවනා දියුම් වෙනවා. මුලදී ඔය කරනකොට ඔය දැනගෙන හරියට ඉරාඳගෙන නෙමෙයි කරන්නේ. කනබල්ලන් ආවේ ගහගෙන යනවා. පහුවෙනකොට තමයි තේරෙන්නේ මේක මේ ලියනකොට මේ කරනකොට මෙහෙමයි කියලා දෙනවා නම් කියලා දෙන තියෙන ඔන්න ඔය වචන දෙක අරගෙන තමයි. ඒ කියන්නේ විතක්ක චරිතය කියලා කියන්නේ හැම වෙලාවෙදීම එන හැම දෙයක්ම හැම දෙයක්ම කප කප කොට කොට බලනවා විමසුන උන වැඩි ඒ නිසා ඒක නා මොනම දෙයක්වත් අදහන්නේ නැහැ ඇදීමේ ශක්තියක් නැහැ ඒක මට ඔප්පු කරලා පෙන්නනකම් බෑ ඒ කියන්නේ අර සර්වඥාන්සේ සඳහන් කරන්නේ අර විශේෂීතලයක් වැඩිච්ච මිනිසයා යන් කිව්වොත් එහෙම මේ විශේෂීතලේ වැඩිද්දි කවුද මේක ගහලා තියෙන විස මොනවද වැදගත් මනුස්සයා වැදගත් මිනිහද විද්දේ අනම්මන කරන්න ගත්තොත් එහෙම මනස උත්තර දෙන වෙලාව ඇතුළත දිගටම විසවන්න කට වහලා ඉර කරලා මේ බහිටපන් හිතල ආරම්භ කරගන්න කියලා. එතකොට යාක විතක්ක කර කර ඉන්න වෙලාවක් නෙවෙයි ඒක. ඒ වගේ සමහර වෙලාවලට ඇදීමේ ශක්තිය අවශ්‍යයි. වෙන චරිතවල විතක්ක චරිත කියනවා සාමාන්‍යයෙන් භාවනා කරනකොට කියන්නේ සද්ද වලට වැඩිය වේදනාව වලට වැඩිය හිතවිලි නිසා හිත කැදෙන කෙනෙක් ඉන්නවා නම් අරමුණේ ඉන්න බැත් නම් සාමාන්‍ය සේෆ්ලි කියන්න පුළුවන් ඒ විතක්ක චරිතේ. ගරු ස්වාමීන් වහන්ස අවේදයික සුඛය ධ්‍යාන සුඛයට වඩා වෙනස් වෙන අන්දම් පහදා දෙන්න සුල්ල සෝතාපට්ටි යන කුමක්දයිද කරුණාවෙන් පහදා දෙන්න. මුලින් ප්‍රශ්නනම් නිකන් මේ නිකන් භාවනා ප්‍රශ්න. දැන් ඉතින් රෝම් ට්‍රක් එකට වැටිගෙන එනවා. ඉතින් අර පොත්වල කියන දේවල් වචන ඉගෙනගෙන තරහ වෙන්නේ නැහැ. මොකද කවුරක්වත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත්නම් මෙහෙම ප්‍රශ්නයක් කරලා තියෙනක හොඳයි. නමුත් මේ මුළුන් තරම් අර මුල් වගේ අදාළ ප්‍රශ්න එන්න පටන් අර ගන්නව නම් හොඳයි. මේ අවේදිත සුඛය ගැන මම හිතන්නේ අපි කීප වතාවක් කතා කරලා තිබුණා. ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ, අවේදිත සුඛ කියන තුන තමයි ඒ පෙළේ තියෙන වචන තුන. ආමිෂ සුඛ කියලා කියන්නේ ද්‍රව්‍යයක් සම්බන්ධ කරගෙන ඒ කියන්නේ අරමුණක් හා සම්බන්ධ කරගෙන ලැබෙන සුඛ. මේ විදිහට කියනවා රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, ධර්මතාවයක් කියන දන්න අරමුණක් එක්ක හිත සම්බන්ධ වෙලා ඉන එකක්. ඒ නිසා ඒක මේ ප්‍රමාණය තීන්දුව වෙන්නේ අරමුණේ ප්‍රමාණය හැටියට. හුඟක් සල්ලි දෙන කට්ටිය හුඟක් සුඛෝභෝගී, හුඟක් කාමසප්ප විඳිනවා කියලා කියනවා. අපි ආයෙක නේන්ටනස් වලට හරියට ගියදා. ඒ වගේම කොච්චරක්ද යුටිලිටි, කොච්චරක්ද ලක්ෂණ කියලා සීමාව කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒකයි ඒක නිසා ඒකට අපි කොච්චර දෝ ඒවට ගත කරන ජීවිතයේදී යුටිලිටි වැලියු එක ඉක්මවලා මේ ලක්ෂණ වලට ගියාට පස්සේ අපරාදේ මේ කාලයයි වස්තු විනාශයයි කොන්සියුමරයිසේෂන් එකයි පරිසර දූෂණයයි සීමාවක් නැති වෙනවා. නිරාමිෂ සුඛයේදී එවැනි සැපය තීන්දුව කරන්නේ ආමිෂ වස්තුකින් නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස වලින් නෙවෙයි ඒ වගේ විවේක වෙච්ච තරමට. ඒ නිසා ඒක කියනවා විවේක ජම්පීති සුඛං කියලා. එහෙම නැත්නම් ධිට්ඨ ධම්ම සුඛේ කියලා රූපපේ නැති වෙලාවට ඒක තියෙන්නේ. ශබ්ද නැති තැනක නාසයට ගඳ නැති, දිවට රස නැති අරමුණක් දුනට අරමුණක් නොපෙනෙන හිත කිසිම නික්ලේක මේ කෙලෙස් නැත්නකට හිත මැදිහත් වෙනකොට තමයි නිරාමිෂ සුඛේ ලැබෙන්නේ. නමුත් ඒක වැරද්දක් තියෙනවා. මේ සුඛේ විඳින්නේ මමය, මේ සුඛයේ මගේය, මේක තමයි ආත්මය කියලා ඒක බඳ ප්‍රපංච කරන්න පුළුවන් ගැතියක් තියෙනවා. ආමිෂ සුඛයේ ධනිකර්ම ආමිෂේ කරන දාපාවචන, නිරාමිෂ සුඛයේ ධ්‍යානයක් ලැබපුවාම මේ සීලවන්ත වෙලා ඇති වෙන ඒ සීලවන්තයෙකුට ඇති වෙන පිරිච්ච ගතිය තුළ ඒ තමන්ගේ සීලය පිළිබඳ මාන්නයක් ඇති වෙන පුළුවන්. තමන්ගේ සීල පිළිබඳ තණ්හාවක් ඇති වෙන පුළුවන්. මේ සීලය මගේ ආත්මය කරගන්න පුළුවන්. ධ්‍යානෙත් ඒක තියෙනවා. මේ ධ්‍යානෙ පිළිබඳ මාන්නයක් ඇති වෙන පුළුවන්. අනිත් කට්ටියට ධ්‍යාන නැහැ මට විතරයි තියෙන්නේ. එතන මේ ධ්‍යානෙ මම මහන්සිලා ගත්ත එකක්. කොണ്ട് බුදුහාමුදුරුවෝ දීප එකක් නෙවෙයි. ගුරුහාමුදුරුවෝ දීප එකක් නෙවෙයි. මමයි මේකට මහන්සුනේ කියලා තණ්හාව මාන්නයක් තියෙනවා. ඒ නිසා ආමිෂ සුඛයේ වගේ ගොරෝසු නැති වුණාට නිරාමිෂ සුඛයේ ඒකට ඇලෙන ගතිය, ඒකට බැඳෙන ගතිය, ඇසියුමින් ක්වොලිටි එක, මාන්නයට යන එක, ආඩම්බරයට ගන්න එක තියෙනවා. ඒ නිසා මේ දෙකම තාම තියෙන සංසාරේ කරකමන. වට්ටගාමි ගතියක් තියෙනවා මේකේ. අවේදිත සුඛය කියලා කියන්නේ එහෙම නිරාමිෂ සුඛයත් ඇවිල්ලා
ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ කෙනේ ඇති වෙන්න පුළුවන් තණ්හාමාන දිටි කැපුවට පස්සේ ඒක කියන කවදාකවත් මම විඳිනවා මගේ ආත්මය මේක මගේ ආත්මය කියලා කියාගන්න නැති වෙනකොට ඊටත් වඩා ගැඹුරු සුඛයක් තියෙනවා. ඒ සුඛයයි ආමිෂ සුඛය අතර වෙනස ආමිෂ සුඛේ ඇතිවීම නැතිවීම දෙක තියෙනවා. අවේදිත සුඛේ ඇතිවීම නැතිවීම දෙකක් නැහැ. ඒක සදාකාලිකයි. ඒකට ගිය කෙනා ගැලවෙන්න කැමති නැහැ. ඒකේ කිසිම නඩත්තු වියදමක් නැහැ. විඳින පුද්ගලයා ඒක මගේ කියාගන්නෙත් නැහැ. ඒක නිසා වේදනාවයි ලබන පුද්ගලයා අතර තියෙන බොහෝම දුරස්ත සම්බන්ධතාවයක් නැත්නම් සම්බන්ධතාවයක් නැති මට්ටමක් තියෙනවා. ඉතින් ඒක එක දවසක් ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ මේ ශාසනයේ ඉදලා තියෙන අවේදිත සුඛය සඳහායි කියනකොට එතන හිටපු සංඝයාවසනාවක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අවේදිත කියලා විඳින්න බෑ. නොවිඳිනා කියන එක. එහෙනම් ඒක සුඛයක් වෙන්නේ කොහොමදයි? ඒක සුඛයක් කියන වචනේ විශේෂණය කරන්න කියලා. එතකොට කියලා තිනවා ආර්ය විවාහයේ හැටියට යමක් ඇති වෙන නැති එක කියනවා නම් ඒක තමයි දුකයි කියන්නේ. ආමිෂ සුඛය ඇති වීම නැති වීම දෙක සහිත නිසා ඒක දුකක්. සාසනික වශයෙන් බලන දුකක්. නමුත් මේ නිර්ආමිෂදී කවදාකවත් ඇති වීම නැති වීම දෙකට අහු වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම නඩත්තුවක් නැහැ. ඒක සනාතන ධර්මතාවයක්. ඒක නිසා ඒකට ආර්ය විවාහයේ සුඛයක් කියලා තමයි ඒකට තමයි කියන්න පුළුවන්. මොකද මේක උච්චාවච භාවයකට පත් වෙන්නේ නැති නිසා. මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන්නේ නැති නිසා ඒකට ආර්ය විවාහයෙන් තමයි සුඛය කියලා පාවිච්චි කරන්නේ. නැත්නම් ඒතර විඳින්නෙක් හෝ විඳනයක් නැති කමක් තියෙන. ඉතින් ඒක මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරන විඳීමක් හෝ විඳින්නෙක් නැතිකමයි ආර්ය විවාහයේ සුඛය කියලා කියන්නේ. ඒ නිසා මේකට සුඛය කියන මේ විශේෂණ පදය දාලා අවේදිත සුඛයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒකෙම එච්චරම ඔය කිව්වට වචනෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සංසන්දනාත්මකව විස්තර කිරීමක් තමයි කරන්න පුළුවන්. කරු ස්වාමින් වහන්සේ තමා කැමති දෙයක් නිතර නිතර දැකීමෙන් ඇසීමෙන් එහි ඇති ආසාව ක්‍රමයෙන් හීන වී යන බව ඔබගේ ධර්ම දේශනාවක ඇසීමෙන්. මේ උපකල්පණයට තමා කැමති ඇසිතන ඕනෑම දෙයකට හෝ ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධව යොමු කළ හැකිද? මා වරපිත ආසාවෙන් ඇසූ සින්දුව ලාදලු බෝපත් තෙමින් හැලවසේ. සින්දුව දසදහස් වාරයක් නිතර නිතර ඇසුවෙමි. මුලදී ඇසූ විට ඇති වූ පිවිදීම ප්‍රියගතිය අද නැතුවාසේ දැනේ. මේ අයුරින්ම අපි කැමති පුද්ගලයින්ටද මේ යෙදී හැකිනම් සංසාරයෙන් ගැලවීමට ඉතා පහසු වේයයි මට සිතේ. මේ පිළිබඳ ඔබගේ ආකල්ප හෝ විකල්ප මොනවාදයි කරුණාවෙන් පාදා දෙන්න. අන්තිම කැලේ නැත්තම් ඒ කියන්නේ ඒක දැක්කපමණින් නිවන් දකින්නයි කියලා නම් කියන්න බෑ. නැත්තම් බඳපු කෙනෙක්ගෙන් අහන්න කියනවා තමන්ගේ ස්පවුස් ගැන. පව් වෙනකොට කෝකට කව් වෙනවා. ඒක පිළිබඳව අහනකොට ඔක්කොම නිවන් දකින්නේ නැහැ. ඒක නිවනටම යන්නේ නැහැ. ඒ නිසා හොලිවුඩ් එකේ කරන්නේ හැමදාම අලුතෙන් විවාහ වෙන එක. එයා නැත්නම් මෙයත් එක්ක විවාහ නම් මෙයත් නැත්නම් එයාත් එක්ක ඒක තමයි ඇති. ඒ කියල කියනවා මේ කියන්නේ බඳින්නේ ඉස්සර ප්‍රේමයයි බඳලා පස්සේ ප්‍රේමයයි අතර ඉර දෙන්නම් හඳ දෙන්නම් නැන්දමටත් හරි ගිහිල්ලා දෙනවා බඳින්නේ ඉස්සල්ලා. බඳලා පස්සේ ඒක ලෝකේ සත්‍යයක්. නමුත් ඒක හැමදාම ඒක ඒ කියන සම්මුති සත්‍ය තුළින් නිවනට යොමු වෙන්නේ. නමු සර්වඥාන්ත ඒක පාවිච්චි කරනවා ආසේවති භාවේති බහුලීකරෝති කියන ක්‍රමයට. උන්වහන්සේ මධ්‍යම වස්තුවක් අඳුල්ලා දෙනවා. කාම වස්තුවක් හෝ ද්වේෂයට අහු වෙන්නේ නැති මධ්‍යම වස්තුවක් අල්ලලා දීලා ඒක ආශේවණය කරනකදී පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න කියලා කියනවා. ආශ්‍රය කරලා බලන්නේ සම්මිය දෘෂ්ටි මුල් කරගෙන නිවනට යන්න. ආනාපානෙ ආශේවණය කරන්නේ. එතකොට ආස්වාදයේ ගොරෝසුම තන ප්‍රස්වාසයේ ගොරෝසුම තන වගේ අහු වෙනවා. එහෙමනම් ඒ දෙක වෙනස අල්ලගෙන භාවිත කරන්න කියනවා. හැකිය හැකි වෙලාවල ඒක වඩන්නේ කියලා කියනවා. වඩාන යනකොට ධර්මට ආනබන්නේ හරියනවා. ධර්මට ආනබන්නේ හොඳයි කියලා සමහර විටක සතුටක් ඇති වෙනවා. සමහරලට ආනබන්නේ හරියනවා තමයි ඉතින් මොකද? ඉතින් ඕක උරුස්මනේ. ඕකෙන් මොකද්ද හම්බෙන්නේ ලාභේ. ඕකෙන් හම්බෙන්නේ ප්‍රයෝජනේ මොකක්ද කියලා ඒක පාවෙන වෙලාවකුත් වෙනවා. ඒක ගොඩක් වෙලා භාවනා කරගෙන යනකොට ආනබන්නේ විතරක් කවදාකවත් ලෝභයට දෝෂයට යොමු කරන්නේ නැහැ. නමුත් ඕනම කෙනෙක් දන්නවා ආනාපාන එක පරියන්කෙදී
මුලින් පටන් ගන්නකොට තියෙන ආනාපානයේ ස්වරූපේ විනාඩි ගානක් කරනකොට අනිවාර්යයෙන්ම පරිණාමයකටපත් වෙනවා. එන්නේ නික නොදැන්න මට්ටම් වලට යනවා. සියුම් වෙනවා. දෙක අතර වෙනස නැති වෙනවා. ආදි වශයෙන් පරිණාමයකට යනවා. ඒක දැක්කත් සම්පූර්ණ චක්‍රය ඔය සම්පූර්ණ චිත්ත නියමයේ දකින්න බෑ. එක සිටින් එකක් ඇතුළත එවැනි චක්‍ර රාශියක් දකින්න ඕනේ. ආනාපානි වලින් වර පේනවා ආය නැතුව. ආය වලින් වර පේනවා ආය නැතිව. ආය වලින් වර පේනවා නැති වෙනවා. ඕමම ගිහිල්ලා 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 එක ඇතිවීමක් නැතිවීමක් වගේ නෙවෙයි. ඒ පැටර්න් එක චක්‍ර රාශියකින් දකිනකොට එක පැටර්න් එකක් දැක්කගෙන අද වැඩි එක පරියන්කයක බොහෝ වාරයක් ඇතු වෙලා බොහෝ වාරයක් නැතිවීම යනකොට ලොකු මේ පරිණාම අත්දැකීමක් ලැබෙනවා. මොකද ඒ බුද්ධලගේ ස්ථිර පෞරුෂත්ව වෙනසක් වෙන්නේ ඉඳ ගන්න සාර්ථක වාරයක් පාසා අනන්න දැක් ගන්න පුළුවන් නම් ආනාපාන ගුරුසෝ පටන් අරගන්න නිවිලා යනවා. ආය ටිකෙන් ආය ටිකක් ගුරුසෝ පටන් ආය නිවිලා යනවා. ආය ගුරුසෝ පටන් ගන්න නිවිනිවි යනවායි කියන මේ ධර්මතාවයට මේ චිත්ත නියමයට හිත දැම්මොත් ඒ බුද්ධලට තේරෙනවා සද්දයක් තියෙන මේකමයි. ආපු ගමන්ම සද්දේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ වෙලාවම ගොලප් වුණොත් අපි ඒක පිළිබඳ තීන්දුව කරන තීන්දුව ගොඩාක් කලබලකාරී ආවේග දැනගන්න. බලහන් ඉන්නකොට ඉන්නකොට ඒ සද්ද අඩු වෙලා ගිහිල්ලා ආය වැඩි වෙලා ආය අඩු වෙලා ගිහිල්ලා ආය වැඩි වෙලා ආය අඩු වෙලා යනවා. මේ පැටෙන සද්දයක් තියෙනවා. හිතවිල්ලක් තියෙනවා. වේදනාවක් තියෙනවා. ඒක නිසා පළවෙනි එක දරා ගත්තා නම් දෙවෙනි සැරේ ඉඳලා තියෙන්නේ ඉවසීමේ ශක්තියක දීගෙන දීගෙන ඉන්නකොට ආනාපානෙන් ගත්ත මේ සයික්ලික් පැටර්න් එක අපේ හිතට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සෑම දෙයකම තියෙනවා. ඒ නිසා තේරුම් අරගන්නවා එන්නකොටම කඩාපනින්න එපා. විශේෂයෙන්ම මේ විනිශ්චය කරන්න එපා. එනකොටම ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක එන්න දෙන්න. දෙනකොට ඒක තියෙන අර throbbing ගතිය, impact එක එන්නේ අඩු වෙනවා. අඩු වෙන්න ගන්න තීන්දුව කල්යනවා, durable වෙනවා, කල්යනවා කියන එක වැරදි. පහු වෙනකොට බලන දේ තීන්දුව කරන්න දෙයක් නැහැ. ඔදේ කියන්නේ අපිට තීන්දුවක් ඊළඟට නෙවෙයි. එනකොටම ගලපුණොත් තමයි ඔය තීන්දුව ගැනීම අවශ්‍යතාවය වැඩි වෙන්නේ. ඒ නිසා සර්වඥයන්සේ භාවිතා කරන්නේ මේ භාවිත මනසක් තිබුණත් ඒක බහුලීකරණය කරන්න ඉන්නේ. ආශේවති භාවේති බහුලීකරෝති. එතකොට තමයි ඕනම දෙයකින් අපිට තියෙන එකට දෙන බන්ධනිය හෝ ද්වේෂය. එන්නේ තුනි වෙලා. වේදනාවක් ගත්තොත් සුඛ වේදනා දුක්ඛ වේදනා අතරමැද අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ ඒකට කවුරු ෆයිට් කරන්නේ නැහැ. එතන නෑ මේ දිනා ගන්න දෙයක් නෑ. එහෙම වැඩි වෙලාවේ තියෙන. ඒ හැම දෙයකම මැදට ගියාට පස්සේ එතන ෆයිට් එකක් නැහැ. කොන් දෙකට ෆයිට් එක වැඩි. ඒ නිසා මේ අර සෙන් කියමනක තියෙනවා සත්‍ය මැදට වෙලා බලහන් ඉඳද්දී අපි වටේ වේගෙන් සත්‍ය හොයව දුවනවා. දුවන්න කේන්ද්‍රාපසාරි බලෙන් අපි තල්ලු කළ ගන්න සත්‍ය ගියා. උන් සත්‍ය ඒක නිස්සද්ද වෙලා ළඟට එනකම් මැදට වෙලා බලාගෙන ඉන්නවා අප කරා එනකම්. ඔහු සත්‍ය සොයන යෝගාවචරයෝ සත්‍ය ගවේෂකයෝ වේගෙන් බාහිරේ දුවනවා සත්‍ය හොයව. එතකොට ඇති වෙන කේන්ද්‍රාපසාරි බලයට තල්ලු වෙලා යනවා. ඒ නිසා ආයේ මැදට ඇවිල්ලා ගෙසීලෙන් බලන ඉන්නකොට ওই පැටර්න් එක තේරුම් අරගත්තම ඕනෙම දෙයක් ටික වෙලාවක් බලන ඉන්නකොට ඒකේ තියෙන ඉම්පැක්ට් එක ඒකෙන් තියෙන බලපෑම එද්දෙන් කඩුවේ. ඒක නිසා අපි ඔකට වෙටරන්සි කියලා කියන්නේ එක සැරයක් දැක්කට විනිශ්චය කරන්න එපා නැවත නැවත පේන්න අපි. පේනකොට ගන්න විනිශ්චය උඹ ඩියුරබල් උඹක් අල්ලන්න සුදු. ඒක තවත් මොකද්ද වැටක් තියුනේ ප්‍රශ්නේ. මුලදී මේ අයිරිම අප කැමති පුද්ගලින්ටද මේ දෙයක් නම් සංසාරෙන් ගැලවෙයි. මම වරපිට ආසාව නැතුව සුඛේ වෙන මුලදී ඇසුවිට පිළිදී ඉලගටි අද නැතුව ඇති දැනේ මේ ආගම කැමති පුද්ගලින්ටද මේ දෙයක් නම් සංසාරෙන් ගැලවෙන්න පහසු වෙයි. වයි මට කිව්වේ මේකේ වම උපදේ ආ. නෑ ඒක ඇත්තටම ඒ ගතිය මේ ස්වභාවයක්. ඒ ස්වභාවය හැම වෙලාවෙම නිවනට යොමු කරන්නේ. ඒක නැතිකරන්න අපි ඉතින් ඔය ෆේස් ලිෆ්ට් කරනවා මේකප් කරනවා අනම්මනම් කර කර ඒක හදාගන්න කියන ඉන්නව මිසක් ඒ ධර්මතාවය වශයෙන් පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපි කරන්නේ නාකි වෙනකොට ප්ලාස්ටික් සර්ජරි දානවා අනම්මනම් කර කර මේක මේ ෆේස් ලිෆ්ටිං කියලා කියන්නේ. ඒක තමයි මේ කර කර ඉන්නේ. අද මුළු සම්පූර්ණ මේ තාක්ෂණය ඔකට ජග් ගහන්න හැදලා තියෙන්නේ. ඔය ජීරණයකට
ජග් ගහන්නයි හදලා තියෙන්නේ. ඒක පළවෙනි අවුරුදු ඒ අවුරුදු 200 පළවෙනි 50 60 යනකොට මුතුම බලාපොරොත්තුවක් එන්න පටන් අරගත්තා. මේ න්‍යාය කඩාගෙන අපිට මේක මිනිස්සුන් නොමැති ජීවත් වෙන්න පුළුවන් වෙයි. අපි මේ ඇතිකරන ශක්ති ප්‍රභාව කවදාකවත් හානි වෙන්නේ නැතුව දිගට තියෙයි. දැන් බලනකොට වෙලා තියෙන්නේ අර අපේ ආදිවාසීන්ගත් වැඩි අපි මොනවා කහබාසිනිය කරලා තියෙනවා. ඒවෙන් ඇති කරලා තියෙන මේ කැත, ඒවෙන් ජීවිතේට ලෙඩ රෝග ඇති කරලා තියෙන දේවල් ඒ ස්වභාවික ලෙඩ රෝග වලට වඩා භයානකයි. ඒ මොකද මේ විද්‍යාව නිසා අපි හිතුවා බාහිර බලවේගයකින් මේ උච්චාවච භාවය නැති කරන්න පුළුවන් වෙයි, දිගට පවත්වන්න පුළුවන් කියලා. දැන් අර මතකයි මම පැවිදි වෙලා සුමාන දෙකකින් විතර වගේ මාලිගාවේ අත මැරිලා වැටෙන ෆොටෝ එකක් දැල්සුන පත්‍රේ. නැග්ගාර මේ බැටලා ඉන්න එක ප්‍රශ්නාගෙන ඉන්නවා කියලා බදාගෙන අඬනවා. අද විද්‍යාව අන්නේ වගේ. ඒ විශාල සතේ, ගල තියෙන සතේ එහෙම වෙලා ඉන්නේ දැන් ඉන්න තැනම නිකන් කියලා වෙලා දී. තව ටික කාලයක් යනකොට ඔක තේරෙයි. ඇහිලානේ මැරිලා වැටිලා. මට හොඳට මතකයි මේ ෆොටෝ එක හරිම ලස්සනද යතාගේ අන්තිම අවස්ථාව කීපයක් දාලා තිබුණා. ඉතාලා ඉන්න එක මොනස්ටර් කෙනෙක්. ඒ වැටිගෙන වැඩෙනවා. ඒ තරම් අපි බලාගෙන තියන් හිටියා. ඒ කියන්නේ මේ විද්‍යානව තුලින් අපිට මේ 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 ඇති වෙන ජරාව ඇති වෙන පරිණාමයේ එක නතර කරන්න පුළුවන් වෙයි නැත්නම් අපිට කොච්චරක් අද කළ පමණින් අපිට විදිහට හරව ගන්න පුළුවන් වෙයි කියන එක. ඇත්තටම තුන්වෙනි ලෝකයේ තියෙන විද්‍යාව තාමත් එතන තියෙන්නේ. ඒගොල්ලෝ ඉතින් මේ හිත අනිද්දා නිෂ්පාදනයක් එයි මේ ප්‍රශ්න ඉවර කරන්න කියලා. මොකද විද්‍යාව ඉස්සරහම ඉන්න කට්ටිය සම්පූර්ණ අසම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හොඳටම දන්නවා දැන් තියෙන සත්‍ය එළියුනොත් දැන් තියෙන තන්නිකර විද්‍යාව කියලා කියන දැන් මල්ටිනේෂනල් කම්පැනිස් ටිකින් කරගෙන යන වෙනද ප්‍රයෝගයක් තියෙනවා. ඒ නිසා දැන් විද්‍යානුකූලයි කියන එක බටහිර ලෝකෙට ම්ලේච්ඡ ගතිය ලකුණක්. කිසිම දෙයක් විද්‍යානුකූලයි කියලා බාර ගන්න නෑ ඒ තරමටම ඒක ඒව මෙතන කොමර්ෂලි පාවිච්චි කරලා කරලා නැස්ති කරලා තියෙනවා. දැන් ආපහු යන්න වෙලා තියෙන සම්ප්‍රදානුකූල ක්‍රමයට ඇඟිලි ගණන් කරලා ක්‍රමයට යන්න වෙනවා. ඉතින් ඒක මේ මොකද්ද අපි දැන් අපි ඔය බුද්ධ ජයන්තිය වගේ පහළ වෙච්ච කට්ටියනේ 1956 න් පස්සේ හරිම වාසනාවන්ත අපි දෙක දැක ගන්න පුළුවන් වුණා අපිට මේ විද්‍යාවේ තියෙන දිරාගෙන යන පැති. ඒ වගේම අර සම්ප්‍රදාය කරගෙන ගිය අඩු ගන්න කොන්සර්වේටිව් එක මහා ලොකු නිෂ්පාදනමක්වත් නැහැ. තියෙන දේ වෙනස් කරන්න නැතුව යන්නේ ගිය කට්ටිය කොහොමදත් බාර ගන්නවා අනිත්‍යං දුක්ඛං අනත්තං බාර ගන්න. මේ වගේ ෆයිට් කරන්නේ නැහැ. නිසා තව ඉස්සරහට යනකොට ওই දෙකේ දෙකම දැන් යන්නේ ප්‍රകൃතිය මත නෙමෙයි මහා විකෘති වේග වර්ගයකට යන්න තියෙන්නේ. ඔය ආර්ථික කඩාවැටෙන දේවල් මේ පොසිල් ෆුවල්ස් ඉවර වේගන යන එකයි පරිසර දූෂණ වගේ දේවල් අමතර විදියකට අපිට පෙන්වන්න පටන් ගන්න තියෙනවා. අපි ගත්ත මේ ඇතර මානව වශයෙන් ගත තියෙන දේ එකණෙක් නෙමෙයි. ගත තියෙන දේ තියෙන වැරද්ද මේ දේවල් තියෙන්නේ දිරා යන්නේ. පටන් ගන්නකොට ලස්සන වුණාට එන්නේ දිරා යනවා කියන සත්‍යය ඒක නිකන් මේ බයපක්ෂකමක් කියලා. බයකප්පද නැහැ ඒක සත්‍යය. ඒ සත්‍යය තේරුම් ගන්න කටයුතු කරුවොත් එහෙම අපි පමණට වැඩිය තක්මට වැඩිය ඉදිමින් දෙන්නේ නැහැ. මොකට වැඩිය ඕවෙස්ටිමේට් කරන්න යන්නේ නැහැ. එතකොට අපි ළඟ දැඩි රාග සහ දැඩි ද්වේෂෙන් දෙයක් නැහැ. මොකද කොහොමදක් දිරන දෙන්නේ. ඒක ඉන්නේ නැහැ. අර වගේ ඉස්තිර සහ අදහසක් ආවම නොමරන જાතියක් වශයෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස ධර්ම මාර්ගයේ ඔස්සේ අප ගමන් කරන විට ධර්ම මාර්ගයට යොමු වූ අනිත් පුද්ගලයන් උගන්වන ගුරුවරයන් දෙක පුදුමාකාර ලෙස ආකර්ෂණ ශක්තියක් ඇති වේ. ඔවුන්ගේ ඇසුර ප්‍රිය කිරීමත් දැකීමට කැමැත්තද වැඩි වේ. සමහර විටක මේ සුදුසුද කියා සිත විමසා බලයි. පළවෙනි ප්‍රශ්නේ මෙම කැමැත්ත සංහාවක්ද නැතිනම් මෙය එක්තරා ආයුරක රාග ක්ලේශයක්ද? එසේ නැත්නම් මේ සාමාන්‍ය දෙයක්ද? මේන් අකුසලයක් සිදු වේද? කරුණාකර පාදන්න. මේක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපේ තේරවාදයේ දැනගෙන ඉඳලා තියෙනවා. තේරවාදයේ දැනගෙන ඉන්න කදී නිදර්ශනයක් වශයෙන් කියනවා මෛත්‍රී භාවනාව වඩනකොට විශේෂයෙන්ම අපි ඉස්සලාම මෛත්‍රී භාවනාව කියන්නේ දැන් පවතින ක්‍රමයේ හැටි කියන්නේ ඉස්සලාම තමන්ට මෛත්‍රී කරන්න කියලා. තමන්ට මෛත්‍රී කරලියොල්ලා හිත ගන්න ඕනේ ආඩ්‍ය වෙන මට්ටමකට. හිත තමන් පිළිබඳව බොහොම සතුටු gladness කියන එක යනවට තමයි ඊට පස්සේ ඒක කියන තාම මම ප්‍රාණියෙක් මම ජීවියෙක් මම මා විසින් gladening මම විසින් ආර්ය තත්වයකටපත් කරනවා තේදවත් තත්වයකට හිසපත් කරනවා මෛත්‍රියෙන් සුබ තැනකටපත් කරනවා රත්කල ඉවරල ඊ ගාවට ඒක දෙනවා අපි තව එක්කෙනෙකුට පිට
ඒකෙන් තමයි රාජ්‍යත්ව බහිද්ද බේදේ කඩන්නේ. අන්නේ පිටේකන තෝරනකොට අති ප්‍රිය සහායකයෙක් තෝරන්න එපයි කියලා කියනවා. අති ප්‍රිය සහායකයෙක් ගත්ත මේ රාගය හෝ ඒ කියන්නේ මේ රාග නිස්සිත හැංගීම වෙන්න පුළුවන්. ගරු භාවනීය කෙනෙක් තෝරන්න කියලා කියනවා. ඒත් ස්ත්‍රියක් විසින් පුරුෂයෙක් තෝරන්න එපයි කියලා කියනවා. පුරුෂයෙක් විසින් ස්ත්‍රියක් තෝරන්න එපයි කියලා කියනවා. අති ප්‍රිය සහායකයෙක් වුණොත් මෛත්‍රිය නෙවෙයි වැඩ කරන්නේ වෙන මොකද්ද වංචනික ධර්මයක් වෙන්නේ කියලා. ඉස්ත්‍යාව විසින් පුරුෂයෙක් තෝරාගත්තොත් මෛත්‍රී මාවෙන් වැඩ කරන රාගය වැඩ කරන්න ඉන්න කියලා. වංචනික ධර්මය. එසහා ගරු භාවන කෙනෙක් තෝරන්න කියලා කියනවා. මේකෙදි ඔය මේ ඔය මොනවාද ගැන තමයි ආධ්‍යාත්මික මාර්ගයේ යනකොට ඒ ශිෂ්‍ය වැඩ කරන ආයතනයේ කරන ගෞරවය පිළිබඳව එක සීමිත අනතුරක් තමයි ඔය කවුන්සලින් කරනකොට. කවුන්සලින් කරනකොට ඉස්ත්‍රියාවකට මානසික අසහනයක් ඇති වෙලා පුරුෂයෙක් ළඟට ගිහිල්ලා කවුන්සලින් කරලා සුව වුණොත් ඒ ඉස්ත්‍රියාවේ පුරුෂයා කෙරෙහි අනිවාර්යම ආකර්ෂණයක් ඇති කරගන්නවා. ඒක හුඟක් වෙලාට පර්වට් වෙන්න ඉඩ තියෙනවා. පර්වට් වුණාට පස්සේ ඊට පස්සේ දිගින් දිගට කවුන්සලින් වලට යනවා ලෙඩේ අසහනෙට නෙවෙයි. ඒක නිසා මේ අර මම දැක්ක විහිළුවක දාලා තියෙන දත්තොත්තර කාට ඇවිල්ලා නෝන මහතෙක් කියනවා හැමදාම මහතර බොරුව කියලා ඔයා ළඟට ඇවිල්ලා දත් කියලා දැන් දත් 31 ඉවරයි දැන් මොකද කරන්න කියලා අහනවා. මේක තදින් බලපානවා බෞද්ධ භික්ෂුවට. බෞද්ධ භික්ෂුන් දැන් ඉන්නේ භික්ෂුනි නෑ භික්ෂු විතරයි. අසහන එන පත්‍ය ප්‍රශ්නෙන් ඉදිරියට හොයාගෙන යන උගාකලට කාන්තාව. කාන්තාර ගියාම වික්ෂුන් ආන්දරම කම්බෙලා කතා කරපුවා වික්ෂුන් ආන්දරගේ පෞරුෂත්වයත් බලපානවා මෛත්‍රියත් බලපානවා ත්‍රිවිධ රත්නේ සංඝ රත්නේ කියන හැඟීමත් බලපාන නිසා දෙන කොයි දෙයක් වගේ බාර ගන්න පුළුවන් ඇත්තටම ඒක හමු වීමම ලොකු මානසික සහනයක් වඩ පත් වෙනවා ඔක් කොතෙන් යන කන්ද යුටිලිටි වැලියු කොතනින් පස්සේ පර්වර්ෂන් එකද කියලා අල්ලන්න බෑ ඒක කවදාකවත් ඒ පැක්ෂෙට දෙන්නත් බෑ වික්ෂුව දැනගන්න ඕනේ කොතන යන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට කිසాగොත්තුම එනකොට කවුන්සලින් තමයි කරේ. ඒක අපිට නෑ කියන්න බෑ. කිසాగොත්තුම ගෝ මිනිස්සු කියවන්න ඉන්න හොඳ රටේ වෙදෙක් ඉන්නවා බුදුන් නම් ඵලයන්. ඊහරපස්සේ මේ දරුව අරගෙනල බොහෝම ඉතේකදී. පළවෙනි කුළුඳුලේ දරුවා යාගේ ජීවිතයේ එකම දේ අනිහ ස්වාමීන් වහන්සේ මේ වැඩ කරන ගම අනිහ ස්වාමීන් වහන්සේ මේ දරුවක් වර ගන්න පුරවන්ද? පුළුවන්. මේ මේ කරගෙන වරෙන් කියලා පිටකරා මරණය අවබෝධ වෙන්නේ. එතෙන්දී දරුවචනාංශේ ඒ අසුව කරලා ඊට පස්සේ දරුවා විසිකලා ආවද පස්සේ බණ කිව්වා මැචුරිටි එකට ගත්තා. ඒ මොකද දරුවචනාංශේ හීලින් දිහාට නෙවෙයි බලන්නේ ප්‍රිවෙන්ෂන්. කිව්ව එක නෙවෙයි බලන්නේ කිව්ව එකෙන් තමයි ඇට්‍රැක්ෂන් එක ගන්න. හැබැයි අරගෙන ඉතින් නතර කරන්නේ උද්දජනාංශේ ප්‍රිවෙන්ෂන් එකට ගෙනියනවා. ඔය කවුන්සලින් වලට යන කට්ටිය ප්‍රිවෙන්ෂන් කියෝ කියන දෙක දන්නේ නැතුව කියෝරින් වලට හරි හීලින් වලට විතරක් ලිමිට් කෙරුවොත් ඔය ඔයගේ භයානක පැත්තකට ආවට පස්සේ මං කියන්නේ බඳින්න වෙන්නේ පිස් වැඩිච්ච කෙල්ලේ. ආන්නේ සෙග්මන්ට් ෆයිල් ට්‍රාන්ස්ෆරන්ස් ආයෙකින් තකමන්නේ එහෙනම් කිව්වට කමන්නේ නැහැ. ඒක හරියම භයානකයි. ඒ කියන්නේ ওই වැඩේ මේ අපි ලොකු සාමිනාසිකේ මම වෙන තාලයකට. ඥානරම් සාංශ කිව්වා භික්ෂුවක් ඕන දැකියොත් හරියනවා කිව්වා. ඇස් දෙකමක් කරන්න හරිය. නැකත් බලන්න යන්න හරියනවා. කවුන්සලින් කරන්න යන්න නෑ. හැබැයි මහානකම ඇර. මහානකම විතරක් භික්ෂුර කරන්න බෑ. අනිත් ඕනම දෙකට අත ගැහුවොත් ඒ ගිහිව ලක්ෂයක් කෙරුවට වැඩිය ඕනේ වැඩක් කරනකොට විවේක බුද්ධියෙන් කටයුතු කරනවා කෙරුවට පස්සේ ඒක පැත්තකින් ශිල්පීය ඥානයක් තියෙනවා අනිත් එක ඒ අර තියෙන පර්වර්ෂන්ස් නමුත් අන්තිමට මම දැන පහුගේ අවුරුදු 30 විතර ඇතුළත මම නිතරම මේ සාකච්ඡාස්තික ඉන්නේ මේ ජනප්‍රිය වෙන ස්වාමීන් වහන්සේගේ කැරියර් එක මම ස්ටඩි කරගෙන ඉන්නේ අයියෝ වැටෙන හැටි
ඊට පස්සේ හුද්දම කතාව මම හිතන්නේ ලියලා තිබුණේ අර දෙවෙනි ශිල්පදේ නොකඩම කියලා පොතක් කියලා තියෙනවා. මෛත්‍රී මූර්ති ගුණදාසලින්ගේ ලියලා තියෙන. ඈ? තුන්වෙනි ශිල්පදේ නොකඩම. අනේ ඉතින් ආවට පස්සේ අහමුදුර අන්තිම දෙයි ගැන ශිල්පද හතරකම කඩලා යනවා. අන්තිම කාමීච්ඡාචාරයට සම්පූර්ණ කාරණා යෙදිලා හැංගෙන්න පටනක් නැතුව පිටරට ගිය වෙලාවකදී ඒ ලේඩි කෙනෙක් ෆලෝ කරලා ඒ හාමුදුරන් රීමක් කියනවා. හරි හරි ඔබ හන්ති ඉන්න තැන දැනගත්තා මම එනවයි කියලා. පස්සේ ලියුම කියවලා ගල උඩ කියලා එතනින් බැලලා මැරෙනවා. ඒ අතුරු ගවක් ගාමිණ කරන බලන්නේ වතුරකට ගාව වතුරකට බැලලා මැරෙනවා. අඩු ගන්න මට මේ හතරෙන් ඒකවත් ඉතුරු කරන මැරෙන්න ලැබේවා කියලා. ඒ එනකොට ඒ කොක්ක වදිනේ හරි පර්මිෂන් එකක් එක ඒ කියන්නේ ඒකාන්තවට කරන්න දෙයක් නැහැ මේ හාමුදුරුවෝ දන්නවා ගියේ හීලින් වලට හරියම දෙයින් තමයි අර මේ මම ප්‍රශ්නේ වෙන කරන කල තිබුණ කොහොමද මම කියලා කියන්නේ ප්‍රශ්නේ හොඳ වචන වගේක් විතර දෙනා එකද ට්‍රාන්ස්ෆරන්ස් ඒකදී මේ ප්‍රශ්න කියන්නේ ඉතලා තව එක කතාවක් කියලා තියෙනවා ඔය වැඩේ කෙරුවොත් ඒ කියන්නේ ලෙඩාගෙන් අයින් වෙන්න උත්සාහ කෙරුවොත් ඒක වේදාතේ තියෙන ටෙක්නික් එකක් ඒ වේදා කියලා තියෙනවා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ලෙඩේ උත්සන්න වෙලාවේදී ඔයාගෙන ගිහිල්ලා වෙදෙක් ගෙදෙත් යන ගහගෙන එන වෙලාවල් එනවනේ ඒ වෙලාවට වේදා ගෙදෙට එනකොට වේදා දෙවි කෙනෙකුට වගේලු සලකන්නේ අම්මෝ මේ අසීරු වෙලාවේදී මිනිස්සු ආවයි කියලා ඊට පස්සේ දැන් ලෙඩේ සනීප වුණානේ සනීප වේගෙන එනකොට ලෙඩා නිතර නිතර ඉන්න පටන් අරගත්තොත් එහෙම ආ යාළුවා එතකොට අර දේව ගති මොකුත් නැහැ තාම ලෙඩේ සුව වෙමින් පවතිනවා ඊට පස්සේ මිත්‍රෙක් ප්‍රතිවාද සනුණාට පස්සේ આવොත් නායකාරයෙක් ඉදිරියට සලකන මේක එන්නේ මොකක් හරි ගෙනියන්න තමයි උදව් කරඹ හැබැයි ඉතින් මෙච්චර දුන්නා තව එනවනේ ඒක නිසා යම් කිසි විදිහකට මේ patient පිළිබඳ ඔය විදිහ distance එකක් කරන වැඩ කරන පටන් අරගත්තොත් හරියම සමාජයේ හරස්කඩ පේන්න පටන් අරගන්නවා. එහෙම නැත්නම් attraction transfer දෙකට අහු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනකොට කියනවා උඹ සුව වෙන්නේ නැතුව අනුන් සුව කරන්න යන්න එපා. මේක කියන එක يعني danger එක දන්නේ නැතුව මේක තියෙන භයානකම දන්නේ නැතුව opportunities විදිහට ලෙඩු හිතව පමණට තමන් මම වෛද්‍ය කියන්නේ යන්න එපා. ඒක තියෙන මුල මැදාග දැනගෙන භයානකම දැනගෙන මේ අත තියන්නේ කියලා. එහෙම නොවුනොත් ඒ පන්සිංශාංශ කියන්නේ විපස්සනාව කියලා දෙන්න හදනකොට විපස්සනා කියලා දෙන්න හදනකොට ලොකු විපස්සනාවක් නෑ ඉල්ලුමක් තියෙනවනේ. ගොඩක් මිනිස්සු කියනවා විපස්සනා කියලා දෙන්නේ. ඉතින් ඉල්ලුමට මේ මොනවා ටිකක් කටපාඩම් කරගෙන යන්න ගියොත් ඒක ඔපචුනිටිස් කියලා කියන අවස්ථාවාදී කියලා. ඒ වගේම හොඳට තේරුණාට පස්සේ අවශ්‍යතාවය තියෙදි කියලා දෙන්නේ නැත්නම් ආත්මහතකාමී කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දෙකටම අහුනේ නැහැ කියලා කියනවා. නැන්සේ අවස්ථාවාදීකුනේත් නැහැ. උන්වහන්සේ ආත්මార్థකමුනේත් නැහැ. අවුරුදු 45ක් ෆුල් ටයිම් වැඩ කරා. හැබැයි තමන් වහන්සේ වශයෙන් සාක්ෂාත් කරනකම් කාටවත් කියන්නේ මේ අර ධම්මජගපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් තාක් දුරට මම මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්ත වශයෙන් දේශනා කරගත්තේ නැති අවබෝධ කරගත්තේ නැති තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ත්‍රාක්මණයන් සහිත දේවපදයන් සහිත ලෝකේ මම දන්නේ මේ මම ප්‍රකාශ කළේ නැත යම් දවසක මම මේක හරියට දැනගත්තා නම් ඊට පස්සේ මම දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ ත්‍රාක්මණයන් සහිත ලෝකේ මම දන්නේ මේ කියලා ප්‍රකාශ කෙරුවයි කියලා කියනවා ඊට පස්සේ මම දැන් සූදානම් කියලා ඉතින් මේ දෙකේදී අර එකක් තමයි ඔය ප්‍රිවෙන්ෂන් ඇන් කියෝ කියන දෙක අපි මේ ධර්මයේ බණ භාවනා කරන්නේ නිවන් දකින අදහසින්ද එහෙම නැත්නම් මේ මැජික් යන්ත ආහසෙන් යන්ත වතුරු බැවිදින්ද දිබ්බ ජක්ක දිබ්බ සෝත ලබන්නද ලෙඩ සුව කරනද කියන එක හොඳට වෙන් කළ තේරුම් ගන්නවා තේරුම් ගල අරක වෙනවා බයි ප්‍රොඩක්ට් එකක් ඒක ඉස්සරහින් තියාගන්න අපට නිවනම සල්සම් කරගෙන යනවා නම් බුද්ධ ආගමේ තියෙන මේ ප්‍රපංච ධර්ම පිළිබඳව මේක මමයි මේක මාගේ මේක මගේ ආත්මය කියන එක නිතරම සිහිපත් කරන්න ඕනේ. සිහිපත් නොකරොත් අපේ හැම ලාභයක්ම හැම ජයග්‍රහණයක්ම අපිට අහිමි වෙන්නේ සිටිනවා. අපිට මේ අපේ මේ භ්‍රමචර්යය කැඩෙන තැනට පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා මේක බලන්නේ කියලා දෙන පැත්තකින් නෙමෙයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ අහන්නගේ පැත්තෙන් ඒ වගේ ආකර්ෂණයක් එනවා.
ඒකෙදි ඒ ගුරුවරයාට ඒ පුද්ගලයාගේ ඇති වෙන ආකර්ෂණයට දොස් කියන්න බෑ. ඒක දැනගෙන තමන් ආරක්ෂාකාරීව නිකන් ඉලෙක්ට්‍රිසිටි අත ගන්නවා නම් රබර් ග්ලෝව් එකක් දාගෙන ඉන්සුලේට් කරගෙන ඉන්න ඕනේ. නැතුව අත ගන්න යන්න නරකයි. ඒක හරි අමාරුයි. ඒක මේ දැන් ඇත්තට මේකේ තියෙන හරිම විෂම අවස්ථාවක ලෝකේ භාවනාව තියෙනවා. උගල දෙනෙක් ඒවට පුහුණු කරන්නේ නැතුව බහැගෙන ශේෂ්ත්‍රේ වැඩ. ඒකෙමනේ සාහසනය මේ වරදොල වටහදීමක් වෙනවා. සාහසනය මිශ්‍ර ප්‍රතන්ත වෙනවා. ඉතින් කරන්න බෑ. හැබැයි එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ එක පැත්තක් මේකෙදි ඉඳ දීපු ගතියක් කියන්නත් බෑ. විරුද්ධ ගතිය පළවෙනිම 69ක් රහතන් වහන්සේලා පිටක් කරනකොට උනාසේ එක කන්දිරියක් නැද්දා කියලා දෙන්නේ එකපාර යන්න එපයි කියලා. දෙන්නේ එකපාරට ගියොත් සමතයානික එක්කනවා කියලා සමතය ගැන කතා වෙන්න විපස්සනා යානික එක්කන කියලා වෙන දෙයක් කිව්වොත් මිනිස්සු කලකොලක් පනිනවා. ඒක උඹට ගන්න දේ උඹ කියපන්. අරයා ඒ පාරේ ගියාමයි කියලා. ඒකපට හැබැයි ඒ රහතන් වහන්සේලාට දී උපදේශයක්. රහත්ලා ඒගොල්ලෝ මැචු නමුත් ඒ හැර දෙනාගේ රුචර්ජිකම් වෙනා සික්කනේ චේතුම්විත් ගැන කතා කරනවා අනිත් එක පඤ්ඤාවිත් ගැන කතා කරනවා. ඒ සත්‍යයට පත් වෙලා නැති ඉන්න තැන මේ අද තියෙන ඔය මිව එක හරි අමාරුයි. ඒකදී ඇත්තට මේ අමාරු වෙතෙන යෝගාවචරණයේ පැත්තේ මේ ප්‍රශ්න නැග්ගට අර හොඳ පිං ඇති يعني පාරමිතා ශක්තිය ඇති භාවනා කරන්න ගිහිල්ලා අමාරු වෙද්දී සංඝයාග නැතිවීම සාසනෙට ලොකු පාඩුවක්. ඒකට හොඳ සීස් ඒ කියන්නේ මීඩියෝනි හොඳට සීසන් කරලා ගත්තනම් වැඩ දොර දිගේ යනවා. මොකද අද එහෙම ස්ක්‍රීනින් මෙතඩ් එකක් නෑ. හැම කෙනෙක්ම ඇඩ්වර්ටයිස් කරන ඉදිරියට යනවා. එතකොට හරින ආශ්‍රයක් වුණා බහුගේ දවස් ටිකේ බලනකොට ලංකාවේ සාසනේ හුරාක් ඒ වගේ දමකම කරන්න පුළුවන් කට්ටිය මේ ජනමාධ්‍යයට අහුවෙලා ජනප්‍රියට අහුවෙලා ආද සත්කාර වලට අහුවෙලා හරි නැති නාස්තිකට වුණා. ඉතින් ඒක මේ කියන්නේම ගුරුවරයාගේ දෝෂමයි කියලා කියන්නේ. මේ කැම්ප්ලයන්ස් වලට දෝෂ කියන්නේ අම්මපා. ඒගොල්ලෝ දැනගෙන යන්න ඕනේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ අත කියලා තියෙන ඉතාමත්ම භයානක නැත්නම් කියනවා මේ වංචනික පර්වර්ෂන් එකක් තියෙන දැනග පරිස්සමෙන් මේ ප්‍රවේශම ඉස්සර කරගෙන යන්නේ තමයි වඩා හොඳ වැඩි. අන්තිම කොටස වලින් මේ අකුසලයක් තිබුණා. ඒ කියන්නේ අර අනිත් පැත්තෙන් ඒ කියන්නේ ලෝකයන් කතා කරන්නේ ඊට යටත් වෙන යෝගාවචරක පැත්තෙන් බලනකොට මේ අමාරුයි. ওই මන්ත්‍රමේ ඉඳගෙන ඒක වෙනවද නැද්ද කියලා හිතා ගන්න අමාරුයි. මොකද මේ මෑතකදී මම දන්න හොඳට මොකක්ම විනය කරුක. කෙනෙක් භාවනාවට ගියේ නැතුනත් ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර හදිස්සියම කාන්තාවක් දැක්ක පහුවෙන විවාහ වුණා. ඒක නිකන් හිතා ගන්න බැරි විදිහට විවාහ වෙනවා. දැන් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ කාන්තාව බුදුමාකාර විදිහට සතුට කරනවා. මේ මොකද වුනේ? මම නිසා මේක වුනේ කියලා ඒ අර ගිල්ට් එක අර ඒක උනා හැටි කොහොමද කියන්නත් බෑ. විකෘතම සබ කරන්න පටන් අරගන්නවා. ඒක නිසා ඉතින් එතෙන්දී අර තනිකර මේ ඉමෝෂන් එකක් දුවන්නේ. ඉතින් අර හදිසි වෙච්ච ගමන් ඒක කර්ම වේග තමයි. සාසනයට පාඩුයි තමයි. මොතේ මේකට යට මේ කියන්නේ මේ දෙයට පත්විච්ච කාන්තාවෝ පස්සේ හරියට පස්සාතාව වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රවේශමෙන් කටයුතු කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. පව් වෙනවන වෙනවා කියන එක ඔය මට්ටමේ කියන්නේ බෑ. ට්‍රාන්ස්ලේෂන් එකකට ඉඩ තියෙනවා. මොනොත් ඉතින් පව් වෙනව නැද්ද කියලා කියන්නේ. ඒ මේ මහමෙවුනාවේ දවසක මේ ලෝවාමාපාය ගාව විශාල ප්‍රසිද්ධ මහමතු කෙනෙක් ඇවිල්ලා බණක් එන අනුරාධපුරයේ වෙච්ච එකක්. ඒක හොඳටම රහතන් වහන්සේලා හිටපු කාලේ හොඳට හඳ පායලා ඉතින් වටේම වළල්ල ඉස්සරහාම ඉඳලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා. ඒත් එකම පිටිපස්සේ කාන්තාවෝ ඉඳන බණ කියනවා. ඒ දවසවල බණ කියන්නේ හන්දාව පටන් ගත්තා උදේ වෙනකම් බණ. ඒක ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම ඉඳගෙන ඉඳලා බණ යන ගමන් මෙහෙම අත තියලා පිටිපස්සට මෙහෙම හේත් වෙනකොට අත තියලා තියෙන කාන්තාවගේ කකුලක් උඩ ඒ කාන්තාව වැරගෙන තන් දෙක මැදට හිර කරගත්තලු අපේ. එච්චරයි. ඒ එදාම දෙන්න මෙව වෙලා දෙන්න ගිහි වෙලා තියෙනවා. ඒ නෑ. ස්වාමීන් වහන්සේ ගිහි වෙලා තියෙනයි කියලා විස්තර කරලා තිනවා. කිසි සීලෙත්ම අපේක්ෂා කරපු දෙයක්වත් නෑ. අත තියලා තියෙන්නේ අමාරුවට කියලා තියෙන්නේ කාන්තාවගේ ඇඟේ. ඒත් එක්කම ඒක තවදන කතුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ පසු කාලේ කතාවක්. ඒ ස්වාමීන් වහන්සේ නමක් එක වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමක් එක බාල ස්වාමීන් වහන්සේ නමක් මේ කුලගෙයකට ගිහිලා තියෙනවා දාන එකට. ගිහිලා බලනකොට ඒ කුලගෙයක කියන්නේ ලොකු මැන්ෂන් එකක් වෙන්නේ නැති එතන ඉන්නේ මේ
සිටුවරයට ඉන්දියාවෙන් ගෙනලා තියෙනවා විවාහ වෙන්න කාන්තාවක්. ඒ බුද්ධ ධර්මයේ නෙවෙයි. ඒක ඉස්සර තිබිලා තියෙන ගතියක් කාන්තාව ගැනලා. ඒ කාන්තාව දකින්කොට මේ ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච රාගය නිසා කාන්තාවට ඇති සංස දෙන්නම මැරිලා තියෙන හිතගෙන. මේක නැත්තම් මට ඉඳලා වැඩක් නැහැ කියන විදිහ. ඉතින් ඒවා කියලා කියලා තියෙන මේ ඒ කියන්නේ අර වගේ ලොකු ඉන්ටරැක්ෂන්ස් එක විතර නෙවෙයි. ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී උගාක් වෙලාවට වෙන්නේ අර සාසනෙට වටිනාකමක් තියෙන ඇත්තෝ මේ වගේ පොඩි දෙයකින් උනාට පස්සේ හරි ලැජ්ජයිනේ ඊට පස්සේ මූණ දෙන්නේ අර කරන්න පුළුවන් අර තමන්ගේ හැකියාවල් යට යන පටන් අරගන්න. ඒක නිසා අකුසල් වෙනවද නැද්ද කියන්න බෑ. දැනට මේක අනුසීමට මේ හොඳටම තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ පරිවෘත්තාන මට්ටමේ තියාගෙන. නමුත් වෙලාවක ට්‍රාන්ස්ක්‍රිප්ට් වෙන්න පුළුවන්. වෙලාවක ඕක මේ විතිකමනේ වුණොත් එතකොට ඉතින් too late. දෙන්නේගේ ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තේ දැනගන්න ඕනේ අපේ ගමන නිවන පිණිස මිස අතරමඟ තියෙන මේ යාලුකම් නුවකම් වලට නෙමෙයි කියන්නේ. ප්‍රශ්න දෙකම එක සමාන වාගේ දෙකම එකට කියවන්න ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්ස යම් කෙනෙක් භාවනා යෝගීව සිට මිය යන විට අන්තිම හුස්ම දැන දැන දැක දැක මිය යන විට එතනත්තාට නැවත ආත්මයකට ඉපදීමක් ඇති වෙනවාද? වරහන් ඇතුලේ අන්තිම හුස්ම යන විට අල්ලා ගැනීමක් නැති නිසා එසේනම් එතනත්තා නිවන් දුටුවාද? ඊළඟ ප්‍රශ්නයේ සමාන මරණ අවස්ථාවේදී විඥානයේ හේතු කොටගෙන නැවත ඉපදීම සිදුවේ. එසේනම් නැවත ඉපදීම වැළැක්වීම පිණිස විඥානය නවත්වන්නේ කෙසේද? එම අවස්ථාව උග්‍ර අවස්ථාවකි. අනන්තයෙන් පළවෙනි එකට කියන්නේ මේ අපේ සාසනයේ සමසීසී නිවන කියලා. සමසීසී කියලා කියන්නේ නිවන් චිත්තක්ෂණයේ තියෙන වේදනාවම අවබෝධ කර නිවන් චිත්තක්ෂණයේ අන්තිම ප්‍රස්වාසයේ අරමුණු කරගෙන ඒක සත්‍ය අවබෝධ කරගමින් නිවන් දකින්න කියන්නේ සමසීසී කියලා. මරණය සහ නිවන් දැකීම එකට සිද්ධ වෙනවා. දෙක මේ සිද්ධි දෙකක් තියෙනවා. ගෝධික ස්වාමීන් වහන්සේගේ සහ චන්න ස්වාමීන් වහන්සේගේ සිද්ධි. ගෝධික ස්වාමීන් වහන්සේ තමයි හුස්ම දැකලා නෙවෙයි වේදනාව නිසා බෙල්ල කපා ගත්තා. දැලිපියෙන් කපාගෙන මේ වේදනාව මත ඉඳලා නැති වුණා. ඒක සඳහන් කරන සමසීසී අවස්ථාව කියලා. දෙවිලාවේ නිවන් දැකීම. ඊට පස්සේ ඔක්කොම පශ්චාත්තාප වෙනවා මේ ස්වාමීන් වහන්සේ සීදීනසගත්තා කියලා. උදයන්නාන්සේ කියනවා නෑ ඒක වැඩි කරයි කියලා. මේක මේ හොඳටම මෙන්න මේ අවස්ථාවේ තියෙන උග්‍ර වටිනාකම තේරෙන පොත තමයි තිබ්බත මල පොත. තිබ්බත මල පොතේ ඒකටම මහායාන අදහසක් ඉදිරිපත් කරන්නේ. ඒකෙදී කියනවා මරණ චිත්තක්ෂණයත් එක්කම මේ සංස්කාරස්කන්ධයට මේ පංච උපාදානස්කන්ධයට තියෙන බැම්ම ඒක කෘත්‍රිම භෞතිකව කඩලා යනවා. අද කල්‍යාණ අපේ ලොකු තක්කමුක්ක්ක් වෙනවා නිකන් මොහොත මැද තනි වුණා වගේ අසරණ වෙනවා. නමුත් ඒකට සූදානමෙන් හිටියොත් එන්නේ චිත්තක්ෂණයට අවදි වුණොත් මේ දෙක්තුනේ මේ බර ඉවරයි කියලා ඒක නිවනට ඉතාමත්ම කිට්ටු තරම් කියලා ෆස්ට් බාඩෝ ස්ටේජ් එක පෙන්වන්නේ තනි කරම මේ අර අවසර මිදම් බික්කවේ චිත්තං ආගන්තුලේ උපක්ලිටේ උපක්ලිටං කියලා සර්වඥාසේ දීලා තිනවා මේ වාක්‍යයක් අපේ හිත ස්වභාවයෙන් ප්‍රබහස්වරයි මේ පිටින් බැඳිච්ච ආගන්තුක උපක්ලේශ නිසාක්කන් නිසා දැලි බැඳීම නිසා මේක මේ අපි ගෑනු පිරිමි සිංහල බෞද්ධ අනම්මනම් කියාගෙන බදාගත්තට ඇක්චුලි හරය ඔක්කොම දින බොහොම මේ ප්‍රබහස්වර හිතක් කියලා අන්නේ ප්‍රබහස්වර හිත දෙලින්ම ආගන්තුක උපක්ලේශොත් ඉන්න බේස් එක නැති වෙනකොට ප්‍රබහස්වරය දකින්නයි කියලා කියනවා. මේ ප්‍රබාසරය අඳුනගන්න තරම් අපි ලෑස්තියක් නැහැ මරණ වේලාවේදී පණ යන වැඩක් නෙවෙයි හිද වෙන්නේ කිය ඔය වෙලාවේදී කොහෙද භාවනා කරන්නේ මේ භාවනා කරපු කෙනෙකුට නම් ඕවගේ පොඩි පොඩි අත්දැකීම් මේ ජීවිතේදී හම්බ වෙනවා මම මරන්න හදනවා වගේ වතුර යට ඔබාගෙන ඉන්න වෙලාවල අහුවෙනවා මිසිකල දාන්න හදනවා වගේ එන වෙලාවල අහුවෙනවා වේදනාවල් එනවා අනන දැහගන්න වගේ ඕනේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා භාවනා කරපු එකට මරණ වේලාවේදී ටිකක් නැති වෙන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඉතින් ඒක නිසා රෙස්ට් එක කියනවා මේ භාවනා කියන කෙනේ මරණ චිත්තක්ෂණයට බෙර හුරුවක් කියලා. මහසී සයඩෝ කියනවා හැම විපස්සනා ඥානයක් වැඩි වෙන්න වැඩි වෙන්න වඩා ගැඹුරු වේදනාවකට වාංගු වෙලා තමයි විපස්සනා ඥානයක් අපිට හම්බෙන්නේ. ඒ නිසා මේ ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ මරණ චිත්තක්ෂණය අවදී මූණ විදිනා වගේ එකක්. සියලු සංස්කාරයන් විශේෂ උපේක්ෂා වෙවිලා අනුලෝම ඥානෙට ආවට පස්සේ පණිනවද නැද්ද? එච්චරයි. සාධුවව පැහැදිලි කරනවා ඒ අවස්ථාවේ තියෙන ඩ්‍රමැටික් නීතරකේ කියන්නේ මේ මාර්ග ඥානෙ ලැබෙන වෙලාවේදී
මේ අපි මේ ඉන්න හෝල් එක ගඟක් කියලා හිතුවොත් මේ පැත්තේ භයානක රාජ්‍යයක ඉන්න මේ මිනිස්සයා රජුගන්ගේ උදහසට ලක් වෙලා. එයා දුවගෙන එනවා මේ රාජ්‍යයට යන. නමුත් පීනන්න බෑ. නමුත් විශාලයි ගඟ. මේ රාජ්‍යයේ සාමකාමී රජ කෙනෙක් ඉන්නේ. එයාට රෙෆියුජි ගන්න පුළුවන්. PR හදා ගන්න පුළුවන්. දුවගෙන ඇවිල්ලා බලලා එයාට මේ පැත්තට යන්න බැරි නිසා මේ පැත්තෙන් ගිය අත්තකින් එල්ලෙන වැලකට පනිනවලු. අතන ඉඳලා පැන්නාට පස්සේ අර ආපු ජවයේට වැල පැද්දිලා මේ පැත්තට කියලා අන්තිම කෙළවරට ගියාම වැල අතහැරියොත් දදාංගල එහා පැත්තට යනවලු කියලා. මෙන්න මේ අන්තිම කෙළවරට ගිහිල්ලා හැබැයි එහා කෙළවරෙම නෙවෙයි වැටෙන්නේ. වතුර තුනී තරඟට වැටෙනවා. ඇල ඇල් අතහැරියේ නැත්තම් ඒ වේගේ මාපව වැදගෙන යනවලු මේ පැත්තට. ඒ යගට ආයතනයක් ගෙනිච්චට කවදාකවත් අර මට්ටමට යන්න සිදුවන්නේ නැහැ. පැදිලා පැදිලා මැද හිදිවෙත් ඒත් නැහිනවා. ඉතින් අර පණපු පැල්මේදී එහා පැත්තට ගිහිල්ලා ඒකේ අන්තිම දල්ලේදී එලා තැරලා එහා පැත්තට පණින එකයි මාර්ග ඥානය සමානයි කියන්නේ. ඒ වෙලාවේදී හුඟ දෙනෙක් මේ අතහැරලා තාමත් වැටෙන්නේ වතුරට කියලා හුඟ දෙනෙක් අල්ලනවා මේක. අල්ලෝගන් ආයෙත් කියලා ආයෙ සංකාරූපයක් ඥානයට වැටෙනවා. ආයෙ ආයෙම හැද කරනවා. ඒකදී දිශාකාර ගෝමාවෙන් සඳහන් කරනවා ඉස්සර නැව කප්පිට්ටෝ මොහොත යනකොට අසරණ මේ නහගම් දිච්චාම ඔරියන්ටේෂන් හොයාගන්න බැරි වුණත් එහෙම. එයා කරන්නේ කිට්ටුම දින ගොඩමිනක් හොයාගෙන කිට්ටු කරන එක. එතකොට කවුද එක් කරගෙන යනවලු කූඩුවක දාගෙන. ඉතින් ඒක දිශාව හොයාගන්න ඕන තමයි මේ වෙලාවට කවුදම උදාහරණවලු. ඒකට අර නැවේ ඉඳලා කම්මැලි ගමත කුඹගහ උඩට ගිහිලා ඌ චෙක් කරලා බලනවලු කිට්ටුවක තියෙනවද කියලා. කොට බිනා තිබුණේ කතා කියන්නේ නැනවා ඒ දිහාට නැවගෙන යනවලු යම් විදියකට ගොඩගුණක් නැත්නම් ඌ පියාඹල නැවතත් කොඹ ගහෙන් වහනවා ඒ වගේ තමයි එදිනේ මාර්ග ඥානීයට ගිහිල්ලා ඒ කොටත් පේනවා මේ කොටත් පේනවා මේ කොට දන්නේ ඒ කොට නොදන්න දේ අවස්ථාවක් යන පැන්නොත් අන්නර කපුටට ගොඩගුණක් දැක්කා වගේ නැත්නම් කරකිලා කරකිලා අර අකමැති නමුත් නැවතම ඇවිල්ලා වහනවා වගේ එතන තියෙනවා ලොකු මේ risk රන් කරන්න වෙනවා. ඒ රිස්ක් එක අහම්බෙන් බලාපොරොත්තු නැතුව එන එක තමයි මරණය කියන්නේ. ඒ නිසා හොඳට පුරුදු කරගෙන යනවනම් භාවනාව අපිට සිද්ධ වෙන්නේ අදට දින්දට වැඩි දුකකදී සතිය පවත්වා ගන්න ඉගෙන ගන්න. අදට වැඩි ලොකු දුකකදී සමාධිය පවත්වා ගන්න ඉගෙන ගන්නකොට එන්නේ අපේ ත්‍රෙෂෝල් වැලියු එක නැගගෙන ගියාම මරණයට මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒක ඇත්තටම මම මේ මහායාන අදහස උසස් කරන්න හදන එක නෙමෙයි හරියටම ස්ටඩි වෙලා තියෙන ඔය මේ තිබ්බත මනපතේ. ඒකෙදි කියනවා මේ වෙලාවේ පමා වුණොත් එළ මෙහාට ගිහිල්ලා ආපහු වෙලා ආයෙ chance එකක් දෙනකොට second bardo level එකේදී ඒ කර්මයට බලපාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් අතහැලා තුන්වෙනි අවස්ථාවක් දෙනවා තුන්වෙනි අවස්ථාවට ආවට පස්සේ එතකොටත් එයාට බැරි වුණොත් මේ සීහෙලව ගන්න මම මලා මේ වෙනත් ඒ පරණ අනම්මනම් ඒ සම්බන්ධකම් මොකුත් දැන්නේ මේ සුද්ධ අවස්ථාවක් කියලා තේරුම් ගන්න බැරි වුණොත් එන්නේ opportunity එක වාසනාව අඩු වෙලා ඊට පස්සේ කර්ම වේගෙදි වැඩිම පටන් ගන්නවා. කියන්නේ තේරවාද අදහසක් නෙවෙයි. නෑ. අනම්මන්ද තේරවාද ඔච්චර develop කරලා නෑ. සමසීසි නිවන කියන තැනදී නම් develop කරලා තියෙනවා. සමසීසි නිවන කියලා කියන්නේ මරණ වේදනාවේදී ඒ වේදනාව හරහා යන්න පුළුවන් නම් නිවනට අවස්ථාව තියෙනවා. ගෝධික හාමුදුරුවෝ චන්න හාමුදුරුවෝ දෙන්නගම සියදී නසාගත්ත වෙලාවේදී පස්සේ සරුවචනන්සේ ආදාහනෙට යනවා. ඉන්න බලනකොට මේ මොකද අඳුරු වලාකුලක් වද්දා කියනවා. සරුවචනන්සේ කියනවා මාරේ ඇවිල්ලා චෙක් කරනවලු මේ මනුස්සයා මොකද උනේ කියලා. මරණාම පුතන්ජනේ මත හොරි උපදින්නේ බෑ. මෙයා ඉපදිලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මේ ශාසනයේ තියෙන ආශ්චර්යවත් වැඩක් තමයි මරණ චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන් කියන එකට නිදර්ශනයක් තමයි ගෝධික ස්වාමීන් වහන්සේ. ඒ මරණයෙන් පස්සේ වුණත් ඒ අවස්ථාව ගන්න පුළුවන් බව තමයි මේ තිබ්බත මලපොත ලියලා තියෙන්නේ. මරණයට පස්සේ මිනිය ගාව ඉඳලා කියවන්නේ. ඒ කියන ආත්මය කියලා හිතන්නේ. ඒ ආත්මෙ කියන ඔබ දැන් ඉන්නේ first bardo එකේ මේ වෙලාවේදීම මෙව ඔක්කොම අතහැරලා ඒක බාර ගන්නේ බාර ගත්තොත් නිවනට පයන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේදී කියනවා දැන් නම් මෙච්චර දවස් තන ගිල දිනේ මේ වෙනකොට අවස්ථාව වැල මෙහාට ගිහිල්ලා ඇවිල්ලා දෙවෙනි අවස්ථාව අච්චර යන්න බෑ. ඔහොමම වෙලා කියලා ගයිඩ් කරන්නේ අපි කියන්නේ වෙසන්තර ජාතකයේ පෙමලකවල කියන්නේ නිසන් දාලා ඉපත් කියන්නේ තිබ්බත මලපොත. හැබැයි ඒක ස්ටඩි කරලා බලනකොට ඒකේ තියෙනවා මේ අන්තිමම අභාග්‍ය සම්බන්ධ මොහොත
ධාමත්ම වාසනාවන්ත මොහොතක් වඩපත් කරන්න පුළුවන් බවට ක්ලු එකක් තියෙනවා. ඒ නිසා නෑ. බාඩස් ටීචර්ස් තුනේ වෙනන්නේ ෆස්ට් ඔපචුනිටි එක හොඳ මේක ඊගාවක දෙවෙනි එක තුන්වෙනි එක හොඳ නම් තුනක් දාලා තියෙනවා ඒකට. මට මතක නෑ එනවයි කියන්නේ. ඒ කියන්නේ අරමුණක් එනකොටම අප්‍රමාදීව අල්ලවුවොත් ජීවිතේ බොහොම කිට්ටුයි. පමා වුණොත් සත්‍ය අවබෝධයෙන් ඉඳ අඩුයි. පමා වෙන්න 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 ඒක රාග දෝෂ වලට මහුවෙලා අපි ඒකට යට වෙන්න තියෙන ඉඩ වැඩි. අප්‍රමාදී අන්තිම එක තමයි අරමුණ එනකොටම as and when the object arises you have to be prepared. You must note it. You must come to know. පහු වුණොත් අරමුණ විසින් අපි ඔය යට කරගන්න. මුලින්ම ඇල්ලුවොත් නියපොත් එක කඩා ගන්න පුළුවන් වෙලාවයි වැඩ කර ගන්න පුළුවන් කියන එකයි එකකින් අදහස් කරන්නේ. අන්තිම දිනේ ඒක ඉස්සර ප්‍රශ්න කියලා එච්චරම අන්තිම ප්‍රශ්න කියවන්නේ අන්තිම නෙමෙයි ඔව් අන්තිම දැනෙන අවස්ථාවේදී විඥාණය හේතු කොටගෙන නැවත ඉපදීම සිදුවේ. එතනම නැවත ඉපදීම වැළැක්වීම පිණිස විඥාණය නවත්වන්නේ කෙසේද? ඒකට තියෙන මෙන්න මෙහෙම උපමාවක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා රහතන් වහන්සේ ඉන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ සෞපදිශේෂ නිවාණ කියලා අපි කියන රහතුණයි කියලා. මේක ප්‍රතිශේෂ නෙවෙයි. සෞපදිශේෂ නිවාණයේදී රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද? අනිත් එක විස්තර කරනකොට මේ කියන නිරුපදිශේෂ නිවාණ ධාතුවෙන් පස්සේ නෑනේ. නමුත් රහත් වෙලා පිරුණම් පානකම් ඉන්න කාලයේදී කෙරෙන වැඩ ඒක හරි අමාරුයි කරන්න මේ කාමභෝගී පුද්ගලිකේ ජීවත් වීමට වැඩිය වෙනස්. එංගා වුණාගේ වල්ගේ කැල්ල ගියාට පස්සේ ඒක මැරෙනකන් නලිය නලිය ඉන්නවා. නමුත් ඒකට වෙන ඥානයක් නැහැ. ඒක වුණාගේ වල්ගේ කරචා නලිය නැහැටි. ඒ වගේ ඒකේ විඥානය කපලා ගිහිල්ලා තියෙන්නේ ඒ ගෙවි යන තැනට යනකන් සීන උපමාවකට පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ප්‍රේක්ෂකයන්ට නැත්නම් අහන ප්‍රශ්න අහන කට්ටියට නිදර්ශනයක් දෙනවා. ගිහිල්ලා කියනවා රජ කෙනෙක් ඉන්නවා ඒ රජුරෝ මරන්න ඒක මිනිසෙකුට තමන් ඕනම දෙයක් අප කරලා කරන්න ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ ඉන්නේ රජුගේ විශාල ආරක්ෂා දාගෙන ඉන්න නිසා යන්න බෑ ඉතින්. එතකොට ප්‍රයෝගශීලීව ගිහිල්ලා ඇත් ගාලේ ඉන්න ඇත් බලන මිනිස්සයාට ගිහිල්ලා කියනවා නේ මං හරි අසන්නයි මොනවක් කරගන්න දෙයක් නැහැ. මට මොකක් හරි යැපෙන්න රසාවක් දෙන්න කියලා. වරුවකට හරි දෙන්න බට්ටික් හරි වාගන්න කියලා. ඉතින් මේ මිනිස්සයා ඉස්ලාම කරන්නේ තමන්ගේ ගෙදර රසාවක් දීලා බලනකොට මේ මිනිස්සයා 7-5ක් දුනා 7-25කට වැඩ කරනවා. දුරට කරගෙන වැඩ කළා අර අනුනසක හිද්දි නා ගන්නවා. හිද්දි නා ගත්තට පස්සේ මෙයා කියා ගන්නවා වෙලින් වරින් වර කාට වැඩ නැතිනක අද්ගාලේ ගිහිල්ලා සුද්ධ කරලා දාලා එන්නේ කියලා පුංචි පුංචි වැඩ දෙනවා. එන්න දෙන හැම වැඩකදීම මිනිස්සයා 100-200ක් වැඩ කරනවා. වැඩෙන් ගියාට පස්සේ අද්ගාලේ ටෙම්පරරි ජොබ් එකක් දෙනවා. මේකද මහලි ගායන. මිනිස්සයා මොනවද කරන්නේ ඉතින් දෙවියන් වැඩ ගන්නකොට රජුරණ කියලා කියනවා දෙවියන් වහන්සේ මේ මිනිස්සු කියනවා මම මෙතෙක් බල්ලා තියෙනවා මට හොඳටම ෂුවර්. මම මෙතෙක් අඳුරනවා මට ඔබ වහන්සේ අකමැති නැත්නම් රාජ්‍ය සේවයට යොදවන්න. ඉතින් රජුරෝ තමයි මේ මිනිස්සු ඈතින්නේපත් වෙන්නේ. එච්චරම ක්‍රෙඩෙන්ෂල් චෙක් කරන්න නෑ දෙනවා. දුන්නට පස්සේ මේ මිනිස්සු සම්පූර්ණ කරලා ගේන ඒ තරම්ම පුනන්දුල වැඩ කරලා අන්තිමට ඒ ඇත් ගාලේ එක්කනත් එක වරින් වර රජුරෝ දකින්න මාලිගාවට යන්න අවස්ථාවේ ගිය හැම වෙලාවෙම බොහොම ගෞරවයෙන් අනේ ඔබතුමාලාට එන්න හම්බුණත් හොඳයි ලොකු දෙයක් මම මේ කෝපි හොදලා යන්නද මේක කරලා යන්නද ඉතින් රජුරු අන්තිම කොහොම හරි කියලා පොඩි අඳුරගෙන බස්සේ ගිනවා මෙච්චර ලෙන්ගතු මිනිස්සෙක් නම් මාලිගාවේ ඇතුලේ වැඩ කරනවා හරි කියන්නේ ගේට් එක වගේ සිකියුරිටි වගේ ඉතින් පස්සේ ඉතින් ඔක්කොම හිද්දි නාගන්න වැඩ කරනවා එතන මාලිගාවේ ඇතුලේ වැඩ කරනවා අන්තිම රජුරුන්ගේ ප්‍රධාන උපස්ථායක බවට පත් වෙනවා පත්තලේ වෙන්න රජුගේ කාමරේට ගියාට පස්සේ පීහිනල මරනවා. ඒක රෝගයක්වත් නැහැ. පීහිනල මැරුවා පස්සේ අහනවා ආරිපුත්තු සාන්තේ ඔය මිනිස්සයා මිනිහ මරුවා වුණේ කවදද කියලා. මරණ වේලාව කියලා කියන්නේ වැඩේ විතරයි මිනිහා මුල්ලේ ඉඳලම ඌ මිනිහ නෝ තමයි. අන්න ඒ වගේ රහතන් වහන්සේ මරණ මොහොත වෙනකොට රහතන් වහන්සේ මරණ මොහොත වෙනකොට ඒ தত্ত্বය රහත් වෙනකොටම ඇති කරගෙන තියෙනවා. පරිනිර්වාණයට යනකොට ඒක වැඩ ඉවරයි කියලා සාහිතික වෙන අවස්ථාව නමුත් ඒ වගේ තමයි පළවෙනි මාර්ග ආර්යත් මාර්ග ඥානේ ආපු වෙලාවෙ ඉඳලම
විඥානයක් නැහැ. විඥානේ තිබුණාට ඒක අතේ අත තියෙන ඕන වෙලාවට ගන්න මිසක් විඥානයේ වහල් ගතියක් නැහැ. විඥානේ Tamanda පාලනය කරන්න ඕනෙකොට ඕන වෙලාවක හරියත්වල සමාධිපත්‍යක සමවැදින අවේදිත සුඛේ නැත්තම් මේ ඒ කියන්නේ අනිදස්සන විඥානයට යන්න පුළුවන්. ඒ නිසා ඒක කිවිල ඉවර වෙන තැන තමයි පරිණිරවාණය. රහත් වෙච්ච කෙනාගේ විඥානයේ තිබුණාට විඥානයේ තියෙන්නේ රහත් වෙච්ච කෙනාගේ අතයට. සෝවාන් වෙනකොට ඒක යම් ප්‍රමාණයකට අහුවෙනවා. අහුවෙලවල මරණ වේලාවේදී අර චාන්ස් එකක් එනවා. මම නැවතත් එනවද නැද්ද කියලා. එනවා සෝවාන් කට්ටිය තුන් ආකාරයට බෙදෙනවා. ඒ ඥානෙ අඩුමෙක්කන සත්තක්කත්ව කරම කියන එකට මරණ හතක් ලකින්ද වෙනවා. හතර කොට දාගෙන එක තියෙනවා. කොච්චර ප්‍රාර්ථනා කළ නැවත ආවනම් ඊසත් ඩාන්ඩේජස් ම තමයි. එකකින් ගිය කොලං කොල ඒක බීජී කියලා කියනවා. ඒ ආත්ම ජීව නිව මරණ දෙයක් නැතුව රහත් වුණොත් මේ කොලං කොල කියලා කියනවා. ඒ වගේ සෝවාන් වුණාට පස්සේ විදින මරණය ඊට පස්සේ බොහෝ විට අවදීන් කරන්නේ. මරණ අවස්ථාව අවදී නැති කරන මෙතනදී සමන්ට විල් එක මරණ වේලාවේදී සමන්ගේ ශක්තිය සමන්ගේ හැකියාවල් බයට යට වෙන්න දෙන්නේ නැතුව මොහේට යට වෙන්නේ නැතුව විල් එක වැඩ කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ පුළුවන් වෙනවා යාර තීන්දුව කරගන්න අපව එනවද නැත්නම් මේ වෙලාවේ තීන්දුව කරනවා කියලා. ඒ නිසා මේ මරණ චිත්තක්ෂණේ විඥාණය අපි කියන්නේ ලෑස්ති වෙලා යන ගතිය. ප්‍රිපෙයාඩ්නස් මරණයට ප්‍රිපෙයාඩ්නස් එකෙන් තමයි මරණය දක්ෂ වෙනවද නැද්ද කියලා කියන්නේ. ඒක තමයි මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. ඒකම තමයි සත්‍යයෙන් කියන්නේ ඊගාවට එන චිත්තක්ෂණේ අලුත් එකක් විදිහට බලන්න. මේකේ කොන්සීකන්ස් එකක් නෙවෙයි අලුත් එකක් විදිහට බලනකොට මරණය වෙනවත් එක්කම අපි මේ ඉන්ද්‍රංගෙන් කනෙක්ෂන් එක නැති වෙනකොටම ඒක නැති වුණා කියන විශ්වෝපේ වෙනුවට ඊගාවට එන චිත්තක්ෂණයට අවදි වෙන්න පුළුවන්. නැතික තියෙන්න පුළුවන් නම් මේ පුද්ගලයාට මරණයදී සිදුවෙන මේ වාසිය බොහෝ කොට වාසියෙන් මේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි අර එක එක ඥානවලදී වෙන්නේ. අපි මරණයට හා සමාන දුකකටපත් වෙලා අන්තිකට වැටෙන්නේ නැතුව මැදින් යන හැටි තේරුම් ගන්න. මධ්‍ය ප්‍රතිපදාව. ඒකට මරණ වේලාවේදී ඒක ඒ තරම්ම උච්චව දකලා නැති වුණාට ඒක කල්ලාතු කරලා තිබුණ දෙයක් නෙවෙයි රිහස් කරලා තියෙනවනේ. එතකොට මරණ වේලාවේදී මධ්‍ය ප්‍රතිපදාව ගත්තොත් මරුණා කියලා මේ පංචස්කන්ධයේ මෙහුණා කියලා තදබල විශ්වයකටපත් වෙන්නේ නැතුව අනේ මෙච්චර හොඳ අවස්ථාවක් මට ලැබුණාද හොඳ ආත්මයක් ලැබුවා කියලා හිතන්නේ නැතුව ඒ චිත්තක්ෂණයේ එළඹ සිට සිහිය පවත්වන්න පුළුවන් නම් චරිමක අස්වාසපි විජිතාව නිරුද්ධසි කියලා සරුවෙන් සඳහන් කරන්නේ අන්තිම ප්‍රස්වාසයත් දැක දැක දන දන යනවනම් මරණයදී කටකුමුක් වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ ආරහා යන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි මේ ඥාති විශ්ේෂණ වෙනකොට වස්තු විශ්ේෂණ වෙනකොට අපිට ඔය මඩපඩ ගන්නවා නම් ගියපාර ආපෙලාවේදී මහින්ද හමුදුරෝ ඉතින් අවසර දෙච්චිත් එක ඒ ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි යම් කිසි කෙනෙකුට දොස්තර මහත්තයා කිව්වොත් උඹට ෆාස්ට් ග්‍රෝවිං පිළිකාවක් තියෙනවා කියල. එදා ඉඳලාලු ඇත්තටම ජීවත් වෙන. එදා තමයි ජීවත් වෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ තමයි පන්සල් යන. ඊට පස්සේ තමයි මේ තෙරපි වයින් ඊට පස්සේ තමයි ආනාපාන සතියෙන් කොහොමද පිළිකා නැති කරන්නේ ඔක්කොම හොයන්නේ ඒක. ඇත්තකම් පිස්සු කෙලිනවා. පුළුවන් තරම් කනවා පුළුවන් තරම් පිස්සු කෙල්ල ගිහලා අර නොටිස් එක දීපු දවසේ තමයි ජීවත් වෙන්න පටන් අරගන්නේ. බුදුසෙන්ණන් කියන ඔබ නිතර මතක් කරපන්. ජීවිතය අනියතයි මරණය නේකයි. ජීවිතය අනියතයි මරණය නේකයි. එහෙම කරනවා නම් භාවනා කරගෙන ඉන්නකොට දත් බල වේදනාවක් ආවයි කියලා හිතමු. වේදනාවක් කියන්නේ එක්ස්ක්ලූෂේටින්. එතකොට තමන්න කල්පනා කරන්න පුළුවන් නම් මේක මගේ අන්තිම මොහොත නක්. මේ වේදනාව තිබුණත් කමක් නැහැ. තව චිත්තක්ෂණ පොඩ්ඩක් තව ජීවත් වෙන්න කැමත් ඉන්න පටන් අරගන්න. එතකොට මේ වේදනාව දිහා බලන හැටි වෙනස් වෙනවා. ඒ නිසා මරණානුසුති භාවනාවේ හැම වෙලාවෙදිම අපිට වෙන්නේ මා කාලකන්ණී එපා කරව භාවනාවක් කියලා. නමුත් අපේ ජීවිතය තිරියම් කරලා දෙනවා. අලුත් කර කර අලුත් කර කර දෙන එක. මේ වෙස්ට් එකේම කවදාහකත් මරණානුසුති භාවනාව කියනකට කැමතිද? එකල තමයි කියන්නේ බුද්ධානුසුති කැමතියි. මෛත්‍රී විතරයි අල්ලන්නේ. මොකද බුද්ධානුසුති කියන්නේ බුදුන්ට පුත්කලේක වන්දනාවක්. මරණානුසුතිට අසුබෙට කැමති නෑ. ඒගොල්ලෝ ධතුරලක භාවනාවල මෛත්‍රී විතරයි අල්ලන්නේ. මිස් ආශා කර යනවා මෛත්‍රී භාවනාව. හැබැයි ඒක අර මේ ද්වේෂයට වැටලා යන තරකයි. ඒ කියන්නේ පටිගෙඩියට වෙලා පශ්චාත්තාප වෙන්නේ නැතුව මරණය දිහා බලන්න පුළුවන් වෙනවා නම් දැන් ඔය මරණපෑය අත්දැකීම් කියලා දැන් ඔය අලුතින් අවිල්ල තියෙන concept එක හැටියට බලනකොට මේ meeting the ends
අවසානයේ හොඳට ඇන්ටිසිපේට් කරලා ඒකට සූදානම් වීමක් තමයි කරන්න කියන්නේ. චුල්ලසෝතාපත්ති කියන එක පෙන්නලා දීලා තියෙන්නේ පළවෙනි වතාවට අනිත්‍ය දුක්ඛනාත්ම දකින්න තැන. අතන මේක නම් සම්මසර ඥානෙ. මේකෙදී චුල්ලසෝතාපන්න සත්‍ය කියලා කියන්නේ පච්චේ පරිකා ඥාන අවස්ථාව. ඉස්සලාම හැම දෙම සිදු වෙන්නේ හේතුවක් සහිතවයි කියලා තේරුම් ගන්න දවස එනකොට එතෙන්දී යාගේ පෞරුෂත්වයේ සෑහෙන වෙනසක් ඇති වෙනවා. එතකොට බාහිරාවර්ති වෙන්නේ නැහැ. වැරද්දට හේතුව බාහිරව වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක මම වග කියන්න ඕනේ කියන හැඟීම ආවට පස්සේ ඒ බුද්ධින සමාජ විරෝධී චින්තසංතර කල්පනා එන්නේ නැහැ යාට. එනවා. ආවට පස්සේ තියෙනවා මේක ආවේ මම කරපු දෙයක් නිසා. එනකම් මේ මං අහවල වැරද්ද කරපු නිසායි කියලා හේතුව දකින්න වෙලාවේ. ඕනෙම දෙයකට හේතුවක් දැක ගන්න පුළුවන් තරම ඉවසීම ඇති වෙලාවේදී කියනවා චුල්ලසෝතාපන්නෝ නියත ගතිකෝ සම්බෝධි පරායනෝ. ඒ පුද්ගල කවදාකත් ඊට පස්සේ ඒ තත්ත්වෙන් මරනොත් අපහාගමි වෙන්නේ නැහැ කියනවා. ඊගව ජීවිතේ හොඳ chance එකක් තියෙනවා ඊට පස්සේ පටන් ගන්නෙදී. නමුත් ඒක ඇවිල්ලා ඒක නඩත්තු කරගන්න බැරි වුණොත් ඒ benefit එක හම් වෙන්නේ නැහැ. ඒ නිසා චුල්ලසෝතාපන්න තත්ත්වයට යනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ඒ தත්ත්වයට ආවනම් ওই කියන විදිහට ඕනම දෙයකට හේතුව දකින්න පුළුවන් එකක් දැනගන්න පුළුවන් එකක් කියලා බලනකොට ඒක ඇතුළතමයි එන්නේ. කවදාකවත් බාහිරට දාන්න බෑ. අන්න එතකොට ඇත්තටම සර්වබලධාරි දෙවියෙකුට වගේ ශක්තියක් එනවා. මේ හරි හරි වැරදි හරි මමයි කරේ. හදන එක මගේ අතේ කියලා. ඒත් එක්කම සම්මසන ඥාණයට වැටෙන්නේ සම්මසන ඥාණය කියලා කියන්නේ මේ දේවල් වල තියෙන අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන් වෙන එක. එතකොට මේක මේ විසුද්ධි මාර්ගය තමයි යොදලා චුල්ලසෝතාපන්න කියන නම ඉස්සලාම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. මේකෙදි පෙනෙනවා මේ බුද්ධිලාගේ ජීවිතයේ මෙතෙක් කරපු අර වැරද්දක් වෙනකොට කාට හරි පටවන ගතිය. ඒක නැතිවලා ආධ්‍යාත්මික ලොකු මෙහෙච්ච ගතියකට එනවා. එන දෙයක් දරාගෙන මේකට මම වග කියන්න ඕනේ. ඒ නිසා මට කවදා හෝ මේකේ ඇත්ත නැත්ත හේතුඵල දෙක වැටහෙනකන් ඉන්නවා මිසක් කාටවත් ඒ ගැන විනිශ්චයක් කරන්නවත් වචනයක් කතා කරන්නවත් යන්නේ ඇතුළට හරව ගන්න ගැතියි. දැන් අපි සාමාන්‍ය ඕනම විශේෂකින් අපි බලන්නේ මොකක් හරි වෙච්ච ගමන් ඒකට බාහිර හේතුවක් හොයන්න. එනිසා ඒක එක්ස්ට්‍රෝවර්ට් අපි කියන තර්ක ක්‍රමයේ බොහෝ විට බාහිර දියුණු කරනවා. ඒකල හිත ඇමියුස් කරගෙන ඉන්නවා. නමුත් ඇතුළට දාගත්තොත් අර මොරල් රෙස්පොන්සිබිලිටි එක ලැජ්ජ බය දෙක ඉන්ද්‍රිය සංවරය සීලේ වගේ දේවල් බොහොම තදට ඉස්ටැබ්ලිෂ් වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම මේ බෞද්ධ ආගම තුල විතරක්ම නෙවෙයි ඕනේ ආගමක ඉන්න කෙනෙක්ගේ ඔය ගෝත්‍ර නායකයෝ වගේ අයගේ මේ කියන්නේ චුල්ලසෝතාපන්න කියන එක නෙවෙයි ඒක ටික තීරුම් ගන්න තියෙනවා මේ කාටවත් දොස් කියලා වැඩක් නැහැ මේක අපි විතර කරන්න පුළුවන් කියන එක තීරුණාද නැද්ද මන් දන්නේ තිරසනුගේ වැඩදියා බලනකොට උන් දහහක්වහම ගණනුවහම සලකපුවහම කොහොම රෂනලයිස් කරගන්නවද කියලා කල්පනා කරලා බලුවොත් එහෙනම් බලන්න සමහරවිට අපි එක එක දේවල් පුරුදු කරනවා ඩොල්ෆින්ස්ට පුරුදු කරනවා අලියන්න පුරුදු කරනවා උන් කවදාකවත් මානවජීවාදිකම් පිළිබඳ කේසස් නැහැ උන් එක මොකද මානව වෙන්නේ උන් කාටවක කියන්නේ නැහැ ඇයි මට මේ දේ කළේ කියලා උන් ගොළුයිනේ ඒ ඇතුළේ කොහමද මේ රෂනලයිසේෂන් එකක් තියෙනවා නะ අමුතු එකක් වෙන්නේ නැති ඇත්ත මොකද අපිට ඔගේ කියන්න දෙන්නේ නැහැ ඉතින් අපි ඒ වගේ සත්තු ගැන කොච්චර අනුකම්පා කරනවද අනේ බැඳගෙන වැඩ ගන්නවා ඔය නීචේ කියන ඔය චින්තකයා හරියට ඕගන් හිතුව එකනේ එයා අන්තිමට මේ පබ් එකට ගිහිල්ලා එළියට එනකොට කරත්තේ අස්වැයක් බඳලා ඉන්නවා ඒක මේ බ්ලින්කර්ස් දාලා කරත්තේ තියලා බඳලා අයිතිකාරයා කරත්ත වැදලා අසුව ගිහිල්ලා බොනවා ලෝ වෙනකොට පාන්දර වෙනවා දැන් අස්වැයා අතන ඉන්නෝනේ පාන්දර වෙනවා දැක්කට පස්සේ මනසට ඇති වෙච්ච කනගාටුවට ගිහිල්ලා අස්සයාගේ ඔළුව බදාගෙන ඉතිවලු අනේ අස්සියෝ මනුස්ස ජාතිය උඹට කරපු අපරාධෙට මුළු මානව ජාතිය වෙනුවෙන් මට සමාවයන් කියලා එතනින් ක්‍රැක් එකක් ඇවිල්ලා දෙනවා මරණ කම්ම පිස්සුදු මරණ කම්ම ඊට පස්සේ නංගි ළඟ ඉඳලා තියාන රැකලා තියෙන්නේ ඒ සතහට වෙච්ච කරන අපරාධේ අපිට ඒක වැටෙන්නේ නැහැ ඌ අර මනුස්සයා බොනකම් මේ එළිය තියාගෙන බ්ලින්කර් ගහගෙන කුර ගහලා අර කොටුවේ ගැට ගහලා කට කල්ලියව අයින් කරන්නෙත් නෙවෙයි ඉන්නෝ. ඉතින් උන් ඉතින් කොහොම මේක ජස්ටිෆයි කරගන්නවද කියලා බලුවොත් ඒ නිස්සී එවිනෙම කතා කරමු මිනිහ තමයි. ඉතින් අපිට නෑ ඒ තරම්වත් එකක් මොකද මේ අපිට මේ මහානායක විශ්වාසිකම් කොමිෂම තියෙන නිසා. අද නෑ.
හරියන්නේ අපි ගන්නෙ ඔරිජිනල් පර්ස්පෙක්ටිව් එක නෙමෙයිනේ. අපි සතා වෙනින් අපි ෆයිට් කරන එකනේ කරන්නේ. ඌට අරගෙන දෙන්න බෑනේ අපිට. ඉතින් දැන් මේක හරුබයක් තමයි මේ ලෝකේට මනුස්ස ලෝකේ කියලා අපි කියන්නේ. අපිට කිසිම අයිතියක් නෑ මේකට මනුස්ස ලෝකේ කියන්නේ. මේක හැම සතෙකුටම අයිතියක්, හැම ගහකටම අයිතියක්. අපි මේක ජීවත් අහගන්නේ, අපි මේක පරිසරය ගැන දන්නේ, අපි මේකේ නඩු විනිශ්චය කරන්නේ මාසතුන්ගේ තියෙන දැනුමයි උන්ගේ තියෙන සංවිධානයක බලනකොට අපි හැදලා තියෙන විවස්ථාවක් එහෙම කියව ගන්න පුළුවන් නම් උතුමගේ යහතිය අපිට දැනගන්න පුළුවන් වෙයි. මේ දවස්ින් දවස පාර්ලිමේන්තුවේ දාන වයිට් පේපර්ස් එහෙම උන් දන්නවනම්. අයියෝ මේ මොක මොනවද මේ? ඒ කියන්නේ මේ බාහිරාවක් තියෙන මේ පරිසරය හදලා ඒ විවස්ථාව වලින් හොරන්න හදනවා. සත්තුන්ගේ නෑ එහෙම එහෙම මන්දරේ මම මේ සංසන්දනාත්මකව කියන්නේ ඉනිසාව ඔය විඥානය පිළිබඳ අවදිභාවයකින් ඉන්නවා නම් මේ වෙනදී මමමයි කරන්නේ කිසිම තමයි විඥාති මාත්‍රතා සිද්ධි කියන ඒ සංකල්පය කියලා කියන්නේ මේ මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද්දා. එහෙමනම් අපි මේ රණ්ඩු කරන්නේ අපි විසින් මවන ලද්ද දෙයක් එක්ක. හොඳයි නරකයි අපයි දුකයි කියලා. ඉතින් ඒ හීනේ දැන් ඒකට උපමාවට ඒගොල්ලෝ කියන්නේ අපි හීනේදී හීනවලදී එක එක කරා ප්‍රේම කරන එක නීති රණ්ඩු කරනවා අරව කැමති වෙනවා මේවා කැමති වෙනවා. නමුත් නැගිටලා බැලුවට පස්සේ ඒක නිකන් ඊනයක් විතරයි. වගේ මරණයට ගිහිල්ලා මේක දිහා බලනකොට ඒ තන්නේ කර මේ අමුතුම ප්‍රතිතිකට හම් වෙලා අමුතුම නීති වගේක් හදාන ගිහිල්ලා මරණ චිත්තක්ෂණයෙන් පස්සේ ඒක කිසිම දෙයක් අදාළ නැහැ. ඒ කොනේ ඉඳලා මේක දිහා බලනකොට ඇත්තගෙන නාන නෑමක් තියෙන. බෙදාගෙන කන කෑමක් තියෙන මේක. දැන් කවදාකවත් මේ පැත්තෙන් බැලුවොත් ආයෙ එන්නේ නැති වෙයි කියලා කියනවා මේ ජීවිතේ සර. මරණ වේලාවේදී වෙන සිද්ධිය දිහා දැක ගන්න. ඉතින් සර්වඥයන්ද කියන්නේ ඒක එතෙන් යනකම් ප්‍රමා කරන්න එපා. එදිනෙදා ජීවත් වෙනකොටම අනුන්ගේ දෙයක් කියලා බලන්න. සබ්ජෙක්ටිව්ලි නෙමෙයි ඔබ්ජෙක්ටිව්ලි බලන්න බලනකොට ඒ හරිම හාස්‍ය රසයක් තියෙනවා. හරි ත්‍රිලයක් තියෙනවා. මේකයි විවසනා යෝගාවචරය ඔය ජොලි ඉන්නේ ඒකයි. සර්වඥයන්ද නිතරම මේ භාගේ දිනා වෙලා ඉන්නේ. හැම වෙලාවෙම පේනවා මේ අනාගන්න අනාගැනිල්ල අනාගාමි නොවුනත් මේක දකිනකොට අපිත් අනනවා තමයි අනික් කටියත් අනනවා තමයි කියලා ඒ විදිහ දකිනකොට මහ පුදුමාකාර මේ ඒකේ හාස්‍ය රසෙ. මම හිතනවාද එළව ඇති කියලා ගත්තනේ. තමයි ප්‍රශ්න සම්මත ගොඩාක් කරුම් සම්මාද තුනසනම් තිරුවන් සම්මාද. එතකොට මේ හතරයි වෙලාව අපි හිතුවට වැඩි අපි එකහමාරට පටන් ගත්තේ බෑ දෙකහමාරක් ගියේ නේ ගියද දෙකහමාරක් ගියද නැහැ ප්‍රඥායිසික කියලා කියන්නේ විඥානීයම දරුවෙක්. يعني චිත්ත চৈতසික නැති වෙන ප්‍රඥායිසික চৈতසික ඒ වගේ අධිකන මූල මධ්‍යස්ථාන තමයි විඥානය කියලා කියන්නේ. මේකෙදි කියන්න තියෙන්නේ අපි මේ යම් කිසි වැඩ මෙතන යනකොට මේකේ විවස්තාව දන්නවනම් මේ ස්ථානේ විවස්තාව දන්නවනම් අපිට මේ ස්ථානේ වෙන වැඩ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විවස්තාව දන්නේ නැත්නම් අපි හැමෝම දනම ගිහිල්ලා දන්නේ නැහැ පැටලෙනවා හරි මේ පැටලෙනවා. ඒකට මේ විදුලිය වැඩ කරන පිළිබඳ විදුලිය අපි දැක්කනම් විදුලිය අපිට 15ට පත් වෙනවා. දැක්කේ නැත්නම් අපි විදුලියට 15ට පත් වෙනවා. ඒක තමයි ඕනම දෙයක් දැක්කානම් දන්නවනම් අපිට ඒක අපේ අතේ අතට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. දසන පහතක් වා කියන එක තමයි. දැන් මේ විඥානේ මෙතෙක් කල ඊළඟේ පාලනේ අරදී අපිව නිකන් මේ 16න් වශයෙන් හසුරවගෙන ගියේ. අපිට කියන යන්න ඇරලා විඥානයේ අධිපති කමෙන් මැජික් කාර්යයකදී යන්න ඇරලා අපි මැජික් එක දිහා බලන ගමන් මැජික් කාර්යය දිහා බලන එක තමයි භාවනා කරන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට නම් මැජික් එකක් දිහා බලලා අපි සල්ලිත් දීලා මැජික් එකක් බලනකොට අපිට ඇත්තටම ආසාවක් තියෙනවනේ. නමුත් මේ මැජික් කාර්යය කරන හොර ටික දැක්කම වාසය ඉනිලැජ්ජාව කරනනේ මේ වගේ පිස්සුකටද සල්ලි දුන්නේ කියලා. ආයෙ මැජික් බලන්නේ ඒ වගේ තමයි මේ විඤ්ඤාණේ දක්නවා කියලා කියන්නේ මැජික් එක වේදිකාවේ ඉඳලා ගන්නව නෙවෙයි. මැජික් කොහොමද මයින් කියන එක ඥානන්ත සාමි කියන්නේ වේදිකාවේ පිටිපස්සේ ඉඳලා බලනකොට
කිසිම අලුත් දෙයක්ම වල නැහැ. ඇස්බැඳුමක් තියෙන. ඊට පස්සේ මැජික් කරේ නැතු වෙනවා. ඒ වගේ මැජික් එක නෙමෙයි බලන්නේ මැජික් කාර්යය දැක ගැනීම විඥානයේ දැක්කොත්. විඥානයේ මුලමදාක හොඳට දැක්කොත් එයා මේ මවන එයා පෙන්වන්න හදන මේ සීනි බෝල නැත්තම් ඇස්බැඳුම වලට පැටලෙන්නේ නැති කතිය වෙනවා. සාතන්වන්ත ඒ ජීවත් වෙන හැබැයි විඥානයේ තියෙන මායාකාරීකම දැකලා ඒක කියන්නේ විඥාන මේ ආයෙ සල්ලි දීලා මැජික් බලන්න යන්නේ නැහැ. ආයෙ යන්නේ නැහැ මොකද දන්නවගේ තියෙන අස්බැඳුමක් කියලා. නමුත් ඒ වුණාට අර ගෙනාවු උපදි සම්පatti තියෙන නිසා ජීවිතේ පවතිනවා. මරණයේදී කෙනෙකුට දැක ගන්න තියෙන අන්තිම ලකුණක් ඇති වෙලා පරිනිර්වාණයටපත් වෙනවා. ඉතින් සා ප්‍රඥාවෙන් යටපත් කිරීමක් කියන්න බෑ. ඒ වගේ දෙයකට ප්‍රඥාව කියන වචනේ ගන්න බෑ. ඉතින්දී තියෙන විපස්සනාව කියන එක විශේෂ පස්සනාවක්. විශේෂ දැක්මක් උන්වහන්සේට තියෙනවා. ඒ නිසා විඥානයේ නටන විඥානයේ මේ මායා කරන හැටි මේ චාටු කරන හැටි ආයෙකින් බලන්න. මොකද දන්නවගේ චාටුවක් බව දැනගන්න එක තමයි විපස්සනා වෙන්නේ කියලා. මේ චෛතසිකයක් මාර්ගයෙන් විශ්ව කරන අමාරුයි. ඉතින් සාමේ රස නැහැ කියන කල්පනාවේ අර්ථේ සාකච්ඡාවාරයේ මෙතනින් අතරමු කියලා මම යෝජනා කරනවා. අපි දවස් කීයක් ඉන්නේ? මේවා හයද? ඈ? දවස් හතක් අපි කරන ගිය අදවස ධර්ම දේශනාව නෑ. මේක තමයි අපි මේ සම්සරණ විහාරස්ථානය අතුලත කරන මේ අවසාන ධර්ම සාකච්ඡාව නැත්නම් හමු වීම. ඉතින් මේ සන්තෝෂ වෙන්න ඕනේ. අපිට ගොඩාක් රාජකාරී බල වගකීම් බහුල කන්තියේදී අපි එකතු වෙලා පුළුවන් තරම් හිත වර්තමානයේ පවත්වාගෙන යෑමේ නැත්නම් අප්‍රමාද වීමේ එහෙම නැත්නම් මේ ප්‍රමාද නොවීමේ සතිමත් වීමේ ප්‍රයත්නක් ඇති කරගන්න ගියා. ප්‍රයත්න සාර්ථක වුණත් අසාර්ථක වුණත් මෙන්න මේ දර්ශනය මේ දෘෂ්ටිය මේ සම්‍යක් දෘෂ්ටිය තමයි අපිට ලැබෙන චිත්තක්ෂණයේදී සුමකට යදවීමට උදව් කරන්නේ. ඉතින් ඒ සඳහා අපිට අවස්ථාව ලැබිච්ච එකක් හිතන්න ඕනේ පෙර ගොඩාක් කරපු පිනක ලැබිච්ච මේ කුසල විපාක වාරයක්. ඒ වගේම මේ අවස්ථාවේදී තමයි යම් යම් සත්‍ය පිහිටපු චිත්තක්ෂණ සමාධි පිහිටපු චිත්තක්ෂණ මාර්ගෙමුත් විපස්සනා කුසල එකතු කරගත්තා. මේ කුසල ශක්තිය නිසා අපි මේ වගේ පිටිටක් එනකොට බලාපොරොත්තු වෙන්නා වූ මේ ජීවිතයේදීම මේ බුද්ධ ශාසනයේදීම වවහා අපාප කරගෙන යන කාරණාව සුඛ ප්‍රතිපදාවේ කිප්පා විඥාවේ මේ ජීවිතේම නිම කරගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දවස් 7ක් කරත් කිසිම ප්‍රශ්නයක් නැතුව බාධාවක් නැතුව වැඩ කරගෙන යන්න විශාල සංවිධාන මණ්ඩල, දේව මණ්ඩල, බ්‍රහ්ම මණ්ඩල වල මේ ආශිර්වාද නිසා මේවා කියන්නේ නැතුව කවදාකවත් හිතන්න ඕනකයි මේක මේ අපේ පඬිතුමෝට අපේ ආඩම්බරයට අපිට පුළුවන්කමකට කරනවා නෙවෙයි ලැබිච්ච අවස්ථාව මේ කාගෙත් අනුකම්පාව නිසා වෙලා තියෙන නිසා ඒ අනුකම්පා කරපු යැත්තෝ අපිට මේ බුද්ධිලික් කරපු උපකාරයක් නෙවෙයි මේ ශාසනය ගැන හිතලා එහෙම තමයි මේක මෙතෙක් කළුත් ආවේ. ඒ නිසා අපි මේ ඇති කරගත්ත කුසල් භාගය අපි ඒකාන්තෙම මතක් කරන්න ඕනේ. අපිට පිණිනොපිනේ උදව් කරන්නේ සියලුම සත්පුරුෂ මණ්ඩල සාදු කියලා අනුමෝදන් වෙත්වා. අපි ඉදිරියට කරන වැඩවලටත් මේ ගත්තාගලේ අනුකම්පාවෙන් මේ අනුකම්පාවල් මේ අනුග්‍රහ දිගටම පවත්වාගෙන ශාසන අනුග්‍රහය ලැබීමේ ශාසනික ගරු කුසල කර්ම රාශියට කොටස් කාර්ය වෙත්තා කියලා ආරාධනා කරන්නේ. ඒ වගේම අපි දැනුම් වැඩිව දෙමාපියෝ, ගුරුවරු, බන්දු මිත්‍ර ආදී සියලු දෙනාමත් මෙතන හිටියනම් අපිත් එක්ක මිදලා සාදු කියලා අනුමෝදන් වෙයි. එහෙම නැත්නම් ජීවිත හිටියත් නැත්නම් අපි ආරාධනා කරමු. අපි මේ වෙලාවේ බුද්ධ විඳින මේ පිළිච්ච ගතිය ශාසනික සම්පත්‍ය දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ ජීවිතවලට සුවය ලබා ගනිත්වා, අවසානයේ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියන. ඉතින් මේ අදහසින් අපි අද මේ අවසාන ධර්ම සාකච්ඡාව නිසා එක්තාවතා ආදී ගාථා සජ්ජහායනා කිරීමේ සම්ප්‍රදාන කුලව අපේ සතිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. තාවතා ච නම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධායි. තාවතා ච නම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා
සබ්බ සම්පatti සිද්ධියා ආකාසද්ධා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසද්ධා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසද්ධා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපගේ ප්‍රාර්ථනා සිහිපත් කිරීම යන ප්‍රාර්ථනා ඉටු කර ගැනීමත් කල්පනා කරලා ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව සජ්ජානම් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉතං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු සිරු දනාටම තෙරුවන් සරණයි.